අචාංචා හිමි ජීවමාන බුදුදහම පරිවර්තනය WJ පෙරේරා පෙරවදන සිතෙහි පවත්නා චංචල ස්වභාවය නැති කර දැමීමට හැකිනම් එයට අවශ්‍ය සතුට ලබා දිය හැකි බව ඔබත් පිළිගනු ඇත එසේනම් ඒ සඳහා ඔබේ සිත පාලනය කළ යුතු බවද ඔබ අවිවාදයෙන් පිළිගනු ඇත එය ඉටු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය බුදුන් වහන්සේගේ ධර්මය තුල මැනවින් විස්තර කරනු ලැබ ඇත ප්‍රඥාව යනු ජීවත් වීමේ පැවැත්මේ ක්‍රමයකි එහෙයින් මේ කාලයේදී ධර්මය ගැන උගෙන ගනිමින් එය ප්‍රගුණ වීමට හැකිවන පරිදි සරල ජීවන ක්‍රමය රැක ගැනීමට අචාංචා හිමි විසින් ප්‍රයත්නයක් දරන ලදී. සමහර විටක මෙම ඉගැන්වීම පවත්නා සම්ප්‍රදායට පටහැනි ආකාරයට පවතී යැයි කෙනෙක් දකිනු ඇත. අචාංචා හිමි නිරතුරුව කතා කෙලේ තම හදවත තුලින්මය. එසේම භාවනාව තුලින් ලද අත්දැකීම් සම්භාරයක් පත්ලෙනි. එහෙයින් උන්වහන්සේගේ කියමන් තුල අස්තිර ස්වභාවයක් හෝ පරස්පර විරෝධී ස්වභාවයක් තිබෙන බව දක්නට පිළිවන. එවැනි අවස්ථාවල මෙම වචන ජීවමාන අත්දැකීමක් වාර්තා කිරීම සඳහා යොදාගත් වචන බව පාඨකයා අමතක නොකළ යුතුය. පරිවර්තක මනස නිශ්චල කර ගැනීම හෙවත් එහි සමතුලිතතාවය සොයා ගැනීම සංසුන් මනසක් පැවතීම යන්නෙන් අදහස් කෙරෙනුයේ මනස තුල කිසිවක් සිදු නොවෙමින් පවත්නා බවක් නොවේ ඒ තුල නොයෙකුත් අරමුණු පවතී එමෙන්ම මනස එකම තැනක නොතිබෙයි එය චලනය වෙමින් පවතින්නකි එහෙත් ඒ තුල කවර හෝ ශක්ති බලයක් නොමැත්තේය මනසට ශක්ති බලය ලබා දීම හා සිරුරට ශක්තිය ලබා දීම යනු එකම දෙයක් නොවන්නේය මනස නිශ්චල කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ එහි සමතුලිතතාවය සොයා ගැනීම වේ ඒ සඳහා අධික ලෙස බලපෑම් කරන විට එය සමතුලිතයෙන් බැහැරව බොහෝ දුරට ගමන් කරන්නේය සෑහෙන පමණ වෑයම් නොකරන විට ඉලක්කය වැරදී යන්නේය සිරුර ශක්තිමත්ව තබා ගැනීම සඳහා සිරුර ව්‍යායාමයේ යෙදවිය යුත්තේය සෙලවිය යුත්තේය එහෙත් මනස ශක්තිමත් කිරීම යනු එය නිශ්චල ලෙස තබා ගැනීම වේ විවිධ කල්පනාවන්හි එල්බ ගැනීමට නොදී තැබීමය අප බොහෝ දෙනෙකුගේ මනස කවර කලෙක හෝ නිශ්චලව තිබී නැත එය නිශ්චල කර ගැනීමට නම් අප අපේ මනස භාවනාවේ යෙදිය යුතුය එයට පුහුණු කළ යුත්තේය භාවනාව හෙවත් දැහැනට සමවැදීම භාවනාව තුලින් ඒක රාශී වූ නිසල බව එනම් සමාධියේ බලය එයට කවර දිනක හෝ නොලැබී ඇත්නම් අපි යම් සීමාවක් පනවා ගනිමින් සමාධි භාවය ඒ තුල පිහිටුවා ගත යුත්තේය අපි කරනුයේ වාඩි වී භාවනා කරමින් බුද්ධ භාවය හා එක්ව සිටීමය හුස්ම ගැනීම හුස්ම ඊතා දීර්ඝ හෝ ඊතා කෙටිවන ලෙසට බලපෑමක් ඇති කළහොත් එහි සමතුලිත භාවය නැති වී මනස නැති වී සංසුන් බවට පත්නවන්නේය මහන යන්ත්‍රයේ මැසීම පළමු වරට කරන විට ඇතිවන්නා වූ තත්වයේද මෙබඳුය යම් කිසිවක්
ඇත්තෙන්ම මැසීම ආරම්භ කිරීමට ප්‍රථම නිසි එකලස් භාවයක් ඇති කර ගැනීම සඳහා අපකරණුවේ යන්ත්‍රය වරක් ක්‍රියාත්මක කර බැලීමය නොහොත් පාගා බැලීමය හුස්ම සම්බන්ධයෙන් ක්‍රියා කරන විටද මෙබඳුය එය කවර තරම් දිගද කෙටිද ශක්තිමත්ද දුර්වලද යන්න ගැන නොසලකා හුදෙක් එය සනිටුහන් කර ගැනීම පමණක් කළ යුතුය ස්වභාවිකව සිදුවන හුස්ම දෙස බලමින් එය එසේ තිබීමට ඉඩ හැරදී සිටිය යුත්තේය හුස්ම අපේ භාවනා අරමුණු වශයෙන් යොදාගනු ලබන්නේ එහි සමතුලිත භාවයක් ඇති වූ විටය හුස්ම ඉහළට ගන්නා විට එහි ආරම්භය සිදුවන්නේ නාසය අග කෙළවරිනි එහි මධ්‍යමය පපු පෙදෙස වන අතර අවසානය උදර පෙදෙස වේ හුස්ම ගන්නා මාර්ගය නම් මෙය වන්නේය හුස්ම පහළට වැටීමේ ආරම්භය සිදුවන්නේද උදර ප්‍රදේශයේනි එහි මධ්‍යය පපු පෙදෙස වන අතර අවසානය නාසය අග කෙළවර වේ නාසයේ අග කෙළවර පපු පෙදෙස හා උදර පෙදෙස නැවතත් උදර පෙදෙස පපු පෙදෙස හා නාසයේ අග කෙළවර වනු හුස්ම ගමන් ගැනීමේ මාර්ගය අපි හුදෙක්ම සනිටුහන් කරගන්නෙමු මෙම ස්ථාන තුන සනිටුහන් කරනු ලබන්නේ මනස චංචල නොවේ පවත්වා ගැනීමට වන්නේය එහි ඇති ක්‍රියාකාරීත්වය සීමා කර සතිය හා අවධානය එමගින් පහසුවෙන්ම ඇති කර ගැනීමටත්ය අප මෙම ස්ථාන තුන සනිටුහන් නිපුණත්වය ලැබීමෙන් පසු කරන්නේ එය අතහැර දමමින් හුස්ම ඇතුළට පිටතට ගමන් ගන්නා මාර්ගයේ පිහිටි නාසයේ අග කෙළවර හා උඩුතොල මත සිහිය පිහිටුවා ගනිමින් ඒ එකම ස්ථානය තුලින් හුස්ම ඇතුල්වීම පිටවීම නැවතත් ඇතුල්වීම පිටවීම සිදුවන ආකාරය සනිටුහන් කිරීමය වෙනත් කවරක් හෝ ගැන විශේෂයෙන් සිතීමේ අවශ්‍යතාවයක් නැත්තේය දැනට දිගින් දිගට එළඹ සිහිය පවත්වා ගනිමින් හුදෙක් මෙම කාර්ය ගැන පමණක් සිත යොදවන්න ආස්වාස ප්‍රාස්වාස කිරීමට වඩා හුදෙක් කළ යුතු වෙනත් කාර්යක් නැත්තේය මනස ඉක්මනින්ම ශාන්ත භාවයට පත්වන්නේය හුස්ම සියුම් බවට පත්වන්නේය මනස හා සිරුර යන දෙකම සැහැල්ලුවන්නේය භාවනා කාර්යයේහි නියුතු වීම සඳහා සුදුසු තත්වය වනුයේ මෙයා කාර්යය වාඩි වී මෙසේ භාවනා කරමින් සිටින විට මනස තුල පියවි ස්වභාවයක් ඇතිවන්නේය එය කවර තත්වයක පැවතියද අප ඒ පිළිබඳ අවධානවත් වීමටත් ඒ ගැන දැන ගැනීමටත් උත්සාහවත් විය යුත්තේය මනසෙහි පවත්නා සමාධිය සමග ක්‍රියාකාරීත්වයේද පවතින්නේය සිත අරමුණු වෙත යොමු කරන විතර්කය නම් ක්‍රියාව ඒ තුල පවතී බහුල වශයෙන් සතිය නොපවත්නා විට විතර්කයද බහුල වශයෙන් නොපවත්නේය ඉන්පසු අරමුණු තුල සිතෙහි හැසිරීම හෙවත් විචාරය ඇතිවන්නේය වරින් වර අපැහැදිලි අරමුණු ඇතිවිය හැකි නමුත් ඒවා ගැන දැනීමෙන් සිටීම ඉතා වැදගත් වේ කවරක් සිදුවෙමින් පැවතියත් අප සිටිනුයේ ඒ මතුවේහි දිගින් දිගට පවත්නා දැනීමෙන් යුතුවය වඩාත් ගැඹුරට යන විට මනස ස්ථාවර ලෙස පිහිටා තිබේද නොතිබේද යන්න ගැන දැනගනිමින් භාවනාවේ තත්වය පිළිබඳව අපි නිරන්තර අවධානයෙන් යුතුව සිටින්නෙමු සමාධිය හා සතිය එළඹ පවත්නේ මේ ආකාරයෙනි පස්වන ධානාංගය
ඒකාග්‍රතාවය පස්වන ධානාංගයයි එසේනම් ඊට පළමු තවත් අංග 4ක් වේනම් එහි ඒකාග්‍රතාවයක් පවතුණියේ කෙසේද යන්න ඔබට සිතෙනු ඇත එයට හේතුව නම් සමාධියේ පදනම තුල ඒවා එකමුතු බවින් යුතුව පැවතීමය සියල්ල එකට ගත් පසු එය සමාධි තත්වයයි හඳුන්වනු ලැබේ මේවා ජීවිතය හා බැඳී පවතින මානසික තත්වයක් නොවේ සමාධි භාවයේ අංගයන්ය මෙම සමාධිය තුල එයාකාර ගති ලක්ෂණ පහක් ඇති නමුත් මූලික සමාධියට ඒවායින් බාධාවක් ඇති නොවන්නේය එහෙයින් මෙම ධානාංග පහකින් යුක්ත මනස එකම එක දෙයක් වශයෙන් සැලකේ සමාධියේ ප්‍රථම අවස්ථාව මෙයාකාරය ධානය තුල පවත්නා වූ ප්‍රථම ද්විතීය තෘතීය වශයෙන් වූ අවස්ථා ගැන කතිකා නොකර ඒ සියල්ල එකටගෙන එය හුදෙක් සංසුන් මනසක් වශයෙන් අපි හඳුන්වා දෙන්නෙමු සංසුන් බව හෙවත් ශාන්ත භාවය ක්‍රමයෙන් දියුණු වන විට මනස විසින් සුවය හා ප්‍රීතිය හැර විතර්කය විචාරය ඒ තුලින් බැහැර කරනු ලබනුයේ කුමක් නිසාද එසේ වනුයේ මනස වඩාත් සියුම් බවට පත්වන විට විතර්කයේ හා විචාරයේ ඕලාරික ස්වභාවයද ඒ තුල රැඳී තිබීමට තරම් අධික වන නිසාය විතර්කය විචාරය යන මේ දෙක බැහැර වන මේ අවස්ථාවේ බලවත් ප්‍රබෝධමත් හැඟීම් පහළ වෙමින් දෑසින් කඳුළු පවා කඩා වැටීමට හැකිය එහෙත් තවදුරටත් සමාධිය දියුණු වන සුඛ ඒකාග්‍රතා දෙක හැර ප්‍රීතියද බැහැරවන්නේය අවසාන සුඛයද බැහැර වී මනස සියුම් ස්වභාවයේ උපරිම තත්ත්වයට පත්වන්නේය මතුවට එහි ඉතිරිව ඇත්තේ ඒකාග්‍රතාවය හා උපේක්ෂාව පමණය අනෙකුත් සියල්ල අහෝසිව ඇත්තේය මනස ඉන්මතු කවරක් හෝ කෙරෙහි සැලකිල්ලක් නොදක්වයි එහෙත් මනසේ ශක්තිය බලය තවමත් ප්‍රබල තත්වයකට පත්වී නොමැතිනම් දුර්වල නම් බාධා පමුණුවන මානසික අරමුණු වරින් වර පහළවන්නේය මනස සංසුන් බවින් පවත්නාමුත් ඒ තුල අපැහැදිලි අඳුරු ස්වභාවයක් ඇතිවාසේ පෙනෙන්නේය එසේ උවද එය සාමාන්‍ය තත්වයේ අඳුරු ස්වභාවයක් නොවන අතර ඒ තුලින් යම් ආකාරයේ අරමුණු මැවි පෙනේ ඒවා යම් හඬක් ඇසීම සුනකයෙකුගේ බිරීම හෝ පෙනීම වැනි දෑ විය හැක්කේය එය සැබෑ ලෙසට පැහැදිලි නොමැති නමුත් ස්වප්නයක්ද නොවේ එය එසේ වනුයේ ධානාංගව සමතුලිතය හීන වී දුර්වල වී ඇති නිසාය එහෙත් සමහර විටක ඒ තුලින් ධානයේ උසස් තලයන් වෙත සමීප වීමට ඔහුට හැකි නොවන්නේය එය වී ගවිතන් කිරීම සහ ඉරිඟු ගවිතන් කිරීම අතර පවත්නා වෙනස මිනි කෙනෙකුගේ ජීවිකාව කරගෙන යාම සඳහා ඉරිඟු ගවිතනට වඩා පමණකින් වී ගවිතන කෙරේ විශ්වාසයක් තැබිය හැක්කේය අපේ පුහුණුවද එයාකාර විය හැකිය මෙම සමාධිමය අවස්ථාවන් තුල මනස ප්‍රයෝගකාරී ක්‍රියාවන්වල යෙදීමට ඉඩ තිබේ මෙයාකාර තත්ත්වයන් පවත්නා විට ඒ තුල බොහොමයක් අවස්ථාවන්වලදී කිසියම් ඉන්ද්‍රියයක් මාර්ගයෙන් මායාකාරී දේවල් පහළ වීමට හැකිය අපේ එවිට සිදුවමින් පවත්නේ කවරක්ද යන්න නියත වශයෙන් ප්‍රකාශ කිරීමට යෝගාවචරයාට නොහැකි වනු ඇත මා සිටුනේ නිද්‍රාවෙහිද නොමැත නිද්‍රාවෙහි නොවන්නේය එය ස්වප්නයක්ද නොමැත
ස්වප්නයක් නොවන්නේය. මෙවැනි කාරණා මතුවන්නේ සමාධියේ මධ්‍යම භාගයේදී පමණකි. එහෙත් මනස නියත වශයෙන්ම සංසුන් හා පැහැදිලි බවින් යුතුයනම් පහළවන්නා වූ නොයෙකුත් මානසික අරමුණු හෝ මායාවන් කෙරේ අප තුල අවිනිශ්චිත බවක් නැතහොත් සැකයක් ඇති නොවන්නේය. මා මාර්ගයෙන් පිටත යමක් කරද්ද නොයසේනම් නිද්‍රාවෙහි සිටියේද මං මුලා වීද මේ ආකාර ප්‍රශ්න ඉස්මතු නොවන්නේ එවැනි ගති ලක්ෂණ තවමත් පවතිනුයේ සැක උපදවන මනසක් තුල නිසාය. මා නිද්‍රාවෙහිද නිදි වර්ජිතද මෙය අපැහැදිලි තත්වයකි. මෙය මනෝභාවයන් තුල මං මුලා වූ මනසකි. එය වලාකුලකට මුවා වූ චන්ද්‍රයා මෙනි. චන්ද්‍රයා තවමත් දැක ගැනීමට හැකිවන නමුත් එය ග්‍රහණය කොටගෙන ඇති වලාකුල නිසා එය පැහැදිලිව දිස් නොවන්නේය. එය වලාකුල තුලින් මතු වූ පැහැදිලි තියුණු හා දීප්තිමත් චන්ද්‍රයා මෙන් නොවන්නේය. මනස සංසුන් බවට පත්ව සතිය හා ස්වයං අවබෝධය මනවින් ප්‍රතිෂ්ඨාපිත වූ විට ඒ තුල විද්‍යමාන වන්නා වූ නොයෙකුත් ධර්මතාවයන් කෙරේ කෙනෙකු තුල අවිශ්වාසය මුසු බවක් ඇති නොවන්නේය. එවැනි මනසක් සැබෑ ලෙසින් පවතුනේ නීවරණයන්ගෙන් ඈත්වය. ඒ තුල පහළවන්නා වූ සෑම දෙයකටම සත්‍ය ස්වභාවය එය දැකගනි. එය පැහැදිලි හා දීප්තිමත් බවින් යුත් බැවින් අප ඒ කෙරේ සැකයක් ඇති නොකරමු. සමාධි භාවයට පත් මනසේ ස්වභාවය මෙය වන්නේය. කෙසේ වුවද ඇතමෙකුට සමාධියට පිවිසීමේ කර්තව්‍ය දුෂ්කර වූවක් බව පැහැදිලිය. එයට හේතුව තමන්ගේ හැකියාවන්ට එය සැසඳිය හැකි නොවීමය. සමාධිය ඔවුන් තුල ඇතිවන නමුත් එය ප්‍රබල හෝ ස්ථිර දෙයක් නොවේ. එහෙත් මෙනෙහි කර බලමින් යම් දෙයක සත්‍ය දැක ඒ අනුව ගැටලු निराකරණයට පත් කර ප්‍රඥාව තුලින් යම් කෙනෙකුට සැනසීම උදා කර ගත හැක්කේය. මෙය සමාධියට වඩා ප්‍රඥාව ඉවහල් කර ගැනීමකි. භාවනාව තුලින් මනසේ සංසුන් බව ඇති කර ගැනීම සඳහා වාඩි වී භාවනා කිරීමට අවශ්‍ය නොවන බව මෙහිදී උදාහරණයක් වශයෙන් දැක්විය හැක. එය කවරක්ද යනුවෙන් තමන්ගෙන්ම ප්‍රශ්න කර ගනිමින් ගැටලුව එකිනෙහිම निराකරණය කරගන්න. නැනවත් පුජ්‍යලයා එවැනි අයකි. ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා සෑහෙන ප්‍රමාණයේ සමාධියක් ඔහු ඇති කර ගන්නා ගැටලු निराකරණය කර ගැනීම සඳහා අපි වැඩි වශයෙන් විශ්වාසයේ තබනුයේ ප්‍රඥාව කෙරෙහිය. සත්‍ය දැකගත් විට සැනසීම උදාවන්නේය. මෙම ක්‍රම දෙක එක සමාන නොවන්නේය. සමහර පුද්ගලයන්ට විදර්ශනාව ඇති අතර ඔහු ප්‍රඥාවෙන්ද අධිකය. ඔවුන් තුල එපමණටම සමාධියක් නොමැත්තේය. වාඩි වී භාවනා කරන විට ඔවුන්ගේ මනස තුල එපමණටම සංසුන් බවක් හෙවත් සාන්ත භාවයක් නොමැත්තේය. ඔවුහු ඒ දේවල් මේ දේවල් කෙරේ මෙනෙහි කර බලමින් බොහෝ වශයෙන් කල්පනාවන්හි නිමග්න වෙති. අවසානයේ සැප හා දුක කෙරේ ක්‍රමයෙන් මෙනෙහි කර බලා ඒවායේ සත්‍ය අවබෝධ කරගනිති. ඇතැම් අය මෙයට වඩා නැඹුරු වනුයේ සමාධිය වෙතය. සිටගෙන සිටින, ඇවිදිමින් සිටින, වැතිර සිටින යන මේ කවර මොහතක හෝ ධර්මයේ ආලෝකය ඔවුන් තුල පහළ වීමට පුළුවන්. ඔවුහු සැකයෙන් තොර නිමින් සැනසිලි සුවය උදා කර ගනිති. එය එසේ වනුයේ සත්‍ය ඔවුන් විසින්ම දැකගෙන ඇති නිසාය. සෙසු අයවලුන් කෙරේ ප්‍රඥාව පවතින්නේ සුළු වශයෙනි. එහෙත් එම අයගේ සමාධිය ඉතාමත් ප්‍රබල වූවකි.
ඉතාමත් ගැඹුරු සමාධියට ඉතා ඉක්මනින් පිවිසීමට පවා ඕනට හැකිවන නමුත් ප්‍රඥාව අඩු බැවින් තමන් තුළ පවත්නා ක්ලේශයන් හසු කර ගැනීමට ඔවුන් නොහැකි වන්නේ ඔවුන් ඒ පිළිබඳව නොදන්නා නිසාය තමන්ගේ ගැටලු ලිහා ගැනීමට ඔවුන්ට නොහැකිය එහෙත් අප යොදා ගන්නා ක්‍රමය උවද එය පිළිබඳ සැලකීමකින් තොරව අප තුළ නිවැරදි දැක්මක් පමණක් පැවතීමට ඉඩහැර වැරදි කල්පනාවන් බැහැර කළ යුතු වන්නේය සනසිලි සුවය පමණක් තිබීමට ඉඩහැර අවුල් සාගත ස්වභාවය තුරන් කළ යුතු වන්නේය මෙම ක්‍රම දෙකින් කවර එකකින් හෝ උවද අප ළඟාවනුයේ එකම තැනකටය අපේ පුහුණුව සඳහා මෙයාකාර අංශ දෙකක් පවත්නා නමුත් සමතය හා විදර්ශනාව යන අංශ දෙකම එකට එක්වී බැඳී පවතින්නේය ඒ අංශ දෙකම වැඩිය යුත්තේ එකටමය භාවනාව තුල පහළවන්නා වූ නොයෙකුත් චෛතසිකයන් දෙස බලා හිඳිනියේ සතියයි හෙවත් සිහියයි පුහුණු වීම තුල වෙනස් සාධක පහළ කරවීම සඳහා උපකාර වීමට හැකි තත්වයන් වනුයේ මෙම සිහිය හෙවත් සතියයි සතිය යනු ජීවයයි එය නොමැතිව අසිහිය පවත්නා විට ප්‍රාණය නිරුද්ධ වූ ශරීරයක් මෙනි සතිය නොමැති වූ විට අපේ වචන හා ක්‍රියාවන් අර්ථ ශූන්‍ය බවට පත්වන්නේය සතිය වනාහි එළඹ සිහිය වන්නේය එය ස්වයං අවබෝධය හා ප්‍රඥාව පහළ වීම සඳහා හේතු වන්නේය සිහිය නොපවත්නා තැන අපවඩන කවර සීල ගුණයක් උවද එය සම්පූර්ණ නොවන්නේය ඇවිදින විට එක තැනක සිටින විට හෝ වැතිර සිටින විට හෝ අප දෙස විමසිල්ලෙන් බලා සිටිනුයේ මෙම සතියයි හෙවත් සිහියයි අප තවදුරටත් සමාධියේ රැඳී නොසිටියද සතිය අප තුළ දිගටම පැවතිය යුත්තේය එවිට අප කවරක් කළද එය කරනු ලබනුයේ පරිස්සමට නිර්ව්‍යාජ හා ලජ්ජාමසු ස්වභාවයක හැඟීමක් අප තුළ ඇතිවන්නේය අයහපත් ක්‍රියාවන් ගැනද ලජ්ජාව මුසු හැඟීමක් ඇතිවන්නේය මෙම ලජ්ජාව මුසු බව වර්ධනය වන විට තන්පත් එනම් නිසල වූත් ශාන්ත වූත් භාවයක්ද ඒ ආකාරයෙන්ම වර්ධනය වන්නේය හෙවත් දියුණු වන්නේය තන්පත් බව නිසල බව ශාන්ත බව දියුණු වන තැන අනවධානය අතුරුදහන් වන්නේය මෙම තත්ත්වය ඇතිවන්නේ සතිය වර්ධනය වීමේ හේතුවෙනි එහෙයින් අප විසින් වර්ධනය කළ යුතුය දැනට ක්‍රියාවෙහි යොදවමින් සිටින දෙය දෙසත් අතීතයේ කරන ලද ක්‍රියාවන් දෙසත් බලා හිඳිනුයේ මෙම සතිය හෙවත් සිහියයි එයින් ඉටුවන සැබෑ ප්‍රයෝජනයක්ද ඇත්තේය අප පිළිබඳව මෙයාකාරයේ නිරන්තරයෙන්ම පවත්නා දැනුමෙන් යුතුව සිටිමුනම් නිවැරදි දෙය වැරදි දෙයින් වෙන්වී මාර්ගය පැහැදිලි වන්නේය සියලුම ලජ්ජාමුස ස්වභාවයන්ට මූලික වන කාරණා දුරස්ථ වන්නේය ප්‍රඥාව පහළ වන්නේය සීලය සමාධිය හා ප්‍රඥාව එකට යාකර එය අපේ පුහුණුව ලෙස අපට දැක්විය හැක්කේය තන්පත් බවින් සිටීම සංවරව සිටීම යන්න සීලයයි ඒ පාලනය තුළ මනස ස්ථාවරව පාත්වා ගැනීම සමාධියයි අප යෙදී සිටින කාර්ය තුළ පවත්නා සියලුම ආකාරයේ පරිපූර්ණ දැනුම ප්‍රඥාවයි සරලව ගත් විට මෙම භාවනා පුහුණුව යනු සීලය සමාධිය හා ප්‍රඥාව වන්නේය වෙනත් ආකාරයකට දක්වතොත් ඒහා සමාන වෙනත් මාර්ගයක් නැත්තේය මනස තුළ ඇතිවන්නා වූ අවිනිශ්චිත බව ඇතැම් විටක ඔබේ මනස තුළ අවිනිශ්චිත ස්වභාවයක් එනම් සැකමසු බවක් හට ගැනීමට පුළුවන් එහෙයින්
මනස කවර ස්වරූපයක් ගනු ලැබුවද ඒ පසුපස දිගින් දිගට හඹා යමින් ඒ පරීක්ෂාවට ලක් කිරීම සඳහා ඒ ගැන අවබෝධය ඇති පුද්ගලයෙකු වීමට ඔබ තුල සතිය පැවතිය යුත්තේය සතිය පවත්වා ගැනීම යනු මෙයයි මනස දෙස බලා හිඳිමින් එහි ප්‍රවේශම ඇති කරනුයේ සතිය තුලිනි මෙම දැනීමෙන් සිටීමේ නැතහොත් අවබෝධයෙන් සිටීමේ ස්වභාවය ඔබ තුලම දිගටම පැවතිය යුත්තේය මනස කවරාකාරයේ ස්වરૂපයක් ගනු ලැබුවද ඒ පිළිබඳ නොසලකා හැරීමක් හෝ අයාලේ යාමකට ඉඩ හැරීමක් නොකල යුත්තේය මේ තුල ඇති උපාය මාර්ගය නම් මනසෙහි පාලනයත් මනස ගැන පරීක්ෂාවෙන් සිටීමත් යන මේවා සතිය වෙතට පැවරීම වේ මනස හා සතිය ඒකාබද්ධ වූ තැන නව ආකාරයේ අවධානයක් ඇතිවන්නේය කූඩුවක කොටු කර සිටින පක්ෂියෙකු මෙන් සමාධිය වර්ධනය වී මනස එම සමාධිය මගින් සිර කර තබා ගනි කූඩුවෙන් පිටතට යාමට පක්ෂියාට නොහැකිය එහෙත් ඌට තවමත් දැඟලීමට හැකිවනුයේ කූඩුව තුල පමණය කූඩුව තුල කොටි වී සිටින නිසා ඒ තුල එහා මෙහා ඇවිදීමේ හේතුවෙන් ඌ කරදරවලට ලක් නොවේ ඒ ආකාරයෙන්ම සතිය හා සමාධිය මනස තුල පවත්නා විට ඒ තුලින් ඇතිවන අවධානය නිසා කරදර හට නොගනි සමාධිමය මනසක් තුල ඇතිවන කවරම ආකාරයේ සිතවිල්ලකින් හෝ හැඟීමකින් උවද එයින් අවඩක් හෝ කරදරයක් සිදු නොවන්නේය ඇතැම් විට මිනිසුනට කවරම ආකාරයක හෝ සිතවිල්ලක් හැඟීමක් අත්දැකීමට කොහෙත්ම අවශ්‍ය නොවේ එහෙත් එය පමණට වඩා වැඩ දීර්ඝ කර ගැනීමකි සමාධි භාවය තුල උවද හැඟීම් පහළවන්නේය මනස වියවුලකට පත් නොකොට හැඟීම හා සමාධිය යන දෙකම එය එකවර අත්දකින්නේය මෙවැනි සමාධියක් පවත්නා විට අවැඩදායක ප්‍රතිඵල හට නොගනි ගැටලුව ඇතිවන්නේ පක්ෂියා කූඩුවෙන් එළියට පැනගත් විටය උදාහරණයක් වශයෙන් දක්වතොත් ඔබේ හුස්ම ඇතුල්වන පිටවන ආකාරයේ දෙස ඔබ බලා සිටීමට පුළුවන් එවිට ඔබ ගැන ඔබටම මතකයෙන් බැහැර වී ඔබේ සිත හුස්ම කෙරෙන් ඉවත් වී එය ඔබේ ගෘහයටත් වෙළඳ සැල්වලටත් නොයසේනම් විවිධ තැන් වෙතද අයාලේ යාමට ඉඩ හැරී තිබිය හැකිය ඔබ භාවනා කරමින් සිටි බව හදිසියෙම මෙන් ඔබට අවබෝධ වනුයේ සමහර විට පැය භාගයකට හෝ පමණ පසුය එවිට ඔබ තුල සතිය නොතිබීම ගැන ඔබ ඔබටම දොස් පවරා ගනු ඇත්තේය ඔබ සත්‍ය වශයෙන්ම ප්‍රවේසම් විය යුත්තේ මෙවැනි අවස්ථාවලදී වේ මක්නිසාද පක්ෂියා කූඩුවේ නිදහස් වනුයේ එතැනිනි එනම් මනස එහි අඩිතාලම වන සමාධිය අතහැර යන්නේ එතැනිනි ඔබ සිහියෙන් යුතුව අවධානය රඳවා ගැනීමට සමත් විය යුතු අතර මනස ආපස්සට ඇද ගැනීමටද ප්‍රයත්න දැරිය යුතුය මනස ආපස්සට ඇද ගැනීම යන වචන මා යොදාගනු ලැබූ නමුත් සත්‍ය නම් මනස කවර තැනකට හෝ ගමන් නොකරයි අරමුණු කෙරෙහි ඇති අවධානය වෙනස් වීමක් පමණකි ඔබ දැන් ඔබේ මනස එහි රඳවා තබා ගත යුත්තේය සතිය පවත්නා තෙක් ස්ථානෝචිත ප්‍රඥාවද ඇත්තේය මනස ආපසු ඇදගන්නාක් මෙන් දක්නට ඇති නමුත් එය කවර තැනකට හෝ ගොස් නැත්තේය මනසේ ඔබම ඔබ සැරිසරන බවක් දක්නට ඇති නමුත් ඇත්ත తත්වය නම් මෙම වෙනස සිදුවෙනියේ එකම තැනකය සතිය යලි පිහිටුවාගත් කල කවර තැනකින් හෝ ආපසු කැඳවා ගැනීමකින් තොරව ෂණයකින් ඔබේ මනස ඔබ හා එක් වෙයි සෑම මොහොතක් තුලම පූර්ණ දැනීමකුත්
නොබෙදෙන සුළු පවත්නා අවධානයකුත් ඇති විට එය ස්ථානෝචිත ප්‍රඥාව යනුවෙන් හඳුන්වනු ලැබේ. අවධානය හුස්ම කෙරෙන් ඉවත්ව වෙනත් ස්ථානවලට යොමු වන විට එම දැනීමෙන් සිටීමේ ස්වභාවය නැතිවන්නේය. හුස්ම ගැන අවධානය පවත්නේ කවර මොහොතකද? ඒ මොහොත තුල මනසද එහි ඇත්තේය. ස්ථානෝචිත ප්‍රඥාව පවත්නේ හුදෙක්ම මෙම හුස්ම සමගත් එක එල්ලේම සමාන ලෙස පවත්නා අවධානයත් සමගය. ඉන්ද්‍රිය අරමුණු වටහා ගැනීම. මනස තුල සතිය හා සති සම්පජඤ්ඤ යන දෙකම පැවතිය යුත්තේය. සතිය යනු සිහියයි. සති සම්පජඤ්ඤය යනු සිහිනුවණයි. ඔබේ හුස්ම ගැන දැන් මේ මොහොතේ ඔබ තුල පැහැදිලි අවධානයක් ඇත්තේය. හුස්ම දෙස බලා සිටීමේ මෙම ක්‍රියාව සතිය හා සති සම්පජඤ්ඤය එකට එක්ව වැඩිම සඳහා උපකාරී වන්නේය. ඒවාට ඉෂ්ට කිරීමට ඇත්තා වූ කාර්යයන් පවා බෙදා ගැනීමයි. සතිය හා සති සම්පජඤ්ඤය යන දෙකම පැවතීම බර දැව කඳක් ඔසවා ගැනීම සඳහා කම්කරුවන් දෙදෙනෙකු සිටිය යුතුවා වැනිය. මිනිසුන් දෙදෙනෙකු බර දැව කඳන් කීපයක් එසවීමට ප්‍රයත්න දරනවා යනුවෙන් සිතන්න. එහෙත් ඒවා එපමණටම බර වැඩි බැවින් විඳ දරා ගැනීමට නොහැකි තරමේ වෙහෙසක් දැරීමට ඔවුනට සිදුවන්නේය. එහෙත් යහපත් හැඟීමකින් යුතු තවත් පුද්ගලයෙකු මෙය දැක ඔවුනගේ සහායට එක් වෙයි. සතිය හා සම්පජඤ්ඤය පවත්නා විට ඊට සහාය වීම සඳහා එතනින්ම ප්‍රඥාව පහළවන්නේය. ඉන්පසු ඒ තුනම එකිනෙකට උපකාර කරගෙන ප්‍රඥාව තුලින් ඉන්ද්‍රිය අරමුණු ගැන වටහා ගැනීමක් ඇතිවන්නේය. උදාහරණයක් වශයෙන් දක්වතොත් භාවනාව තුලදී හැඟීම හා මනෝභාවයන් පහළ කරවනු ලබන පරමාර්ථ අත්දකිනු ලැබේ. ඔබ හිතවතෙකු පිළිබඳ සිතන්නට යොමු වීමට පුළුවන්. එවිට ප්‍රඥාව වහා ඉදිරිපත් වී ඉන් කමක් නැත. එය අමතක කර දමන්නේයි යනුවෙන් එයට ප්‍රතිචාර දැක්විය යුතුය. තවත් විදියකට කියතොත් හෙට දවසේ ඔබ යන දිසාව ගැන සිතවිලි පහළ වූ විටද ඒ ගැන ප්‍රතිචාර දැක්විය යුත්තේ ඒ ගැන එපමණටම කාර්යයක් නැත. මට එවැනි දෑ කෙරේ සිටීමට තරම් අවශ්‍යතාවයක් නොමැත්තේය යනුවෙනි. ඔබ තවත් අය කෙරේ සිතවිලි පහළ කර ගැනීමටත් හැකිය. එවිට ඔබ කල්පනාවට ගත යුත්තේ මෙවැනි දේවල් කෙරේ මැදිහත්කරුවෙක් වීමට මට හැකියාවක් නැත්තේය. ඒ අදහස ඉවතට ගියාවේ යනුවෙනි. නොසේනම් මේ කවර දෙයක් වුවද අස්ථිරය කිසි දිනක හෝ ස්ථිර නොවේ යනුවෙන් සිතාගත යුත්තේය. මෙවැනි දේවල් සම්බන්ධයෙන් ඔබ ක්‍රියා කළ යුත්තේ මෙයාකාරයටය. එනම් මේ ස්ථිර නොවේ. ස්ථිර නොවේ යනුවෙන් එම දේවල් හඳුනා ගනිමින් එයාකාර අවධානයක් පවත්වා ගැනීමය. සැකයන් අතහැරීම. ඔබ සියලු ආකාරයන්ගේ කල්පනාවන් ආවර්ජනයන් අභ්‍යන්තරයේ අරගල කරන්නා වූ සංවාදයන් තර්කයන් හා අවිශ්වාසයන් හෙවත් සැකයන් අත්හල යුත්තේය. භාවනා කරන අතරතුර මේවාට ග්‍රහණය නොවන්න. එවිට මනස තුල අවසානයේ ඉතා පවිත්‍ර ලෙස වනුයේ සතිය සම්පජඤ්ඤය හා ප්‍රඥාව පමණකි. මේ තුන දුර්වල වන විට අවිනිශ්චිත ස්වභාවයක් පහළ වෙයි. එහෙත් සතිය සති සම්පජඤ්ඤය හා ප්‍රඥාව පමණක් පැවතීමට ඉඩහැර වහාම අවිනිශ්චිත ස්වභාවයන් පිටු දැකීමට වෑයම් කරන්න. සෑම කල්හිම පවත්වා ගැනීමට හැකිවීම සඳහා සතිය මෙයාකාරයට දියුණු කර ගැනීමට වෑයම් කරන්න. සතියත් සම්පජඤ්ඤය හා සමාධියත් ඔබ මනාව වටහා ගනුයේ එවිටය.
මෙම තත්ත්වය යටතේ අවධානය යොමු වෙමින් පවත්නා විට සතිය සති සම්පජඤ්ඤය සමාධිය හා ප්‍රඥාව එකට එක් වී පවත්නා බව ඔබ දකගන්නේය පිටතින් එන්නා වූ ඉන්ද්‍රිය අරමුණු ඔබ වෙත ඇදී ගියත් ඔබ විසින් ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබුවත් එය ස්ථිර ලෙස පවතින දෙයක් නොවේ යන්නෙන් ඔබටම ප්‍රකාශ කර ගැනීමට ඔබ සමත් වන්නේය කවර අතකින් බැලුවද ඒවා මනස පවිත්‍ර වන තෙක් අතුගා දැමිය යුතු නීවරණයන්ය මනස තුල මුළුමනින්ම පැවතිය යුත්තේ සතිය හෙවත් සිහිය සම්පජඤ්ඤය හෙවත් සිහි නුවණ සමාධිය හෙවත් ස්ථිර අචල භාවය හා ප්‍රඥාව හෙවත් පිරිසිඳ දැනගන්නා ඥාණය වන්නේය භාවනා පුහුණුව යහපත් බව සොයමින් මෙහි පැමිණ සිටින්නා වූ සදහැවත්නි කරුණාවන්ත බව පෙරදැරි කොටගෙන සංසුන් බවින් යුතුව මෙම ධර්මයට මැනවින් සවන් දෙත්වා සංසුන් බවින් යුක්තව ධර්මයට සවන් දීම යන්නෙන් අදහස් කරනුයේ කවරක්ද එකම පරමාර්ථයක හෙවත් අරමුණක පිහිටා තමාට සවන් වැකින දෙය කෙරෙහි අවධානය යොමුකොට අතහැර දැමීමේ කාර්යයෙහි යෙදීම වන්නේය ධර්මයට සවන් දීම අතිශයින්ම ඵලදායි දෙයකි ඒට මනවින් සවන් යොමු කිරීම තුලින් අපට අපේ කය හා මනස තුල සමාධි භාවය ඇති කර ගැනීමට ධෛර්යයක් ඇතිවන්නේය බුදුන් ජීවමානව සිටි සමයේ මානවයන් උන්වහන්සේගේ දේශනාවන්ට ඉමහත් උවමනාවකින් යුතුව සවන් යොමු කළේ සැබෑ ලෙසින් ධර්මාවබෝධය ලබා ගැනීමේ මනසින් යුතුවය එහෙයින් ඇතමුන් ධර්මයේ අසමින් සිටියදීම නිවන් අවබෝධ කළහ ඔබ නිවැරදි දෙය කවරක්ද වැරදි දෙය කවරක්ද යන්න ගැනත් ඔබේ සන්තාපයන් ඇති කරවන්නේ කුමකින්ද ඒ ගැන ඔබට අවිශ්වාසය මසු හැඟීමක් ඇතිවන්නේ කුමක් නිසාද යන්න ගැනත් ඔබ නොදන්නේය එහෙයින් ඔබ පළමුව කළ යුත්තේ ඔබේ සිත නිශ්චල කිරීමයි සමාධිය හා සංවර භාවය දියුණු කර ගැනීම සඳහා ඔබ මෙහි පැමිණීමට හේතුව ඔබේ හදවත් හා සිත් තුළ සහනදායී බවක් නොමැතිකම නිසාය ඔබේ සිත් නිශ්චල හෝ සංවර හෝ නැත අවිනිශ්චිත භාවය හා කැළඹීම නිසා ඒවා අතරක් නොමැතිව වෙනයි ඔබ අද මෙහි පැමිණ ඇත්තේ මෙම ධර්ම දේශනයට සවන් දෙමින් සිටිනුයේ එහෙයිනි සිත් එකඟ කොටගෙන මා පවසන දෙය කෙරෙහි ඔබ සිතුවිල්ලෙන් යුක්තව සවන් දෙත්නම් මම ඒ කෙරේ ප්‍රමෝදවන්නෙමි එසේම දේවල් ඍජු ලෙස නොසඟවා ප්‍රකාශ කිරීම මගේ ස්වභාවය බැවින් ඒ සඳහා ඔබේ අවසරයද පතමි මා තරමක වේගවත්ව කතනය කළද එසේ කරනුයේ යහපත් සිතින් යුතුව බව සලකන්න මා දේශනා කරන යමකින් ඔබේ සිත රිදීමක් පීඩාවට ලක්වීමක් සිදුවෙත් නම් ඒ ගැනද කමාවන මෙන් මා ඉල්ලා සිටිනුයේ තායිලන්තයේ හා බටහිර සිරිත් විරිත් ඒකාකාරී වූ ඒවා නොවන බැවිනි සත්‍ය වශයෙන් පවසතොත් තරමක් වේගවත්ව කතනය කිරීම යහපත් වන්නේ එසේ නොවන තැන නිදිබර ගතිය හා අලස බව දැනෙන මිනිසුන් අවදි කර ගැනීමට එය උපකාරී වන නිසා ධර්මයට සවන් දීම වෙනුවට සෑහීමකට පත්වී නිකරුණේ ගත කිරීම තුලින් ඔවුන් කවර දිනක කිසිවක් උගෙන නොගන්නා නිසාත්‍ය භාවනා පුහුණු වීම සඳහා නොඑක් ආකාරයේ ක්‍රමෝපායන් ඇති බව දක්නට ඇති නමුත් සත්‍ය වශයෙන්ම ඇත්තේ එකම එකකි පළතුරු ගස් ආදර්ශයට ගතහොත් ඒවායින් අංකුරයක්ගෙන එය රෝපණය කොට ඉක්මනින් ඵල ලබා ගැනීමට හැකිවන්නේය ඒත් එම රුක කාල ගුණයට ඔරොත්තු දෙන හෝ කල්පවත්නා එකක් නොවනු ඇත ඒ සඳහා තවත් ක්‍රමයක් වනුයේ හොඳ ශක්තිමත් හා කාල ගුණයට ඔරොත්තු දෙන වෘක්ෂයක් බවට පත්වනසේ
කෙලින්ම බීජයකින් ඇති වූ ගසක් රෝපණය කර ගැනීමය භාවනා පුහුණුව ගැනද කිව හැක්කේ එවැනි දෙයකි මා භාවනා පුහුණුව ආරම්භ වූ මුල් වකවානුවේදී එය වටහා ගැනීමේ අසීරුතාවයක් මා තුලද ඇති නොවුවා නොවේ එහි සුලමුල කවරක්ත යන්න මා නොදැන සිටි තාක්කල් එය මහත් කරදරයක් විය ඇතැම් විටක මගේ දෙනෙත්වලින් කඳුළු පවා කඩා හැලුණු අවස්ථා නැතුවා නොවේ මෙහි සමතුලිත බවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මගේ ඉලක්කයේ සමහර විටක ඉතා ඉහලින් විය තවත් විටක එය එපමණටම ඉහලින් නොවුනි සංසුන් බවකින් යුක්තව භාවනාවේ යෙදීම යන්නේ අදහස මනස ඉතා ඉහලින් හෝ ඉතා පහලින් තබා ගැනීම නොව සමතුලිත භාවයේ ඉලක්කය මත තබා ගැනීමය විවිධ පලාත්වලින් පැමිණ විවිධාකාර ආචාර්යවරුන් යටතේ විවිධ ක්‍රමෝපායන් අනුව භාවනානුයෝගීව සිටින ඔබට මෙය තරමක් අපැහැදිලි වනු ඇතැයි මම සිතමි භාවනා පුහුණුව සඳහා ඔබ මෙහි පැමිණියේ නොයෙකුත් ආකාරයේ අවිශ්වාසයන්ගෙන් කරදර විඳීමට සිදු වූ නිසා විය හැකිය ඒත් ආචාර්යවරයෙකු ප්‍රකාශ කරනුයේ ඔහු පවසන එක්තරා ක්‍රමයකට අනුව භාවනා කිරීමටය තවකෙකු පවසනුයේ ඊට වඩා වෙනස් ආකාරයකට අනුව භාවනා කිරීමටය භාවනා පුහුණුවේ හරය ගැන සිතාගත නොහැකිව භාවනා පුහුණුව සඳහා යොදාගත හැකිවන්නේ කුමන ක්‍රමයක්ද යන්න පිළිබඳව ඔබ විස්මය පළ කරන්නේය එහි ප්‍රතිඵලය වනුයේ ඒ කෙරෙහි ඇතිවන අපැහැදිලි ස්වභාවයයි බොහෝ ආචාර්යවරුන් හා බොහෝ උගන්වීමේ ක්‍රම ඇතත් භාවනා පුහුණුව සම්බන්ධ එකමුතු බවක් ඇති කර ගැනීමට කිසිවෙක් නොදනිති එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ කෙරේ අවිශ්වාසය නැතහොත් සැකය හා අස්තිරභාවය බහුල වශයෙන් පවත්නේය එහෙයින් ඔබ මේ පිළිබඳව බහුල වශයෙන් කල්පනා සහගත නොවීමට උත්සාහ කළ යුත්තේය එසේ කළද එය කළ යුතු වන්නේ යහපත් සතියෙන් හෙවත් සිහියෙන් යුතුව වන්නේය එහෙත් ඔබ මෙතෙක් කල්පනා කොට ඇත්තේ සතියෙන් තොරව සිටීමිනි ඔබ පළමුව කළ යුත්තේ සිත සාන්ත භාවයට හෙවත් සංසුන් බවට පත් කර ගැනීමය දැනීමේ ස්වභාවය මනස තුළ පවත්නා විට කල්පනා කිරීමට අවශ්‍ය නොවන්නේය ඒ වෙනුවට ඒ තුළ පහළවනුයේ සතියයි එය ආපස්සට ප්‍රඥාව බවට හැරෙයි එහෙයින් සාමාන්‍ය ආකාරයට කෙරෙන කල්පනාව ප්‍රඥාව නොවන්නේය එය අරමුණකින් හා අවධානයකින් තොරව මනස නිකරුණෙන් නිදැල්ලේ යාමය එහි ප්‍රතිඵල වශයෙන් මනස අරගලයකට නොහොත් කැළඹීමකට පත්වන්නේය ප්‍රඥාව යන්න මෙය නොවේ කල්පනා කිරීම තුලින් සිදුවෙනුයේ මනස කැළඹීම පමණය ඔබ කළ යුතු වන්නේ යම් පමණකින් සතිය පිහිටුවා ගැනීමය සිතට වද දෙන කල්පනාවන් තුලින් ඔබේ දෙනෙත් යුග කඳුළු රැස්වීමට පුළුවන් ව්‍යායාම් කර බලන්න යම් කිසි සිතුවිලි ධාරාවක් ඔස්සේ ගොස් හසරක් නොමැති වීම තුලින් ඔබට සත්‍ය කරා ගමන් කිරීමට නොහැකිය ප්‍රඥාව යනු එය නොවන්නේය භාවනා පුහුණු වීම සඳහා සුදුසුම කාලය පවත්නා මොහොතය එය අනෙකක් නොවේ ඒත් ඔබ ඒ පිළිබඳව එපමණටම කල්පනා කළ යුතු නොවේ වම් දිසාවට හෝ දක්ෂිණ දිසාවටත් ඉදිරි දිසාවට හෝ පිටුපස දිසාවටත් ඉහළ දිසාවට හෝ පහළ දිසාවටත් පැන යාමට ඔබේ මනසට ඉඩ නොදෙන්න මේ මොහොතේ ඔබට ඇත්තා වූ එකම කාර්යය නම් හුස්ම කෙරෙහි සිහිය පිහිටුවාගෙන සිටීම පමණකි ඒ සඳහා ඔබේ අවධානය හිස වෙත යොමු කර එය ශරීරය තුලින් පහළට යොමු කරමින් දෙපා වල ඇඟිලි තුඩු දක්වාගෙන ගොස් නැවත ඔබේ ශීර්ෂය දක්වාගෙන යන්න ප්‍රඥාවෙන් යුක්තව නිරීක්ෂණයේ යෙදෙමින් ඔබේ අවධානය ශරීරය තුලින් පහළට ගෙන යන්න ඔබ වෙනස් කළ යුත්තේ ශරීරයේ පැවැත්ම ගැන
මූලික දැනුමක් ඇති කර ගැනීම සඳහාය. දැන් ඔබේ ප්‍රධානතම කාර්ය ආස්වාස ප්‍රාස්වාස ගැන නිරීක්ෂණයේ යෙදීම හැර අන් කවරක් හෝ නොවන බව සැලකිල්ලට ගනිමින් ඔබේ භාවනාව ආරම්භ කරන්න. එය පවත්නා සාමාන්‍ය තත්වයට වඩා හුස්ම වැටීමේ දීර්ඝ කිරීමක් හෝ කෙටි කිරීමක් ඇති කිරීමට එය කෙරෙහි බලපෑමක් නොකළ යුත්තේය. එය හුදෙක් පහසුවෙන්ම සිදුවීමට ඉඩ හරින්න. ඔබට එන සිතුවිලි එක් එක් හුස්ම වැටීමත් සමගම යන්නට හරින්න. මෙසේ කිරීම තුළින් මනස සිතුවිලි වලින් නිදහස් වන බව ඔබ අවබෝධ කරගත යුතුය. ඒ තුළ සෑම මොහොතකම අවධානය තිබිය යුතුය. හුස්ම පහසුවෙන් ඇතුවීමටත් පිටවීමටත් ඉඩ හරින අතර දිගටම ඔබේ අවධානය පාත්වා ගන්න. හුස්ම කෙරෙහි බලපෑමක් ඇති කිරීමට අවශ්‍ය නොවන අතර පහසු ලෙසටත් ස්වභාවික ලෙසටත් එයට ඇතුළුවීමට හා පිටවීමට ඉඩ හරින්න. ඔබ ඉටු කළ යුතු වෙනත් වගකීම් හා යුතුකම් මේ වෙලාව තුළ ඔබට නොමැති බව ඔබ අදිෂ්ඨාන වශයෙන් සිතාගත යුත්තේය. කවරක් සිදුවේද එනම් භාවනාව තුළදී කවරක් දැනගන්නට හෝ දැකගැනීමට ලැබේද යන මේවා කෙරෙහි සිතුවිලි වරින් වර පහළ වීමට ඉඩ ඇත. එහෙත් යම් ආකාරයකින් ඒවා පහළ වුවහොත් ඒවා විසින්ම ඒවා නිරුද්ධ වීමට ඉඩ හරින්න. ඒ කෙරෙහි පමණට වඩා විමසිලිවත් වීම අවශ්‍ය නොවන්නේය. මනස තුල අරගලයක් වැනි යමක් ඇති වුවොත් සතිය හෙවත් සිහිය පිහිටුවා ගනිමින් වාතය එක් බිඳුවක් හෝ රැඳී නොසිටිනසේ ගැඹුරින් එක් හුස්මක් ගන්න. නැවත වාතය එක් බිඳුවක් හෝ නොසිටිනසේ පිට කර හරින්න. නැවත හොඳින් පිරී යන තෙක් ගැඹුරින් හුස්මක්ගෙන එය නැවතත් මුදා හරින්න. කිහිප වාරයක් මෙසේ කිරීමෙන් පසු නැවතත් සිත එකඟ කර ගැනීම අරඹන්න. මේ තුලින් මනස වඩාත් සංසුන් විය යුත්තේය. ඉන්ද්‍රියානුබද්ධ සිතුවිලි තුළින් නැවත වරක් මනස තුළ කැළඹීමක් ඇති වුවහොත් ඒ හැම වතාවක් තුළදීම මෙම ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න. සක්මන් භාවනාව කරන විටද එය එසේ විය යුත්තේය. සක්මනේ යෙදෙන විට මනස කැළඹීමට පත් වුවහොත් නොසෙල්වී සිටගන්න. නොසෙල්වී එකම තැනක එක ආකාරයකට ඍජුව සිටින්න. මනස සංසුන් කරගන්න. භාවනා අරමුණු කෙරෙහි නැවත වරක් අවධානය පිහිටුවා ගන්න. අනතුරුව සක්මන් කිරීම අරඹන්න. හිඳගෙන කරන භාවනාවේ හා සක්මන් භාවනාවේ හරය එයාකාරමය. එකක් අනෙකක් වෙනස් වනුයේ ඒ සඳහා යොදාගනු ලබන කායික ඉරියව්වලින් පමණකි. අභ්‍යන්තරය දෙසම යොමු වී බලන කල මෙම ශරීරය රැකබලා ගනු ලබනුයේ විඤ්ඤාණය වන එනම් හුදෙක් මේ දන්නා වූ දෙය එනම් සිහිබුද්ධිය විසින් බව ඔබ දැකගන්නේය. එය දෘෂ්ටිපතයට හසුවන දෙසට දැකීම යයි කියමු. ශ්‍රවණය ලබන දෙයට ඇසීම යයි කියමු. නාසය තුළින් ලබන දෙයට ආග්‍රහණය යයි කියමු. දිව තුළින් එනම් රසයද ශරීරය තුළින් නම් ස්පර්ශයද මනස තුළින් නම් කල්පනාව යයිද කියමු. විඤ්ඤාණය යනු එකම දෙයකි. එහෙත් විවිධ ස්ථානවලින් ක්‍රියාත්මක වන විට විවිධතාවයන් ප්‍රකාශ කරමු. එය ඇස තුළින් නම් එක් නමක්ද කන තුළින් නම් තවත් නමක්ද ඒ සඳහා යොදමු. ඇස කන නාසය දිව ශරීරය මනස යන කවරක් තුළින් ක්‍රියාත්මක වුවද එය එකම දෙයකි. එකම සිහිබුද්ධිය පිටක පොත්වලට අනුව විඤ්ඤාණය සයවැදෑරුම් බව අප ප්‍රකාශ කරන නමුත් එහි ඇත්තේ වෙන්වෙන්ම පවත්නා ආයතනයන් හයක් තුළින් පහළවන්නා වූ එකම විඤ්ඤාණයකි. එය හුදෙක් මේ මනසමය. ස්වභාව ධර්මය පිළිබඳ සත්‍ය දැනගැනීමේ හැකියාව මෙම මනස තුළ පවත්නේය. ඒ සඳහා ඒ තුළ තවමත් බාධක පවතින්නේ නම් එයින් ලබන දැනුම අවිද්‍යාව තුළින් පහළවන්නක් බව අපි ප්‍රකාශ කරමු.
එවිට එය දැනගන්නේ දැකගන්නේ පෙරදි ආකාරයටය. වැරදි ලෙස දැන ගැනීම හා දැක ගැනීම, නිවැරදි ලෙස දැන ගැනීම හා දැක ගැනීම යන මේවා එකම සිහි බුද්ධියකි. වැරදි දේවල් පහළවන්නේ එකම තැනකිනි. වැරදි දැනීම් ඇති වූ විට අප පවසා සිටින්නේ අවිද්‍යාව විසින් සත්‍ය වසාගෙන ඇති බවය. වැරදි දැනීම ඇති විට ඒ තුළ ඇත්තේ වැරදි දෘෂ්ටියකි, වැරදි චේතනාවකි, වැරදි ක්‍රියාවකි, වැරදි ජීවිකාවකි. මේ හැම දෙයක්ම වැරදි වන්නේය. අනෙක් අතට නිවැරදි පුහුණුවේ මාවත බිහිවන්නේ මේ එකම තැනින්ය. ඒ තුළ නිවැරදි දේ ඇති විට වැරදි දේ අතුරුදහන් වන්නේය. බුදුන් වහන්සේ බොහෝ සෙයින් පීඩා විඳිමින් निराහාරව සිටීම වැනි දුක් වේදනා පමුණුවාගත් නමුත් අවිද්‍යාව දුරවන තෙක් මනස ගැන විමර්ශනය කරමින් ධර්ම මාර්ගය ප්‍රගුණ කළසේක. බුද්ධත්වයට පත් සියලුම බුදුවරයන් වහන්සේලා එම තත්වයට පත් වූයේ මනස තුලිනි. මක්නිසාද? සිරුර තුල කිසියම් වැටහීමේ ශක්තියක් නැමැති හේනි. එයට ආහාර දී සන්තර්පණය කළද නොකළද එය කවර වේලාවකදී හෝ අභාවයට යාමට හැකිය. එහෙන් සියලුම බුදුවරයන් වහන්සේලා ධර්ම මාර්ගය ප්‍රගුණ කළේ මනසින්මය. උන්වහන්සේලා බුද්ධත්වයට පත් වූයේද මනස තුලින්මය. තමන් වහන්සේගේම මනස ගැන විමර්ශනය කර බලා බුදුන් වහන්සේ විසින් පුහුණුවේ අන්ත දෙකවන කාම සුඛල්ලිකානු යෝගය හා අත්තකිල මථානු යෝගය අතහැර දමන ලදි. උන්වහන්සේගේ ප්‍රථම දේශනයේදී මේ අන්ත දෙක තුළ පවත්නා මධ්‍යම මාර්ගය ගැන සඳහන් විය. අපේ ක්ලේශයන් හා ගත්විට එම දේශනය එයට පටහැනිවන්නේය. සතුට, සුවය හා පීතිය යන මේවායින් මුසපත් වී ඒවා හොඳ යහපත් දේවල් වශයෙන් අපි කල්පනා කරමු. මේ කර්මය සුවය කෙරෙහි ඇලීම වන්නේය. එය නිවැරදි මාර්ගය නොවේ. සන්තාපයට පත්වීම, අතෘප්තියට හෝ ක්‍රෝධයට පත්වීම, සෑහීමකට පත් නොවීම යන මේවා දුක් වේදනාවන් තුළ ගැලී හිඳීම වන්නේය. මෙම අන්ත දෙක පුහුණු මාර්ගයේ ගමන් ගන්නා අය විසින් අතහැර දැමිය යුත්තේය. මේවා හුදෙක් අප තුළ පහළවන්නා වූ තෘප්තිය හා අතෘප්තිය වේ. නොහොත් සතුට හා අසතුට වේ. මාර්ගයට පිවිස ඇත්තේ දන්නා වූ දෙය. නැතහොත් මෙම මනසය සුවදායක මනෝභාවයක් පහළ වූ විට එය යහපත් දෙයක් යැයි සලකා අපි එහි එල්ලී ගනිමු. සුවදායක නොවන මනෝභාවයක් පහළ වූ විට ඒ කෙරෙහි එල්ලී ගන්නේ අකමැත්තෙනි. මේ දුක් වේදනා තුළ ගැලී සිටීම වන්නේය. නිවැරදි මාර්ග නොවන මේවා යෝගාවචරයන්ගේ මාර්ග නොවන්නේය. මේවා සතුට හා සැපසොයමින් අසතුට හා වේදනාව පිටු දකිමින් සිටින පුහුදුන් අයගේ මාර්ගයයි. වැරදි මාර්ග තේරුම් ගනිමින් ප්‍රඥාවන්ත අය ඒවායින් දුරස්ත වෙති. ඒවා අතහැර දමති. ඔවුන් සතුට අසතුට නිසාවත් ප්‍රීතිය සොම්නස නිසාවත් නොසැලී සිටිති. තමන් තුළ මේවා පහළ වන නමුත් ඒවා ගැන දැන සිටින අය ඒවායේ එල්බ නොගනිති. ඒවා පවත්නා ආකාරයටම යන්නට හරිති. නිවැරදි දෘෂ්ටිය නම් මෙය වන්නේය. යම් අයකු විසින් මෙය මුළුමනින් දැකගනු ලැබූ විට ඔහුට ඒ තුළින් විමුක්තිය උදාවන්නේය. අවබෝධයට පත් යම් අයකුට සතුට හා අසතුට යන මේවා අර්ථ ශූන්‍ය දේවල් වෙයි. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ අවබෝධත්වයට පත් වූවන් ක්ලේශයන්ගෙන් ඈත් වී සිටින බවය. එයින් අදහස් වනුයේ ඔවුන් ක්ලේශයන්ගෙන් පලා ගිය බව නොවේ. ඔහු කොතනකටවත් පලා නොගියහ. පවත්නා ආකාරයෙන්ම ක්ලේශයන් පැවතුනි. එය පොකුණක් තුල ඇති නෙළුම් පත්‍රයකට බුදුන් වහන්සේ විසින් උපමා කරන ලදි. පත්‍රය හා ජලය එකටම පවත්නාමුත් එම පත්‍රය මත ජලය රැඳෙන්නේ නොමැත. ජලය යනු ක්ලේශයන්නේ.
පත්‍ත්‍රය යනු අවබෝධත්වයට පත් මනසය. භාවනා පුහුණුවේ යෙදෙන පුජ්‍යලයාගේ මනසද එවැනිය. කවර දිසාවකට හෝ පැන නොගොස් එය තිබෙන ආකාරයෙන්ම පවත්නේය. වරද නිවරද යන මේවා පහළවන විට එය ඒ සියල්ල දැනගනි. යෝගාවචරයා සිටුනියේ හුදෙක් එය ගැන අවදීනි. ඒවා ඔහුගේ මනස තුලට නොපිවිසෙයි. එයින් අදහස් වන්නේ ඔහු විසින් ඒවා කෙරෙහි එල්බ ගැනීමක් නොකරනු ලබන බවය. ඔහු හුදෙක් අත්දකින අයකු පමණකි. ඔහු නිකම්ම අත්දකී යන්න අපේ සාමාන්‍ය භාෂාවයි. ධර්මය භාෂාවෙන් පවසන විට මධ්‍යම මාර්ගයේ ගමන් කිරීම සඳහා තම මනසට ඉඩ දී සිටින බව එයින් ප්‍රකාශ වන්නේය. ඔබ ලෝකයේ දැනගත යුතුය. රාජකීය රතයක් මෙන් ඒ තේදසින් බබලන්නේය යනුවෙන් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. අඥාන පුජ්‍යලෙන් වසීවන නමුත් ප්‍රඥාවන්තයෝ එයින් මුලා නොවෙති යනුවෙන්ද බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. බුදුන් වහන්සේ මෙයින් අදහස් කළේ ලෝකයේ සෑම තැනකටම ගොස් සෑම දෙයක්ම සොයා බලමින් ඒවා ගැන සෑම දෙයක්ම උගෙන ගන්නා ලෙස නොවේ. උන්වහන්සේට අවශ්‍ය වූයේ හුදෙක් මේ ලෝකය මත රැඳී ඇති මනස දෙස බැලීමය. ලෝකය ගැන දැනගන්න යනුවෙන් පවසා ඇති විට එයින් අදහස් කළේ ඒ තුල සිර වී සිටීම නොව එය විමර්ශනය කර බැලීමය. මක් නිසාද ලෝකය හටගෙන ඇත්තේ මෙම මනස තුල නිසාය. ගස් සෙවණක් යට වාඩි වී හිඳිමින් ඔබට ලෝකය දැකගත හැකි වන්නේය. තෘෂ්ණාව ඇත්තේ යම් තැනකද ලෝකය හටගන්නේද එතැනිනි. ලෝකයේ නිජ බිම ආසාවයි. ආසාව දුරලීම ලෝකයේ දුරලීමකි. වාඩි වී භාවනා කරන විට මනස සාමකාමී වීමට අපට අවශ්‍ය වන නමුත් එය එසේ නොවේ. මක් නිසාද කල්පනා කිරීමට අවශ්‍ය නොවුවත් අප කල්පනා කරන නිසාය. එය කඩිගුලක් මතුවේ හිඳගන්නා කෙනෙකුට සිදුවන දෙයට සමානය. කඩි ඔහු සපා කන්නට පටන් ගනී. මනස ලෝකය බවට පත් වූ විට අප දෙනෙත් පියාගනිමින් නිශ්චලව සිටිතත් අපට පෙනෙන්නේ ලෝකයමය. සතුට, දුක, සන්තාපය, අවුල් බව යන මේ සෑම දෙයක්ම තුල එය පහළ වෙයි. ඒ මක් නිසාද? තවමත් අප ධර්මය අවබෝධ කොටගෙන නොමැති පැවිනි. භාවනා යෝගියාගේ මනස මේ ආකාරයෙන් පවත්නා විට ලෝක ධර්මතාවයන් දරාගෙන සිටීමට ඔහුට හැකි නොවන්නේය. ඔහු විමර්ශනයේ නොයෙදෙයි. එය පෙරකී කඩිගුල මතුයෙහි හිඳගෙන සිටින ක්‍රියාවට සමානය. කඩින් සපා කණුවේ ඔහු උන්ගේ ගෘහය මත වාඩි වී සිටින නිසාය. එබැවින් ඔහු විසින් කළ යුතු වන්නේ කවරක්ද? උන් පළවා හැරීම සඳහා යම් විස වර්ගයක් යෙදීම හෝ උන්ට ගිනි ගැසීමට ඔහුට සිදුවන්නේය. භාවනා පුහුණුවන බොහොමයක් දෙනා මෙයාකාරයෙන් නොදකිති. ඔවුහු සතුට දැනෙන විට පසුපස යති. අසතුට දැනෙන විට හුදෙක් ඒ පසුපසද යති. ලෞකික ධර්මතාවයන් පසුපස මෙසේ ගමන් කිරීම නිසා මනස ලෝකය බවට පත්වන්නේය. ඇතැම් විට අපි මෙසේ සිතමු. එය කරන්නට මට නොහැකිය. එය මගේ තරමට වඩා වැඩි දෙයකි යනුවෙනි. මෙසේ වනුයේ ඒ ගැන උත්සාහ කර බැලීමෙන් පසු නොවේ. මනස ක්ලේශයන්ගෙන් පිරී පවතින නිසාත් මාර්ගයේ පහළවීම ලෝක ධර්මතාවයන් විසින් වලකාලනු ලබන නිසාත් එය සිදුවන්නේය. එවිට සීලය, සමාධිය හා මෙනෙහි කිරීම යනුවෙන් විඳ දරා ගැනීමක් ඇතිකර ගැනීමට නොහැකි වන්නේය. එය පෙරකී කඩිගුල මතුයෙහි හිඳගෙන සිටින මිනිසාට වන දෙයට සමානය. ඔහුට කවර දෙයක් කර කියා ගත නොහැකිය. ඔහුගේ සිරුර පුරා දුවමින් කඩි සපා කති. ඔහු අවුලකට හා අරගලයකට පත්වන්නේය.
ඔහුට උව දුරක් පවත්නා මෙතනින් ගැලවී යාමට නොහැකිය එහෙයින් දුක් වේදනා විඳ දරා ගනිමින් ඔහු ඒ කඩිගුල මතුවේ හිම වාඩි වී හිඳි භාවනා පුහුණුව සඳහා අවශ්‍ය උපකාරකයන් භාවනා පුහුණුව සඳහා අවශ්‍ය මෙවලම් හෙවත් උපකාරකයන් මොනවාද යන්න ගැන මීළඟට බලමු ඔබේ හද තුළ මෙත්තාව හෙවත් යහපත් බව වෙනත් වචනවලින් කියතොත් ත්‍යාගශීලී ගුණය කරුණාව හා අන්‍යයන්ට පිහිටවීමේ ගුණය පැවතිය යුත්තේය උදාහරණයක් වශයෙන් දීම හෙවත් දාණය තුලින් ලෝභය නොයසේනම් ආත්මාර්ථය ශුන්‍ය කර දැමීම මුලින් ඇරඹිය යුත්තේය ආත්මාර්ථකාමී වූ විට තෘප්තියක්ත නොපවති ආත්මාර්ථකාමීත්වය නිසා ඔවුන් තුළ අතෘප්තිකර හැඟීම් පහළවන්නේය එතකුදු උවත් තමන් කෙරේ එය බලපාන ආකාරය ගැන නොදත් අයවලුන් එම ආත්මාර්ථකාමීත්වය දෙසට නැඹුරු වෙති කිසියම් වේලාවකදී විශේෂයෙන් කුසගින්නක් ඇති වූ විට ඔබට මෙම ස්වභාවය පහසුවෙන් අත්දක ගැනීමට හැකිවන්නේය ඇපල් ගෙඩි දෙකක් ලැබී ඒවා මිත්‍රයෙකු සමග භුක්ති විඳීමට අවස්ථාවක් උදා වී යයි සිතන්න ඔබ මේ කාරණය ගැන සුළු මොහොතක් සිතා බලන්නේය දීමේ චේතනාව ඔබ තුළ ඇත එහෙත් ඔබට සිතනවා විය හැක්කේ ඇපල් ගෙඩි දෙකෙන් ප්‍රමාණයෙන් කුඩා එක දීමටය ඇපල් වලින් එකක් ගන්නා ලෙස ඔබ ඔබේ මිතුරාට පවසන අතර මෙය ගන්න යයි කියා ඔහුට කුඩා ගෙඩිය දෙන්නේය මේ සාමාන්‍ය වශයෙන් මිනිසුන්ට නොපෙනෙන ආකාරයේ ආත්මාර්ථකාමී ස්වභාව විශේෂයකි ඔබත් කවර දිනක හෝ මේ ආකාරව ක්‍රියා කර ඇත්තේද දීම සඳහා ඔබ පවත්නා ස්වභාවයට එරෙහිව ක්‍රියා කළ යුත්තේය ඔබට සැබවින්ම අවශ්‍ය වන්නේ ඇපල් ගෙඩි වලින් කුඩා එක දීමට උවත් ලොකු එක දීමට ඔබ ඔබටම බලපෑම් කළ යුතුය එය ඔබේ මිත්‍රයාට දුන් විට ඔබ තුළ එක්තරා විදියක තෘප්තියක් ඇතිවන්නේය පවත්නා ස්වභාවයට එරෙහිව ඔබ ඔබේ මනස අභ්‍යාසයේ යෙදවීමට හේවත් පුහුණු කරවීම සඳහා මෙයාකාරයේ ස්වයං පාලනයක් අවශ්‍ය වන්නේය ඔබ තුළ ආත්මාර්ථකාමීත්වය ඇලී පැවතීමට ඉඩ නොදෙමින් ඔබ දෙන ආකාරයත් අතහැර දමන ආකාරයත් දැනගත යුතුය අන්‍යයන්ට දෙන්නේ කෙසේද කියා ඔබ උගෙනගත් විට ඔබේ මනස ප්‍රීතිමත් එකක් වනු ඇත දෙන්නේ කෙසේද කියා ඔබ තවමත් නොදැන සිටින්නේ නම් දිය යුත්තේ කවර ඇපල් ගෙඩියද කියා ඔබ තවමත් අදිමදි කරත් නම් ඒ ගැන කල්පනා කරමින් සිටින කාලය තුල එය ඔබේ සිතට පීඩාවක් වන්නේය ලොකු ගෙඩිය දුන්නද ඔබේ සිත තුල තවමත් පවත්නේ නොකමැත්තේ හැඟීම් මාත්‍රයකි ඒත් ලොකු ගෙඩිය දීමට ඔබ තිරලෙස අදිටන් කරගත් සැනින් එම ගැටලුව එයින්ම निराකරණය වන්නේය පවත්නා ස්වභාවයට එරෙහිව නිවැරදි ආකාරයට ක්‍රියා කිරීම යනු මෙය වන්නේය මෙසේ ක්‍රියා කිරීම තුලින් ඔබ ඔබේම ස්වාමියා වන්න එසේ වීමට නොහැකි වුවහොත් ඔබ ඔබේම අතකොලුවක් බවට පත් වෙමින් දිගින් දිගටම ආත්මාර්ථකාමී වන්නේය ගත වූ කාලයේ අපි හැම කෙනෙකුම ආත්මාර්ථකාමී බවින් යුතුව සිටියෙමු මෙය පළමුවෙන්ම උගල්ලා දැමිය යුතු ක්ලේශයකි පාලි ත්‍රිපිටකයට අනුව දීම හැඳින්වෙනුයේ දාන යනුවෙනි එහි අර්ථය නම් අන්‍යයන්ට සතුට ගෙන දීම යන්නය එය මනස කෙලෙසුන් වලින් පිරිසුදු කර ගැනීමට උපකාරී වන ධර්මතාවයන්ගෙන් එකකි මේ කාරණා ගැන මෙනෙහි කර බලා ඔබේ භාවනා පුහුණුව තුළින් මේ ගුණය දියුණු කරගන්න ඥානය පහළවන විට මනස ආලෝකමත් වන්නේය පුහුදුන් මිනිසුන්ගේ මනස තුළ ලෝක ධර්මතාවයන් පවති සැනසිලි සුවය ලබා ගැනීමට සතුටු වන විට
ඔහුගේ මනස තුල ලෝක ධර්මතාවයන් හටගෙනි. මනස අවිද්‍යාවෙන් යට වූ විට ඒ තුල ඇත්තේ අන්ධකාරය පමණකි. ඥාණය පහළ වන විට මනස ආලෝකමත් වන්නේය. මක් නිසාද? ඒ දෙකම හටගන්නේ එකම තැනකින් වන නිසාවෙනි. අවිද්‍යාව පහළ වී ඇති විට ඥාණයට පිවිසෙ නොහැකි වන්නේ මනස විසින් අවිද්‍යාව භාරගෙන ඇති නිසාය. ඥාණය පහළ වූ විට අවිද්‍යාවට ඒ තුල ඉඩක් නැමැත්තේය. තමන්ගේ මනසින්ම පුහුණුවන ලෙස බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට උගන්වා වදාරන ලද්දේ එහෙයිනි. එයට හේතුව ලෝකය බිහි වී ඇත්තේ මේ මතය තුලවන බැවිනි. ලෝක ධර්මතාවයන්ගේ පැවැත්ම ඇත්තේද ඒ තුලින් සමත විදර්ශනා තුලින් කෙරෙහි විමර්ශනය නම් වූ අෂ්ටාංගික මාර්ගයත් ප්‍රබල වෑයමත් අප විසින්ම වඩනු ලබන ප්‍රඥාවන් නිසා ලෝකය කෙරෙහි අප තුල පවත්නා ග්‍රහණය ලිහිල් වන්නේය. ලෝභය, ద్వේෂය හා මෝහය තුනී වන්නේය. මෙසේ තුනී වූ කල ඒවායේ පවත්නා යථා ස්වභාවය අපි උගෙන ගනිමු. කීර්තිය, ලාභය, සතුට හෝ දුක වේදනාව අත් දකින විට ඒවාද දැනගනිමු. ලෝකය පවත්නේ අප තුලම බැවින් එය අභිභවා යාමට පළමු අපි මේ දේවල් දැන සිටිය යුත්තේය. මේවායින් නිදහස් වන විට නිවසක් තුලින් පිටව යාම හා සමානය. නිවසට ඇතුල් වන විට එහි අප තුල ඇති කරනුයේ කවර ස්වභාවයේ හැඟීමක්ද? දොරෙන් ඇතුල් වී නිවස තුලට පිවිස බවේ හැඟීමක් අප තුල ඇතිවන්නේය. නිවසින් එළියට එන විට ගෙතුලින් පිටතට ආ බවත් නිවස ඇතුළත මෙන් පිටත අඳුරු ස්වභාවය නොපවත්නා බවත් අපට හැඟින්නේය. නිවසට ඇතුළු වූ මෙම ක්‍රියාව ලෝක ධර්මතාවයන් තුළට රිංගා ගැනීමකට සමානය. ලෝක ධර්මතාවයන් විනාශ කර දැමූ මනස නිවසින් බැහැරවන මිනිසාට සමානය. එහෙයින් තමා විසින්ම ධර්මය දැකගන්නා අයකු බවට භාවනාන යෝගියා පත්විය යුත්තේය. තමා වෙතින් ලෝක ධර්මතාවයන් ඉවත් වී ඇති හෝ නොමැති බව තමා තුළ මාර්ගයේ දියුණු වී ඇති හෝ නොමැති බව ඔහු විසින්ම දැනගන්නේය. මාර්ගය දියුණු කර ඇති විට ඒ තුළින් ලෝක ධර්මතාවයන්ට බාධා පමුණුවයි. මාර්ගයේ ශක්තිමත් භාවයෙන් ශක්තිමත් භාවයට පත්වෙයි. වැරදි දැකීම තුරන් වන විට නිවැරදි දැකීම ඇතිවන්නේය. අවසානයේ මාර්ගය විසින් ක්ලේශයන් ශුන්‍ය කර දමනු ලබයි. හරි දැක්ම හා වැරදි දැක්ම පවතිනුයේ මේ දෙක සමගය. වැරදි දැක්ම තුළ ඊටම අයත් වූ මුලාවේ ස්වභාවයද ඊටම අයත් වූ ඥානයක්ද ඇති බව වටහා ගන්න. ඥානයක් ඇති නමුත් එය මුලාවට වැටුණ එකකි. මාර්ගය දියුණු කර ගැනීමට වෙරදරන යෝගාවචරයා විසින් යම් වෙන්වයාමක් අත්දකිනු ලබන්නේය. ඔහු එක් අයකු වශයෙන් නොව දෙදෙනෙකු ලෙස ඔහුට හැඟෙයි. මේ දෙදෙනා වෙන් වෙති, දෙපසට ඇදෙති. මෙම වෙන්වයාම නොහොත් බැහැරවීම ඔහුගේ විමර්ශනය තුළින් ඔහු දකී. මනස තුළ ප්‍රඥාව පහළ වන තෙක් මෙම වෙන්වීම දිගින් දිගටම ක්‍රියාත්මක වන්නේය. සමහර විටක විපස්සනා උපක්ලේශයන් නිසා මේ මෙසේ වීමට පුළුවන්. භාවනාව තුළින් කුසලානි සංස ලබා ගැනීමට උත්සාහ කර ඒවා දැක ගැනීමෙන් පසු අප තුළ ඒවා කෙරෙහි එල්බ ගැනීමක් ඇතිවන්නේය. භාවනාව තුළින් යමක් ලබා ගැනීමට අප තුළ පවත්නා තෘෂ්ණාව නිසා මෙයාකාරයෙන් එල්බ ගැනීමක් ඇතිවන්නේය. විපස්සනා උපක්ලේශය යනු මෙයයි. එය කෙලෙස් නුවණ හෙවත් කෙලෙස් බර නුවණයි. යහපත ළඟා කර ගනිමින් ඇතමුන් එය කෙරෙහිම එල්බ සිටිති. සීලය වඩමින් ඒ කෙරෙහිම එල්බ සිටිති. යහපතට හෝ ඥානයට ඇලී පවත්නා එම ක්‍රියාව උපක්ලේශය වන්නේය. විපස්සනා වඩන විට ඔබ ප්‍රවේසම් වන්න. විපස්සනා උපක්ලේශ ගැන විමසිලිමත් වන්න.
ඒ තරමටම සූක්ෂම බැවින් ඒවා නියම විදර්ශනාවෙන් වෙන්කර හඳුනා ගැනීමට හැකිය. විපස්සනා උපක්ලේශයන්ගේ ප්‍රතිඵලයක් නිසා වේදනා හැඟීම් පහළ නොවන්නේය. මනස තුල පවතින්නේ සාමකාමී බවකි. ඒ තුල සතුට හා අසතුට යන දෙකම නිෂ්ක්‍රීය වී ඇත්තේය. ඔබටම මෙය දැක ගැනීමට හැකිය. විඳ දරා ගැනීම මෙම පුහුණුව සඳහා විඳ දරා ගැනීම අවශ්‍ය වෙයි. ඇතමන් භාවනා පුහුණුව සඳහා පැමිණි විට කවර හෝ කරදරයක් විඳීමට ප්‍රිය නොවේති. කැළඹීමේ ස්වභාවය ඔවුන්ට රිසි නොවේ. එහෙත් ඔවුන් තුල එය පෙර පරිදිම පවතින්නේය. කැළඹිලි ස්වභාවයේ කෙලවර දැක ගැනීම සඳහා අප ඒ තුලින්ම වෙර දැරිය යුත්තේය. එහෙයින් ඔබේ පුහුණුව තුල එයාකාර කැළඹිලි ස්වභාවයක් පැවතීම සුභ දෙයකි. එය නොපැවතීම යහපත් නොවේ. ඔබ එවිට අවශ්‍ය පමණට නිද්‍රාවෙහි ගත කරනු ඇත. ඔබට කවර තැනකට හෝ යාමට හෝ යමක් පැවසීමට අවශ්‍ය වූ විටක හුදෙක් ඔබේ ආශාවන්ට අනුරූප වන පරිදි එය කරන්නෙහිය. ලෞකික භාවයට ලෝකෝත්තර භාවය හරස්වන්නේය. වැරදි දැක්මට නිවැරදි දැක්ම එරෙහිවන්නේය. අපවිත්‍ර භාවයට පවිත්‍ර භාවය විරුද්ධවන්නේය. ධර්මය අපේ ආශාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේය. බොහොමයක් මිනිසුන් තුළ පවත්නා විශ්වාසය අල්පය. ඔවුනට වසර දෙකක් භාවනා කිරීමෙන් පසු විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය වන්නේය. ඒ සඳහා ඉක්මන් කිරීමේ අවශ්‍යතාවයක්ද ඔවුන් තුළ පවතී. වර්තමානයේ පුහුණුව සම්බන්ධව තවමත් සැක කරන අප පවසනුයේ එය කෙසේ කරමුද යනුවෙනි. සමහර විටක අපි ප්‍රබෝධයෙන් සිටිමු. සමහර විටක සන්තාපයෙන් සිටිමු. මේ කිසිවකින් වෙන්ව සිටීමට අපට නොහැකිය. වෙන්ව සිටීමට නොහැකි බව පවසන විට එයින් අදහස් වන්නේ කවරක්ද? ධර්මය ගැන නොදැන සිටීමද? හුදෙක් මෙම ස්වභාවය ධර්මය කෙරෙහි එනම් සිරුරහා මනස ගැන පවත්නා යථාර්ථය ගැන නොදැන සිටීමය. ප්‍රබෝධය, සන්තාපය, සතුට හා කනස්සල්ල යන මේවායින් කවරක්කෝ අප හෝ අපේ නොවේ. එහෙත් ඒවා එසේමය යනුවෙන් අපි පිළිගෙන සිටිමු. අප හා එක්ක පවත්නා විට ඒවා ඇත්ත හෙවත් ආත්ම පිණ්ඩයක් වශයෙන් අපි දැකගනිමු. එහෙයින් මෙම ආත්ම පිණ්ඩය විනාශ කර දමන ලෙස බුදුන් වහන්සේ විසින් උගන්වා වදාරන ලදී. එහි අදහස සක්කාය දෘෂ්ටිය දුරැලීම වන්නේය. ආත්මය නැතිකර දැමීම වන්නේය. ආත්මය නැති කළ විට අනාත්මය ඉබේ පහළ වන්නේය. සීලය පුහුණුවට අදාළ ඊළඟ කොටස සදාචාරාත්මක සංවර්ධනය හෙවත් සීලයයි. මව්පියන් විසින් තම දරුවන් රක්ෂා කරනු ලබන්නාක් මෙන් සීලය විසින් පුහුණුව රැකබලා ගනිමින් එය පෝෂණය කරනු ලබයි. සදාචාරාත්මක සංවර්ධනය පවත්වා ගැනීම යනුවෙන් අදහස් කෙරෙනුයේ අන්‍යන්ට හිංසා පීඩාදිය කිරීමෙන් වැළකී සිටීම පමණක් නොව අන්‍යන්ට උදව් උපකාර කිරීමත් ඔවුන් කුළු ගැන්වීමත් ඊට අදාළය. ඒ සඳහා ඔබ පහත දක්වන්නා වූ පංචශීලයවත් අවම වශයෙන් රැකගත යුත්තේය. 1. ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම. පංචශීලය යනු ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම හෝ සිතා මතා අන්‍යන්ට හිංසා පීඩාදිය කිරීමෙන් වැළකී සිටීම පමණක් නොව අන්‍යන් වෙත හොඳ හිත පැතිරවීමත් වේ. 2. අවංක බව. අන්‍යන්ගේ අයිතියට හානි පැමිණවීමෙන් වැළකී සිටීම නොයසේනම් සොරකම් නොකර සිටීම වේ. 3. ලිංගික සම්බන්ධතා තුළ සංයමය. ලිංගික සම්බන්ධතාවයන්ගේ සංයමයද දැන සිටිය යුතුය. ගෘහස්ථ ජීවිතය තුළ ස්වාමියා හා භාර්යාව මත පදනම් වූ පවුල් සංස්ථාව පවතින්නේය. ඔබේ ස්වාමියා හෝ භාර්යාව කවරෙක්ද කියා අවබෝධ කරගන්න. ඒ ගැන නිසි සීමාව බොහොමයක් දෙනා නොදනිති. එක් පුරුෂයෙකුගෙන් හෝ භාර්යාවකගෙන් සෑහීමකට පත්නවන අය බහු පුරුෂ හෝ බහු භාර්යා සේවනයට යොමු වෙති.
ඔබ ප්‍රණීත ආහාරයක් බුදින විට ප්‍රමාණයට වඩා එහි ඇති රසය ගැන තැකීමක් ඇති කර නොගන්න ඔබේ ආමාශය ගැන කල්පනා කර බලන අතර එහි අවශ්‍යතාවයන්ට සුදුසු ප්‍රමාණයක් කොතරම්ද කියා සලකා බලන්න අවශ්‍ය පමණට වඩා ආහාර ගත හොත් පීඩාවට ලක්වන්නේය එහෙයින් ඔබේ මධ්‍යස්ථ ප්‍රමාණය ගැන ඔබ දැන සිටිය යුත්තේය සංයමයේ ඊතා සුදුසු ක්‍රියා පිළිවෙතයි හුදෙක් එක් හවුල් කරුවෙකු පමණක් සිටීම ප්‍රමාණවත් වෙයි කිහිප දෙනෙකු සිටීම ඔබේ කැමැත්තට ඍසිසේ කටයුතු කිරීමට නිදහස් දීමක් වන නිසා එයින් අපමණවත් කරදර ඇති වෙයි හතර කතනෙහි අවංක භාවය මේද ක්ලේශයන් මුලිනුපුටා දැමීම සඳහා උපකාරකයක් වන්නේය ඔබ ඔබේ කතනයේදී අවංක හා ඍජු විය යුතුය සත්‍යවාදීව විවෘතව කතා කරන අයෙකු වන්න හරසුන්ද කතා කිරීමෙන් වළකින්න පහ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම මේවා සම්බන්ධයෙන් පැවතිය යුතු සංවරය ඔබ දැනගත යුතු අතර ඒවා මුලිමනින්ම අතහැර දැමීම වඩාත් සුදුසුය සමහරක් දෙනා තම තමන්ගේ පවුල් පසුබිමින් ඥාති හිතවතුන්ගෙන් භෞතික සැප සම්පත් ආදීන් මත්ව සිටිති ඒ මතුෙහි මද්ද්‍රව්‍යයද ගෙන තත්වය තවදුරටත් නරක අතට හැරවීමට වඩා මේ පවත්නා ප්‍රමාණය උවමනාවටත් වැඩිය මේවායින් කෙරෙනුයේ තම සිත තුළ හුදෙක් අන්ධකාරය පුරවා ගැනීම පමණකි එහෙයින් මම ඔබට කියමි ඔබ සත්‍ය කවරක්ද කියා දැනගන්න ඔබේ දෛනික ජීවිතයේදී ඔබට පීඩා ඇතිවන්නේ කවර දේවල් වලින්ද මෙම පීඩා ගෙන දෙන දේවලට හේතු වන්නේ ඔබේ කවර ක්‍රියාවක්ද යහපත් ක්‍රියාවන්ගෙන් යහපත් ප්‍රතිඵලයක් අයහපත් ක්‍රියාවන්ගෙන් අයහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේය ශීලය පවිත්‍ර වූ විට අන්‍යයන් කෙරෙහි අවංක භාවය ඇතිවීමටත් කරුණාවක් දැක්වීමටත් ඔබ තුළ හැඟීමක් පහළවන්නේය තෘප්තියත් කරදර වලින් හා පසුතැවිලි වීම වලින් නිදහස් වීමත් මේ තුලින් ලැබෙන්නේය කලහකාරී හා වේදනා ගෙන දෙන හැසිරීම නිසා ඇතිවන සිත් වේදනාව මේ තුලින් තුරන් වන්නේය මේ එක්තරා ආකාරයක සතුටකි මේ දිව්‍යමය ස්වභාවය තරම් වූ තත්වයකි ඒ තුල සුවයක් පවතින්නේය සීලේ තුලින් පහළවන්නා වූ තෘප්තිය නිසා ඔබ ආහාර බුදින්නේත් සැතපෙන්නේ තෘප්තියෙන් යුතුවමය සීලය ආරක්ෂා කර ගැනීම මෙම ප්‍රතිඵලය ලැබීමට ඇති වූ හේතුවයි යහපත පහළ වීම සඳහා අයහපත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම යන මෙය ධර්ම පුහුණුවේ එක් නියමයකි සීලය මෙයාකාරව ආරක්ෂා කරගත හොත් අයහපත තුරන් වී ඒ වෙනුවට පිළිසිඳ ගනි නිවැරදි ධර්ම පුහුණුවේ හෙවත් භාවනා පුහුණුවේ ප්‍රතිඵලය මෙයයි සතුටෙහි අතෘප්තිකර දායක පැත්තක්ද පවත්නා නිසා එහි ඇති වූ විපාක ගැන මෙනෙහි කර බලන ලෙස බුදුන් වහන්සේ දේශනා කර වදාළහ මෙයාකාරයෙන් සතුටක් භුක්ති විඳිමින් සිටින විට සාමාන්‍ය වශයෙන් පවත්නා තත්වය ඒ ගැන අවබෝධයක් නොතිබීමයි මේ ආකාරයේ මායාකාරී සතුටෙහි හේතුවෙන් සැබෑ ලෙසින් නිශ්චිත හා සෑමකල්ලි පවත්නා සතුට ආවරණය වන්නේය මෙම සතුට ස්ථිර හෝ කල්පවත්නා සතුටක් නොවේ ඊට වඩා එය ක්ලේශයන්ගේම ස්වරූපයකි අප ඒ වෙත ඇදගන්නා වූ සියුම් ආකාරයේ කෙලෙස් විශේෂයකි කවරෙක් උවද පියවනුයේ තෘප්තියෙන් යුතුව කල්ගත කිරීමටය සතුට පහළ වන්නේ අප තුළ යමක් කෙරේ ඇතිවන්නා වූ කැමැත්ත නිසාය එම කැමැත්ත අකමැත්තක් බවට පෙරළුණ වහාම දුක පහළ වන්නේය මෙම සතුටෙහි අස්තිර භාවයත් එහි සීමාවන් දැක ගැනීම සඳහා අප මෙනෙහි කිරීමේ කාර්යෙහි නිරත විය යුත්තේය දේවල් වල ස්වභාවය වෙනස් වූ විට දුක පහළ වන්නේය මෙම දුක උවද අස්තිර දෙයකි එය ස්ථිර හෝ නියත එකක් ලෙස නොසිතන්න
මෙයාකාරයේ සිතා බැලීම ආදීනවයන්ගේ දැකීම යනුවෙන් හඳුන්වා දෙනු ලැබේ. ඒ සංස්කාර ලෝකයේ තුල පවත්නා අතෘප්තිකර ස්වභාවය හා සීමා සහිත බව ගැන මෙනෙහි කිරීමකි. මෙයින් අදහස් කෙරෙනුයේ සතුට මතු පිටින් පවත්නා ස්වභාවයෙන්ම එය දැක නොගෙන ඒ ගැන මෙනෙහි කර බැලීමය. ඔබ එහි අස්තිර ස්වභාවය දැක ගනිමින් ඒහා තදින් නොබැඳෙන්න. එය අල්ලා ගත යුතු නමුත් ඒහා බැඳී පවතිනා වූ යහපත හා අයහපත යන දෙකම දැක ගනිමින් එයට යන්නට ඉඩ හරින්න. බොහෝමයක් දෙනා යම් පමණක සතුටක් අත්කර ගැනීමෙන් පසු පරිස්සම් නොවීමේ හා තවදුරටත් භාවනා පුහුණුවේ යෙදී නොසිටීමේ නැඹුරුතාවයක් ඇති කර ගනිති. ඔවුහු ලබාගත් සතුට තුලම රැඳී සිටිති. තවදුරටත් ඉදිරියට යාමක් ඔවුනට අවශ්‍ය නැත්තේය. ඔවුන් වඩාත් කැමති වන්නේ ඒ දිව්‍යමය සතුට තුල රැඳී සිටීමටය. සුවදායක හැඟීමක් පවත්නා නමුත් සැබෑ අවබෝධත්වයක් ඒ තුල නැත. මුලාවට හසුව සිටීමෙන් වැළකී සිටීම සඳහා ඔබ මෙනෙහි කිරීමේ කාර්යයෙහි නිරත වන්න. සතුට තුල පවතිනා වූ හිස් බව ගැන අප වරින් වර මෙනෙහි කර බැලිය යුත්තේය. එය දිගටම නොපවතිනා වූ අනිත්‍ය ස්වභාවයක් බව අවබෝධ කරගත යුත්තේය. ඔබට එයින් ඉක්මනින්ම දුරස්ත වීමට සිදුවන්නේය. සතුට අතුරුදහන්ව ගිය පසු ඒ වෙනුවට නැවතත් එළඹෙන්නේ දුකය. එවිට එහි ස්ථිර භාවයක් කොයින්ද? නිපුණත්වයෙන් යුතුව භාවනා කිරීම සඳහා ඔබ සතුට තුළ නිසගයෙන්ම පවත්නා ආදීනවයන් දැකගන්න මෙනෙහි කර බැලීම සිදිවිය යුත්තේ මේ ආකාරයටය. සතුටක් පහළ වූ විට එහි ඇති ආදීනව දුස්සමාන බවට පත්වන තෙක් ඒ ගැන මනවින් සිතා බැලිය යුතුය. දේවල් තුල පවත්නා දුක් සහිත ස්වභාවය දැකගත් විට ඔබේ සිතට නෙක්ඛම්මතාවය ගැන අවබෝධයක් ලැබෙන්නේය. එය දේවල් අතහැර දැමීම සම්බන්ධයෙන් ප්‍රත්‍යවේක්ෂණයෙහි යෙදීම වේ. මේ තුලින් කලකිරීමේ ස්වභාවයට පත්වන මනස එයින් ගැලවීමේ මගක් සෙවීමෙහි නියුතුවන්නේය. රූප ස්වභාවයන්ගේත් රසයන්ගේත් ආදරයෙහි හා ද්වේෂයෙහි පවතිනා වූ සැබෑ ස්වરૂපය දැක ගැනීමෙන් පසු මෙම කලකිරීම හටගැනේ. කලකිරීම යනුවෙන් මෙහිදී අදහස් කෙරෙනුයේ දේවල් තදින් ග්‍රහණය කර ගැනීමේ හෙවත් අල්ලා ගැනීමේ හෝ ඒවාට ඇලී සිටීමේ ආසාවක් අප තුල තවදුරටත් නොපවත්නා බවය. ඇලීමෙන් තොර සමචිත්ත භාවයෙන් යුතුව නිරීක්ෂණයෙහි යෙදෙමින් සුව පහසුවෙන් සිටිය හැකි එම ස්ථානය කරා ලංවන තෙක්ම ඔබ තෘෂ්ණාව කෙරෙන් දුරස්ථව සිටිනු ඇත. භාවනාව තුළින් පහළවන්නා වූ සැබෑ සැනසිලි සුවය නම් මෙය වන්නේය. ප්‍රකෘති මනස හැදෑරීම. අපේ භාවනා පුහුණු ක්‍රමය දේවල් දෙස සමීපව බලා හිඳිමින් ඒවා පැහැදිලි වශයෙන් තේරුම් ගැනීම වන්නේය. ඒ සඳහා අප තුළ නොපසුබට උත්සාහයක්ද නිත්‍ය ක්‍රියාකාරීත්වයක්ද ඇත්තේය. එහෙත් එක්වරටම කඩා පැනීමක් හෝ තදියම් බවක් අප තුළ නැත. අප තුළ ඉතා සෙමින් ක්‍රියා කිරීමක්ද නැත. මෙම පුහුණුව අප යන මාර්ගය පැහැදිලි කර ගනිමින් සියල්ල එකටගෙන එකලස් බවක් ඇතිකර ගැනීම පිණිස යම් පරමාර්ථයක් හෙවත් අරමුණක් කරා යන ගමනකි. එහෙයින් අපේ පුහුණුවට යම් පරමාර්ථයක් තිබේ. අප බොහෝ දෙනා මෙම භාවනා පුහුණුව ආරම්භ කරන මුල් අවස්ථාවේ එය කරන්නේ වෙන කවරක් නිසා හෝ නොව ඒ ගැන අප තුළ ආසාවක් පවත්නා නිසාය. මේ අවස්ථාවේදී පහළවන්නා වූ ආශාව වැරදි ආකාරයේ එකකි. එය වැරදි අවබෝධය සමග මිශ්‍ර වූ ආශාවකි. ආශාව වැරදි වැටහීම සමග මේ ආකාරයෙන් මිශ්‍ර නොවී පවත්නා විට අප පවසනුයේ එය ප්‍රඥාව සමග මිශ්‍ර වූ ආශාවක්ය යනුවෙනි. එය මෝහයෙන් වැසී පවත්නා ආශාවක් නොවන්නේය. නිවැරදි අවබෝධය සමග මිශ්‍ර වූ ආශාවකි. අප මෙම තත්ත්වය හඳුන්වා දෙනු ලබනුයේ පාරමිතා බලයෙන්
නොයසේනම් පෙරපින් බලයෙන් ඇති වූවක් ලෙසය. එසේ වුවත් මෙම තත්වය හැම දෙනෙකු තුළම නොපවති. සමහරු ආශාවන් තිබීම ගැන ආශා නොකරති. එසේත් නොමැතිනම් ආශාවන් නොතිබීම ගැන ආශා කරති. එසේ වන්නේ අපේ පුහුණුව ආශාවන් කෙරෙහි යොමු නොවූ එකක් ලෙස ඔවුන් කල්පනා කරන නිසාය. ඒ කෙසේ වුවත් ආශාවක් නොතිබුණොත් අපේ පුහුණුව සඳහා ක්‍රමයක්ද නොතිබෙන්නේය. මෙය අපට දැක බලාගත හැක්කේය. බුදුන් වහන්සේ මෙන්ම උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා පුහුණු වූයේත් කෙලෙසුන් ශුන්‍ය කර දැමීම සඳහාය. එහෙයින් අප තුළද අපේ පුහුණුවට මෙන්ම කෙලෙසුන් ශුන්‍ය කර දැමීමටත් ආශාවන් තිබිය යුත්තේය. සැනසිලි සුවය තිබීම සඳහා අප තුළ ආශාවක් පැවතිය යුතු අතර අවුල් සහගත බවක් නොතිබීම සඳහාද ආශාවක් පැවතිය යුත්තේය. ඒ කෙසේ වුවද එය වැරදි අවබෝධය සමග මිශ්‍ර එකක් වුවහොත් එයින් සිදුවනුයේ දුෂ්කරතාවයන් තව තවත් වැඩිවීමක් පමණකි. අවංකව පවසතහොත් අප සිටිනුයේ ඒ ගැන කිසිවක්ම නොදැනය. එසේම අප දන්නා දෙයින්ද ප්‍රතිඵලයක් නොලැබෙන්නේ දන්නා දේ නිසි පරිදි සොයා ගැනීමට හැකිවන නිසාය. බුදුන් වහන්සේ ඇතුළු හැම කෙනෙකුම තම පුහුණුව මුලින්ම මේ ආකාරයට පටන් ගත්තේ ඒ කෙරෙහි ආශාවක් ඇතිවය. පැහැදිලි සුවය ඇතිකර ගැනීමේ හා අවුල් සහගත බව මෙන්ම දුක නැති කිරීමේ ආශාවක් ඇතිවිය. මෙම ආශාවන් දෙකෙහිම අඩු නැති වැඩිත් නැති සමාන අගයක් පවතින්නේය. මේ අවබෝධ කර නොගත් විට අවුල් සහගත බවින් නිදහස් වීමට ඇති ආශාව හා දුක නැමැතිව සිටීමට ඇති ආශාව යන දෙකම කෙලෙස් බවට පත්වන්නේය. එය ආශා කිරීමේ අඥාන ක්‍රමයයි. එය ප්‍රඥාවෙන් තොර ආශා කිරීමය. අපේ පුහුණුවේදී කාම සුඛල්ලිකානු යෝගය හෝ අත්තකිලමථානු යෝගය වශයෙන් දැකගනු ලබන්නේ මෙම ආශාවයි. අපේ ආචාර්යින් වහන්සේ වන බුදුන් වහන්සේත් මෙම සටන තුළ හුදෙක් මෙම ඔබතෝ කෝටික ප්‍රශ්නය තුළ හිර වී සිටිසේක. තමන් වහන්සේගේ පුහුණුව සඳහා උන්වහන්සේ විසින් කොතෙකුත් ක්‍රම අනුගමනය කරනු ලැබුමුත් ඒවා හුදෙක් මෙම අන්තයන් දෙක තුළින්ම කෙලවර විය. දැන් අප සිටින්නේද එම තත්ත්වයෙන්මය. අප තවමත් සිටුනේ මෙම දිත්තයන්ගෙන් පීඩා විඳිමිනි. එහෙයින් අපි නියම මාර්ගයෙන් පිටතට පනිමින් සිටිමු. කෙසේ වුවද අප අපේ පුහුණුව මුලින්ම ආරම්භ කළ යුතු වන්නේ මේ ආකාරයටය. අප එය ආරම්භ කරනුයේ පෘතජ්ජන කෙලෙස් බර ප්‍රඥාවෙන් හා නිවැරදි අවබෝධයකින් තොර ආශාවන් ඇති පුද්ගලයන් ලෙසය. නිවැරදි වටහා ගැනීමක් නොමැති විට මෙම දෙයාකාරයේම ආශාවන් අපට එරෙහිව ක්‍රියා කරනු ඇත්තේය. ආශාවීම වුවත් ආශා නොවීම වුවත් එය තෘෂ්ණාවමය. මෙම ස්වභාවයන් දෙක කෙරේ වටහා ගැනීමට නොහැකි නම් ඒවා ගැන ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න අපි නොදනිමු. ඒවා පසුපස ඉදිරියට යාම මෙන්ම ආපස්සට යාමද වැරදිය කියා හැඟෙන අතර එසේ නොකර සිටීමටද නොහැකිය. අප කවරක් කළත් ආශාව තවත් වැඩිවෙන බව හුදෙක්ම දැකගත හැකිය. මෙසේ වන්නේ අප තුළ ප්‍රඥාව නොපවත්නා නිසාත් තෘෂ්ණාව පවත්නා නිසාත්ය. සාංකාව හා කුතුහලය තුරන් කිරීම. බුදුන් වහන්සේ විසින් අපට උගන්වා වදාරණ ලද්දේ අපේ ශරීරය ගැන මෙනෙහි කර බලන ලෙසය. උදාහරණයක් වශයෙන් දක්වතොත් හිසකෙස් ලෝම නිය දත්හා සමයන මේ සියල්ලක්ම ශරීරය යටතට ගෙනෙයි. මෙම දේවල් දෙස බලන්න අප සමගම පවත්නා මේ සෑම දෙයක් ගැනම පැහැදිලි අවබෝධයක් නොමැතිනම් අපට අන්‍යන් ගැනද අවබෝධයක් නොලැබෙනු ඇත. අපට අන්‍යන් ගැන පැහැදිලි දැකීමක් හෝ අප ගැනම දැකීමක් නොතිබෙයි. කෙසේ වුවද අපේ ශරීර ස්වභාවය පැහැදිලි ලෙස දැකගනිමින් එය වටහා ගතහොත්
අප තුල අන්‍යයන් ගැන පහළ වන සාංකාව හා කුතුහලය තුරන් වන්නේය. මෙසේ වනුයේ නාම හා රූප යන දෙක කාහටත් පොදු වන නිසාය. අපට ලෝකයේ ඇති හැම ශරීරයක්ම පරීක්ෂා කර බැලීමට අවශ්‍ය නොවන්නේ ඒවා අපේ ශරීරවලටත් අපේ ශරීර ඒවාටත් සමාන වන නිසාය. අප තුල මෙවැනි අවබෝධයක් පැවතියොත් අපේ බර ලිහිල්වන්නේය. මෙවැනි අවබෝධයක් නොමැති විට අප කරන එකම දේ අපේ බර තව තවත් වැඩි කර ගැනීමය. අන්‍යයන් ගැන දැන ගැනීම පිණිස ලෝකයේ ඇති හැම ශරීරයක්ම පරීක්ෂා කර බැලීම සඳහා යාමට සිදු වුවහොත් එය ඉමහත් දුෂ්කර කාර්යයක් වනු ඇත. ඒ තුලින් අප ඉතාමත් ඉක්මනට අධෛර්යයට පත් වනු ඇත. අපේ විනය පිටකයද මේ හා සමාන වූවකි. විනය පිටකය දෙස බැලූ විට අපට හැඟෙනුයේ ඒ තුල ඇති දේවල් පිළිගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බවය. ඒ තුල ඇති හැම නීතියක්ම පිළිපැදීම, ඒ හැම එකක් ගැන උගෙනීම හා අපේ පුහුණුව ඒ හැම නීතියක් සමග නිරීක්ෂණය කර බැලීම අප විසින් පවත්වනු ලැබිය යුත්තේය. ඒ ගැන හුදෙක් සරලව කල්පනා කළහොත් එය කෙසේවත් කළ නොහැකි දෙයක් කියා සිතෙනු ඇත. ගණනින් බොහොමයක් වන මේ සියලු නීති වචනානුසාරයෙන් කියවා බලා ඒ තුළින් කල්පනාවට නැගෙන දෙය නිකරුණේ අනුගමනය කිරීමට ගියහොත් ඒ හැම එකක් ආරක්ෂා කර ගැනීම ඇත්ත වශයෙන්ම අපේ හැකියාවන්ට ඔබ්බෙන් පවතින්නක් බව අප තීරණයකට ඒමට පුළුවන්. විනය සම්බන්ධව මෙවැනි ආකල්පයක් ඇති කරගත් හැම කෙනෙකුටම හැඟෙනුවේ නීති පමණට වැඩි යනුවෙනි. විනය නීති පොත්තුලින් කියා දෙනු ලබන්නේ අප මේ හැම නීතියකටම අනුව අප ගැනම පරීක්ෂාවෙන් සිට එම නීති තදින්ම අනුගමනය කළ යුතු බවය. මේ අන්දමට ඒ හැම එකක් ගැනම දැනගනිමින් ඒවා යහමින් ආරක්ෂා කළ යුතු බවද මෙම ග්‍රන්ථවලින් කියවේ. මේද පෙරකී අන්‍යයන් ගැන වැටහීමක් ලබා ගැනීම සඳහා අප සෑම තැනකටම ගොස් එක්කෙනෙකු හෝ අත් නොහැර සෑම කෙනෙකුම පරීක්ෂා කර බැලිය යුතුය යන කියමනට සමානය. මෙය ඉතා දැඩි ලෙස එල්බ ගනු ලැබූ ආකල්පයකි. එසේ වනුයේ ග්‍රන්ථවල සඳහන් දේවල් ඒවායේ අනුසාරයෙන්ම භාර ගන්නා නිසාය. පිටක ග්‍රන්ථ අනුගමනය කළහොත් අපට ක්‍රියා කිරීමට සිදුවන්නේ ඒ ආකාරයටය. සමහර ගුරුවරුන් විසින් උගන්වා දෙනු ලබන ආකාරයද මෙය වන්නේය. එනම් පොත්වල කියා දී තිබෙන දෙය තදින්ම අනුගමනය කළ යුතු බවකි, ග්‍රහණය කරගත යුතු බවකි. එය ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීම හුදෙක්ම කළ නොහැකි දෙයක් වන්නේය. අප අපේ මනස රැකගන්නේ කෙසේද කියා දැනගතහොත් එය හැම විනය නීතියක්ම රැක ගැනීමට සමානය. න්‍යායන් හා පුහුණුව. ධර්මය තුළ පවත්නා න්‍යායන් පිළිබඳව උගෙනීම මේ ආකාරයට කළහොත් අපේ පුහුණුව මොනම ආකාරයකින්වත් දියුණුවට පත් නොවන්නේය. අප තුළ ඒ කෙරෙහි ඇති විශ්වාසය සැබෑ ලෙසින්ම අතුරුදහන් වන්නේය. මාර්ගය කෙරෙහි අප තුළ පවත්නා විශ්වාසයද විනාශ වන්නේය. එසේ වන්නේ අප තවමත් අවබෝධය ලබා නැති මිනිසුන්වර නිසාවෙනි. ප්‍රඥාව ඇති වූ විට මුළු ලෝකයේම සිටින සියලුම පුද්ගලයන් හුදෙක් මේ එකම පුද්ගලයාට සමානය කියා අපි වටහා ගනිමු. ඔවුහු හැම කෙනෙකුටම එකම පුද්ගලයාට සමානය. අත් ශරීරය හා මනස ගැන උගෙනීමක් කිරීමක් සිදු කරන්නේ ඒක් ආකාරයට. ආත්ම ශරීරයෙන් හා මනසේ ස්වභාවය ගැන දැන ගැනීමත් සමග හැම කෙනෙකුගේම ශරීරය හා මනස ගැන අවබෝධයක් ඇතිවන්නේය. මේ ආකාරයට අනුව අපේ පුහුණුවේ බර සැහැල්ලු වන්නේය. බුදුන් වහන්සේ දේශනා කළේ ඉගැන්වීමට හා පුහුණුවීම අප විසින් අපටම සිදුකර ගත යුතු බවකි. වෙනත් කෙනෙකුට ඔබ සඳහා එය කළ නොහැක්කේය. අපි අපේම පැවැත්ම ගැන උගැනීමත් වටහා ගැනීමත් සිදු කරන විට හැම අයෙකුගේම පැවැත්ම පිළිබඳ ස්වභාවය වටහා ගන්නෙමු.
හැම කෙනෙකුගේම ස්වභාවය සැබෑ වශයෙන් එකම එකකි. අප එකම ඖෂධ සැලකින් නිකුත් කරන ලබන එකම වර්ගයක නිෂ්පාදනයන් වෙනිය. ඒ වායේ වෙනස පවත්නේ පැලය වර්ග තුල පමණකි. එහෙත් එක් වර්ගයක් බෝට් හායි යනුවෙන්ද තවත් වර්ගයක් තුම්ජායි යනුවෙන්ද හැඳින්වේ. මෙම දෙවර්ගයම වේදනා නාශක ඖෂධයන් වන අතර ඒවායින් කෙරෙනුයේ එකම කාර්යයකි. එය හැරෙන්නට ඒවායේ සැබෑ වෙනසක් නැත්තේය. සියල්ල ක්‍රමයෙන් එකලස් බවට පත්කර ගනිමින් සිටින විට දේවල් ගැන දැක ගන්නා මෙම ක්‍රමය පහසු එකක් බව දැන ගැනීමට හැකිවන්නේය. දේවල් දෙස සුපරික්ෂාකාරීව සිටීම යන්නෙන් කියවෙනුයේ මෙයටය. අපේ පුහුණුව ඇරඹෙන්නේද එතැනිනි. අපි එය ඉටු කිරීමේ ප්‍රවීණයන් බවට පත්ව සිටිමු. අපි අවබෝධය ලබා ගන්නා තෙක් එය දිගින් දිගටම කරන්නෙමු. අවබෝධය ලබා ගැනීමෙන් පසු අපි යථා ස්වභාවය පැහැදිලිව දැකගන්නෙමු. අප එහෙයින් කරනුයේ මේ පුහුණුව කෙරෙහි වැටහීමක් ඇතිවන තෙක් එය දිගින් දිගටම කිරීම වේ. එවිට අප තුළ පවත්නා විශේෂ නැමියාවන්ට හා හැකියාවන්ට අනුව කෙටි කලකින් නව ආකාරයක අවබෝධයක් පහළවන්නේය. මෙය හැඳින්වෙන්නේ ධර්මය පිරිසිඳ දැනීම යනුවෙනි. මනස තුළ සප්ත බොජ්ජංග ධර්මයන්ගේ පහළවීම සිදුවනුයේ ඒ ආකාරයටය. ධම්ම විචය යනුවෙන් හැඳින්වෙනුයේ ඉන් එකකි. අනෙක් ඒවා නම් සතිය, වීරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව වන්නේය. සප්ත බොජ්ජංග ධර්ම පිළිබඳව අධ්‍යයනය කර ඇත්නම් අප ඒ තුළින් දැනගෙන සිටුනියේ ඒවා ගැන පොත්වලින් කියාදෙන ලබන කරුණු පමණය. ඒ හැර අප සැබෑ බොජ්ජංග ධර්මයන් දැක නැත්තේය. සැබෑ බොජ්ජංග ධර්ම පහළ වනුයේ මනස තුළය. බුදුන් වහන්සේ විසින් නොයෙකුත් ආකාරයේ ඉගැන්වීම් සියල්ලක්ම කළේ එයාකාරයටය. දුකින් අත්මිදීමේ ක්‍රමයන් සියලුම බුදුන් වහන්සේලා විසින් කියාදනු ලැබූ අතර ග්‍රන්ථාරෝඪ කරන ලද එම ඉගැන්වීම් අප විසින් හඳුන්වනු ලබනුයේ න්‍යායාත්මක උගැන්වීම් ලෙසය. මෙම න්‍යායන් පළමුවෙන්ම ආරම්භ වූයේ පුහුණුව තුළිනි. එහෙත් දැන් ඒවා හුදෙක් පොත්වල ඉගැන්වීම් හෙවත් උගෙනීම පමණක් බවට සීමා වී ඇත්තේය. සැබෑ සම්බොජ්ජංග ධර්ම අතුරුදහන් වීමට හේතුව ඒවා අපේ ඇතුළාන්ත දෘෂ්ටියට නතු කර නොගන්නා නිසාත් මනස තුළින් දැක නොගන්නා නිසාත්ය. සම්බොජ්ජංගය ධර්ම පහළ වනුයේ නම් එම පහළවීම සිදුවනුයේ පුහුණුව තුළිනි. පුහුණුව තුළින් පහළවන්නා වූ මෙම සම්බොජ්ජංග ධර්ම ධර්මාවබෝධය ලැබීම සඳහා හේතුකාරකයන් බවට පත්වන්නේය. ඒවායේ පහළවීම අපේ පුහුණුවේ නිවැරදි භාවය දක්වන්නක් ලෙස යොදා ගැනීමට හැකිවන්නේය. නිවැරදි ආකාරයට පුහුණු නොවන විට ඒවායේ දැකීමක් සිදුවන්නේය. ධර්මය දැක ගැනීමට හැකිවනුයේ නිවැරදි ආකාරයට පුහුණු වීම තුළිනි. ඔබ ගමන් කරන මාර්ගය ගැන ක්‍රමයෙන් දැක ගනිමින් විමර්ශනයේද යෙදෙමින් පුහුණුව නොකඩවා කරගෙන යන ලෙස අප පවසා සිටිනුයේ ඒ නිසාවෙනි. ඔබ සොයන දේ මේ තුළින් හැර අන් කවර තැනකින් හෝ සොයාගත නොහැකි බව අවධාරණයට ගන්න. තවද පොත්වලින් උගෙනීම තුළින් විද්‍යමාන වන අවබෝධය හා භාවනා පුහුණුව තුළින් ලබා ගන්නා අවබෝධය එකක් නොවේ. ඒවායේ ඒකාකාරී බවක් දක්නට ඇතත් එකක් අනෙකට වඩා ගැඹුරුය. සිතෙහි දමනය වීමක් ඇතිවීම සඳහාත් සියල්ල අත්හැර දැමීම සඳහාත් මඟ පෙන්වීම ලබා දෙන්නේ භාවනාවෙන් ලැබෙන අවබෝධය තුළිනි. සිතෙහි සම්පූර්ණ දමනයක් ඇතිවන තෙක් අපි නොපසුබටව උත්සාහ කරමු. මෙනෙහි කිරීම නොනවත්වා කරගෙන යන්නෙමු. අප තුළ ආශාවක් තරහක් හෝ පිළිකුලක් හටගත් විට ඒවා කෙරෙහි උදාසීන බවක් නොදක්වන්නෙමු. ඒවා නිකරුණේ අතහැර නොදමමු. පහළ වූයේ කෙසේද කවර තැනකින්ද යන්න දැන ගැනීම සඳහා ඒවා ගැන විමර්ශනයේ යෙදෙමු. මනස තුළ එවැනි මනෝභාවයන් දැනටමත් පවතින්නේ නම් ඒවා අපට විරුද්ධව ක්‍රියා කරනුයේ කෙසේද කියා අපේ මෙනෙහි කිරීම තුළින් දැකගන්නෙමු.
ඒවා විශ්වාසයට ගනිමින් ඒවායේ පසුපස යාම තුළින් අප විසින් අපටම ඇති කරගනු ලබන්න වූ දුෂ්කරතාවයන් මොනවාද යන්න පැහැදිලි වශයෙන් දැක ගනිමින් ඒවා පිළිබඳ අවබෝධයක් ලබා ගන්නෙමු. මෙ ආකාරයේ අවබෝධයක් ඇතිවීම සිදු වනුයේ පිරිසුදු මනසක් තුළින් හැර අන් කවර තැනකින් හෝ නොවේ. න්‍යායන් හදාරන අයද භාවනා කරන අයද අතර එකිනෙකා කෙරේ වැරදි වැටහීමක් ඇතිවීමට කාරණය මෙයයි. න්‍යායන් හදාරන අය විශේෂ අවධාරණකින් යුතුව කියා සිටින්නේ භාවනා පුහුණුව පමණක් කරන භික්ෂූන් තමන්ගේම මතයන්ට අනුව ක්‍රියා කරන අතර ඔවුන්ගේ ධර්මයට පදනමක් නැත යනුවෙනි. මෙම න්‍යායන් හැදෑරීමේ ක්‍රමය හා භාවනා පුහුණුවේ යෙදෙන ක්‍රමය එක්පසකින් බලන කල එකම එකකි. මේ දෙක අතෙහි පිටි අල්ල හා උඩු අල්ල වැනිය කියා කල්පනා කළහොත් එය වටහා ගැනීමට අපහසු නොවනු ඇත. අල්ල උඩු අතට සිටිනසේ අත දිග හැරියහොත් පිටි අල්ල නොපෙනී යයි. එහෙත් පිටි අල්ල කොතනකට හෝ ගොස් නැත්තේය. උඩු අල්ල යටින් සැඟවී තිබේ. එය පෙනෙන්නට නැත කියා පවතින විට එයින් අදහස් වනුයේ එය අතුරුදහන් වී ඇති බව නොවේ. යටිපැත්තේ සැඟවී ඇති බවය අත හරවා බැලුවහොත් උඩු අතලට සිදුවනුයේ ඒ ටිකමය. එය කොතනකටවත් නොගොස් පිටි අතලට යටින් සැඟවී තිබේ. පුහුණුව ගැන සලකා බලන විට ඔබ මෙම කාරණය ගැන ඔබේ සිතේ තබා ගන්න. පුහුණුව තුළින් ධර්මය නොපෙනේ කියා කල්පනා කරතොහොත් ප්‍රතිඵල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔබ පොත්වල දැක්වෙන න්‍යායන් උගෙනීම සඳහා යොමුවන්නේය. ධර්මය කවර තරම් උගෙනීමක් සිදු කළද එය කමක් නොවුවත් ඔබ කවර දිනක හෝ ධර්මය වටහා නොගන්නේ සත්‍යයට අනුරූපව දැක නොගන්නා නිසාය. ධර්මයේ යථා ස්වභාවය වටහා ගතහොත් එය අත්හර දැමීමේ කාර්යයක් බවට පෙරලෙයි. උපාදානය අත්හර දැමීම තෘෂ්ණාව තවදුරටත් නොතිබීම එසේත් නැතිනම් තෘෂ්ණාව තවදුරටත් පැවතියහොත් එය ක්‍රමයෙන් අඩු කිරීමේ තත්ත්වයට පත් කිරීම යන මේවා දමණය වශයෙන් ගෙනි. පොත්තුලින් සිදු කෙරෙන උගෙනීම හා භාවනා පුහුණුව යන ක්‍රම දෙකෙහි පවත්නා වෙනස මෙය වන්නේය. පොත්වලින් කෙරෙන උගෙනීම ගැන තේරුම් ගැනීමට හැකිවන ක්‍රමය මෙයයි. එනම් ඇස උගෙනීම සඳහා වන විෂයකි. කනද උගෙනීම සඳහා වන විෂයකි. හැම දෙයක්ම උගෙනීම සඳහා වන විෂයක් වන බවය. ඒ තුළින් රූපය මේ ආකාරයය නොයසේ නම් ඒ ආකාරයය කියා දැන ගැනීමට හැකිවන්නේය. එහෙත් අපි රූපය පින්තූරය හා බැඳිමු. එයින් ඉවත්වන ක්‍රමය නොදැන සිටිමු. ශබ්ද වෙන්කර හඳුනා ගැනීමටත් හැකිවන්නේය. එහෙත් අපි ඒවා වෙත ඇලෙමු. රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ හා මානසික අරමුණු යන මේවා සියලු සත්වයන් හසු කර ගැනීම සඳහා අටවෑ ඇති උගුල් බඳුය. අපේ භාවනා පුහුණුවේ ක්‍රමය වශයෙන් පවතින්නේ දේවල් ගැන මේ ආකාරයෙන් විමර්ශනය කර බැලීම වේ. එනම් මනස තුළ යම් හැඟීමක් පහළ වෙන විට එය ඇගැයීම සඳහා අපේ අවබෝධය දෙසට හැරීමය. න්‍යායන් ගැන දැනීමක් ඇතොත් වහා එදෙසට හැරී එවන්නක් සිදුවනුයේ කවර ලෙසකින්ද කියාත් එය වෙනත් දෙයක් බවට පරිවර්තනය වන්නේ කෙසේද කියාත් බලමු. න්‍යායන් පිළිබඳව මෙයාකාරයේ ඉගෙනුමක් නොතිබෙත් නම් ඒ සඳහා ඉතිරිවනුයේ හුදෙක් මනසෙහි පවත්නා ස්වභාවික තත්ත්වය පමණකි. අපේ ධර්මය එයයි. ප්‍රඥාව පවතී නම් අපේ ස්වභාවික මනස පරීක්ෂා කර බලා එය අපේ අධ්‍යයනය විෂය වශයෙන් යොදා ගැනීමට අපට හැකිවන්නේය. එයින් කෙරෙනුයේද ඒ එකම දෙයකි. අපේ න්‍යාය බවට පත්වන්නේ අපේම ස්වභාවික මනසයි. බුදුන් වහන්සේ දේශනා කර තිබෙනුයේ මනසෙහි පහළවන්නා වූ කවර ආකාරයක හෝ සිතිවිලි හා හැඟීම් ගෙන ඒවා ගැන නිරීක්ෂණය යෙදීමටය. අපි ස්වභාවික මනසේ පවත්නා යථා ස්වභාවය ගෙන එය අපේ න්‍යාය වශයෙන් යොදා ගනිමු. අප විශ්වාසය තබනුයේ මෙම යථා ස්වභාවය කෙරෙහිය.
විදර්ශනාව වැඩිම අපේ පුහුණුවේ අඩිතාලම වශයෙන් පවතුනේ සතියයි හෙවත් සිහියයි වාඩි වී සිටීම සිටගෙන සිටීම සක්මන් කිරීම වැතිර සිටීම යන මේ කවර ක්‍රියාවක ඉරියව්වක උවද අපි සිහියෙන් සිටිය යුත්තේමු සතිය පවත්නා විට ඒහා එක්ව පැවතීම සඳහා පැහැදිලිව අවබෝධ කර ගැනීමේ ශක්තිය හෙවත් සති සම්පජඤ්ඤය උදාවන්නේය සතිය හා පැහැදිලිව අවබෝධ කරගන්නා ශක්තිය යන දෙකම උදාවනුවේ එයටමය ඒවා එපමණටම වේගයෙන් හටගන්නා බැවින් එකිනෙක හඳුනා ගැනීමට නොහැකිය එහෙත් සතිය පවත්නා විට ඒහා සමග පැහැදිලිව අවබෝධ කරගන්නා ශක්තිය පවති මනස දැඩි බවට හා ස්ථාවර බවට පත් වූ විට සතිය ඉක්මනටත් පහසුවටත් පහළ වන්නේය එසේම ප්‍රඥාව පවතින්නේද මෙතනමය එසේ වුවත් ඇතම් විටක එය මද වශයෙන් තිබීමට හෝ නියමිත වේලාවට පහළ නොවේ තිබීමට හෝ පිළිවන සතිය හා සති සම්පජඤ්ඤ පැවතිය හැකි නමුත් ඒවා තත්වය පාලනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන්නේය මනසේ මූලික පදනම ලෙස සතිය සති සම්පජඤ්ඤ පවතී නම් සාමාන්‍ය වශයෙන් ඒවාට උපකාරී වීම සඳහා ප්‍රඥාව පැමිණේ ප්‍රඥාව එළඹ ඇතිනම් ඒහා එක්ව කිසිවක් පැහැදිලි ලෙස අවබෝධ කරගැනීමේ ශක්තියක් පවතී එසේ උවද මෙය පැහැදිලිව අවබෝධ කරගැනීමේ ශක්තියට හැම අරමුණක්ම අල්ලා ගැනීමට නොහැකි වන්නේය එහෙත් ඒවායේ උපකාරයට ප්‍රඥාව පැමිණෙයි පවත්නේ කවර ස්වභාවයකින් යුක්ත සතියක්ද පහළ වී ඇත්තේ කවර හැඟීමක්ද කියා එයට දැකගත හැකිය නොයසේ නම් ඒ තුළ ඉතාමත් ඉහලින් පවත්නා ඒ සාමාන්‍ය දැකීමට අනුව සතිය කවර අන්දමේ එකක් වුවද හැඟීම කවර ආකාරයේ එකක් වුවද එයට ඒ සියල්ල ධර්මය වෙයි ඒ කෙසේ වුවද මේ ප්‍රඥාව විදර්ශනා භාවනාව තුළින් නිරතුරුවම වැඩිය යුත්තේය. එයින් අදහස් කෙරෙනුයේ මනස තුළ කවරක් පහළ වුවද එය අපේ සතියෙත් පැහැදිලිව අවබෝධ කරගැනීමේ ශක්තියෙත් අරමුණක් විය හැකි බවය. එහෙත් එය අප දැකිය යුත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙනි. අපේ පදනම වනුයේ අනිත්‍යතාවයයි. දුකෙන් පෙන්නුම් කෙරෙනුයේ අතෘප්තිකර ස්වභාවයේ තත්වයයි අනාත්ම වශයෙන් පෙන්නුම් කරනුයේ ආත්මයක් වෙන කිසිවක් නොමැති බවය මනස තුල පහළ වී ඇත්තේ හුදෙක් හැඟීමක්ම පමණක් බවත් ඒ තුල මගේය කියා ගත යුතු කිසිවක් නොමැති බවත් ස්ථිර වශයෙන් පවත්නා ආත්මයක් වෙන කිසිවක් ඒ තුල නොමැති බවත් එය විසින්ම එය අතුරුදහන් වන බවත් දැකගන්නෙමු එහි පවතින්නේ හුදෙක් එපමණකි මුලාවට පත්ව සිටින තැනැත්තාත් අඥාන තැනැත්තාත් මෙම අවස්ථාව නැති කර ගනිති. ඔවුහු තමන්ගේ යහපත සඳහා මෙම දේවල් යොදා නොගනිති. මේ සඳහා බුදුන් වහන්සේගේ මූලික පදනම වශයෙන් උන්වහන්සේ විසින් යොදාගනු ලැබියේ විදර්ශනා භාවනාවයි. උන්වහන්සේ විසින් මෙම සතිය හා පැහැදිලිව අවබෝධ කරගැනීමේ ශක්තිය අවිනිශ්චිත හා අස්ථිර යන ස්වභාවයන් දෙකෙන්ම යුක්ත ඒවා වශයෙන් දැක ගන්නා ලදි. අස්ථිර වශයෙන් පවත්නා කවරක් වුවද එය ස්ථිර ලෙසින් පැවතීමට අපට අවශ්‍ය වුවහොත් ඒ තුළින් දුක හටගැනේ. දේවල් අපේ ආශාවන්ට අනුව පැවතීමට අපට අවශ්‍ය වන නමුත් එම දේවල් ඒ ආකාරයෙන් නොපවත්නා විට අප ඒ තුළින් දුකට ඇදවැටීම සිදුවිය යුතුමය. මේ සඳහා හේතු වනුයේ අපිරිසිදු මනසක් තුළින් ඇතිවන බලපෑමය. තවද ප්‍රඥාවෙන් අඩු මනසක් තුළින් කෙරෙන බලපෑම නිසාත් එය එසේ වන්නේය. පුහුණුව සිදු කරන විට එය පහසුවෙන් තිබීම සම්බන්ධයෙන් අප තුළ පහළ වන ආශාවට හසුවීම වෙත අපි නැඹුරු වන්නෙමු. අපට අවශ්‍ය වනුයේ අප ආශා කරන අන්දමට එය පැවතීමටය. මෙවැනි ආකල්පයක් තිබීම ගැන වටහා ගැනීම සඳහා අප එතරම් දුරක යා යුතු නැත්තේය. නිකමට මෙන් ඔබේ ශරීරය දෙස බලන්න. එය කවර දිනක අපට අවැසි ආකාරයට සැබවින්ම පවතීද? එය එක් මොහොතක් තුළ එක් ආකාරයකටත්
ඊළඟ මොහොත තුල තවත් ආකාරයකට තිබීම ගැන අපි කැමැති වෙමු. එහෙත් එය කිසි විටක අපි කැමැති ආකාරයට පැවතියේද මේ කාරණයේදී අපේ ශරීරවල ස්වභාවයත් සිත්වල ස්වභාවයත් ඒකාකාරය ඒවා පවතුණියේ හුදෙක් ඒ පවත්නා ආකාරයටමය අපේ පුහුණුව තුලදී මෙම කාරණය පහසුවෙන් මගහැර යාමට ඉඩ තිබේ අප සාමාන්‍ය වශයෙන් කරනුයේ එකඟ විය නොහැකිසේ දැනෙන යමක් වේ නම් එය ඉවතලෑමය අප මදක් නැවතී අප කැමැති වෙන හා අකමැති වෙන එම ක්‍රියා පිළිවෙල වැරදිද නිවැරදිද යන්න කෙරේ අවධානය නොදක්වමු අප කල්පනා කරනුයේ අපට එකඟ විය නොහැකිසේ පෙනෙන දේවල් වැරදි විය යුතු බවත් එකඟ විය හැකිසේ පෙනෙන දේවල් නිවැරදි විය යුතු බවත්ය අප තුල තෘෂ්ණාව හට ගැනෙනුයේ මෙතනින්ය ඇස කන නාසය දිව ශරීරය හෝ මනස යන ඉන්ද්‍රයන් තුලින් ප්‍රබෝධයක් ලබන කල්හි යම් ආකාරයක කැමැත්තක් හෝ අකමැත්තක හැඟීමක් පහළවන්නේය මේ තුලින් දැක්මෙනුයේ මනස තෘෂ්ණාවෙන් පිරී ඇති බවකි බුදුන් වහන්සේ විසින් අප උදෙසා අනිත්‍යතා ධර්මය දේශනා කරන ලදුවේ එහෙයිනි ඒ තුලින් උන්වහන්සේ විසින් අපට දේවල් පිළිබඳ මෙනෙහි කර බැලීම සඳහා ක්‍රමයක් ලබා දෙන ලදී ඒ අනුව නිත්‍ය ලෙස නොපවත්නා යම් දෙයක් කෙරෙහි ආශාවක් ඇති කරගත හොත් අපි කනස්සල්ලට පත්වන්නෙමු හෙවත් වික්ෂෝපයට හේතු වන්නෙමු එහෙයින් එවැනි දේවල් අපේ රුචි අරුචිකම් වලට අනුව අප වෙත තබා ගැනීමේ අවශ්‍යතාවයක් නැත දේවල් ඒ ආකාරයට පැවතීම සඳහා අපට කටයුතු සැලස්විය නොහැක අප තුල එවැනි ආධිපත්‍යයක් හෝ බලයක් නොපවතින්නේය දේවල් යම්කිසි ආකාරයකින් තිබිය යුතුය යනුවෙන් ඒ ගැන කොපමණ ආශා කළත් සෑම දෙයක්ම පවතින්නේ ඒ වායේ පවත්නා ස්වභාවයටම අනුකූලවය මේ ආකාර අභිලාෂයන්ගෙන් යුක්තව සිටීම ලතැවුලෙන් හෙවත් දුකෙන් නිදහස් වීමේ ක්‍රමය නොවන්නේය අප මෙහිදී රැවටීමට ලක් වූ හෙවත් මුලාවටපත් මනස එක් ආකාරයකට අනුව වටහා ගන්නේත් රැවටීමකට ලක් නොවූ මනස තවත් ආකාරයකට අනුව තේරුම් ගන්නේත් කෙසේද කියා උගෙන ගනිමු. උදාහරණයක් ලෙස දක්වතොත් ප්‍රඥාවෙන් හෙබි මනස තුල යම් හැඟීමක් පහළ වූ විට එය දැකගන්නේ අල්ලා ගත යුතු දෙයක් හෝ ඒහා එක් විය යුතු දෙයක් වශයෙන් හෝ නොවන්නේය. මනස තුල ප්‍රඥාව පවතින බව පෙන්눔 කරනු ලබනුයේ එයිනි. ප්‍රඥාව කවරම ආකාරයකින් හෝ නොපවත්නා විට අපි අනුවන බව ලුහුබඳිමින් ගමන් කරන්නෙමු. මේ අනුවන බව හෙවත් අඥාන භාවය යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට අනුව නොදකීමය. අප කැමැති දෙය අප විසින් දකිනු ලබන්නේ යහපත් හා නිවැරදි දෙයක් ලෙසය. අකමැති දෙය දකිනු ලබන්නේ අයහපත් දෙයක් ලෙසය. අපට මේ ආකාරයෙන් ධර්මය වෙත එළඹීමට හැකි නොවන්නේය. ප්‍රඥාවේ පහළවීමක් සිදුවීමටද නොහැක. මෙය දැකගැනීමට හැකි වූහොත් ප්‍රඥාව පහළවන්නේය. තමන් වහන්සේගේ මනස තුළ විදර්ශනා භාවනා පුහුණුව දැඩි ලෙස ස්ථාපනය කරගත් බුදුන් වහන්සේ විසින් එම පුහුණුව මනසේ පහළවන්නා වූ සියලුම අරමුණු හෙවත් පරමාර්ථ විමර්ශනය කර බැලීම සඳහා යොදවාගනු ලැබූසේක. තමන් වහන්සේගේ මනස තුළ කුමක් පහළ වුවද උන්වහන්සේ විසින් එය විමර්ශනය කර බලන ලද්දේ මෙයාකාරයටය. එනම් අප එයට කැමැති වුවත් එය අවිනිශ්චිතය. එය දුකක් වනුයේ නිතර පහළ වෙමින් නිරුද්ධ වී යන එම දේවල් මනස තුළින් සිදුකෙරෙන බලපෑමට අනුව කටයුතු නොකරන නිසාය. මේ සියල්ල සත්වයකු හෝ තමා යන්නෙකු හෝ නොවන අතර අපට අයත් දේවල්ද නොවන්නේය. බුදුන් වහන්සේ දේශනා කළේ ඒවා හුදෙක් ඒ පවත්නා ආකාරයෙන්ම දැකගන්නා ලෙසය. අපේ පුහුණුව තුළ අප පිහිටා සිටින්නේ මෙම ප්‍රතිපත්තිය මතය. මනෝභාවයන් මනස තුළ යහපත් මනෝභාවයන් මෙන්ම
අයහපත් මනෝභාවයන්ද පහළ වීමට ඉඩ තිබේ. ඒවායින් කොටසක් ප්‍රයෝජනවත් විය හැකි අතර කොටසක් එසේ නොවේ. නිවැරදි ලෙස අවබෝධ කර නොගත හොත් අපට ඒවා පිළිබඳ නිවැරදි ආකාරයට විනිශ්චය කිරීමට අපහසු වනු ඇත්තේය. අප ඒ වෙනුවට තෘෂ්ණාව පිටුපසත් ආසාව පිටුපසත් හඹා යන්නෙමු. ඇතැම් විටක අප තුළ සතුටක්ද තවත් විටක අසතුටක්ද පවත්නා නමුත් එය ස්වභාවික වූවකි. අපි සමහර වේලාවන්හි සිටිනුයේ බලාපොරොත්තු සුන් වූ ආකාරයෙනි. අප කැමැති දේවල් හොඳ දේවල් වශයෙන් අල්ලාගෙන සිටින අතර අකමැති දේවල් නරක දේවල් වශයෙන් අල්ලාගෙන සිටිමු. අප ධර්මයෙන් ඉවත් වී එයින් ඔබ්බට හා තවත් ඔබ්බට යන්නේ ඒ ආකාරයටය. මේ මෙසේ සිදුවන විට ධර්මය අවබෝධ කර ගැනීමටත් එය හඳුනා ගැනීමටවත් නොහැකිව අපේ මනස අරගල කරන්නේය. එවිට අපේ ආශාවන් තවත් වැඩිවන්නේ මනස තුළ මුලාව හැරෙන්නට වෙන කිසිවක් නොපවත්නා නිසාය. අප අපේ මනස ගැන කමා කරන්නේ මේ ආකාරයෙනි. අවබෝධය ලැබීම සඳහා අප අපෙන්ම ඈත් වී ඉතා ඈතට යා යුතු නොවේ. අපේම මනසේ පවත්නා මෙම ස්වභාවයන් හුදෙක්ම අස්ථිර ඒවා වශයෙන් අපි දැනගනිමු. ඒවා තුළින් තෘප්තියක් නොලැබෙන බවත් ඒවා ආත්මයක් වැනි දෙයක් නොවන බවත් අපි දකින්නෙමු. අපේ භාවනාව මේ ආකාරයෙන් දිගින් දිගට පුරුදු කරගෙන යමු නම් අපි ඒ විදර්ශනා භාවනා පුහුණුව යනුවෙන් හඳුන්වා දෙන්නෙමු. එය මනසේ අන්තර්ගත දේවල් හඳුනා ගැනීම හා ඒ අනුව ප්‍රඥාව දියුණු කිරීම බව පවසමු. සමාධිය වැඩීම. අපි අපේ සිහිය ආස්වාසය හා ප්‍රාස්වාසය මත මැනවින් පිහිටාගෙන සිටීමේ භාවනා වඩමු. එය කරනු ලබන්නේ මනස පාලනය කිරීම සඳහා පදනමක් හෝ ක්‍රියාමාර්ගයක් වශයෙනි. මනස හුස්ම වැටීමේ ක්‍රියාවලිය වෙත යොමු කරවනු ලබන නිසා එය ස්ථාවර භාවයටත් නිශ්චල හා ශාන්ත භාවයටත් පත්වේ. මනස නිශ්චල භාවයට පත් කරවනු ලබන මෙම පුහුණු ක්‍රමය සමත භාවනාව නම් වේ. මනස නොයෙකුත් ආකාරයේ කලබලකාරී ස්වභාවයන්ගේ පිරී පවතින්නක් බැවින් එයට බහුල වශයෙන් මේ ආකාරයෙන් පුහුණුවක් ලබා දිය යුත්තේය. මනස අතිශයින්ම අවුල් සහගත වූවකි. කෙතරම් වසර ගණනාවක් හෝ කෙතරම් ජීවිතවාර ගණනක් එය මෙයාකාරයෙන් පැවතුනේද කියා අපට කිව නොහැක්කේය. වාඩි වී මෙනෙහි කර බලතොත් සාමය හා සමාධිය සඳහා උපස්තම්භක නොවන දේවල් විශාල ප්‍රමාණයක්ද, කලබල ස්වභාවයට තුඩුදෙන දේවල් විශාල ප්‍රමාණයක්ද ඒ තුළ ඇති බවක් දක්නට ලැබෙන්නේය. අපගේ විශේෂ වූ නැමියාවන්ට අනුකූල වූ භාවනා විෂයකුත් චරිත ස්වභාවයන්ට ඍෂි භාවනා ක්‍රමයකුත් උපයෝගී කොට ගන්නාසේ බුදුන් වහන්සේ දේශනා කළේ මෙම කාරණය හේතුවෙනි. නිදසුනක් වශයෙන් දක්වතොත් ශරීරයට අයත් කොටස් වන හිසකෙස්, ලොම්, නිය, දත් සම ගැන භාවනාවේ යෙදීම තුළින් මනස ඉතාමත් ශාන්ත භාවයකට ගෙන ඒමට පුළුවන්. මනසට මෙම ක්‍රමය තුළින් ඉතාමත් සාමකාමී බවට පත්විය හැකිවන්නේය. මෙම ශරීරය කොටස් පහ පිළිබඳව මෙනෙහි කිරීම නිසා අප තුළ සමාධි භාවය ඇති කරතොත් එසේ වන්නේ ඒවා අපේ නැමියාවන්ට අනුකූල භාවනා අරමුණු වන නිසාය. මෙයාකාර අපට සරිණ බවක් දෘශ්‍යමාන වන්නා වූ කවරක් හෝ වේවා එය අපේ භාවනා පුහුණුව යෝග්‍ය බැව් සලකමින් ක්ලේශයන් මර්ධනය කිරීම පිණිස එය උපයෝගී කොට ගත හැකිවන්නේය. මරණානුස්සති භාවනාව. තමන් තුළ පවත්නා වූ දැඩි ලෝභය, ද්වේෂය හා මෝහය තවදුරටත් පවත්නා කෙනෙකුට එය මැඩපත් පවත්වා ගැනීමට අසීරු නම් නොහොත් පාලනය කරගත නොහැකි නම් පෞද්ගලිකව මරණය තමන්ගේ භාවනාව
අරමුණු ලෙස යොදා ගැනීම ප්‍රයෝජනවත් වන්නේය. ඒ තුලින් අපි දුගී හෝ ධනවත් යන මේ කවරෙකු වුවද බලය ඇති හෝ නැති කවරෙකු වුවද මරණයට පත්වන බව අපි දකින්නෙමු. යහපත් හා අයහපත් යන දෙවර්ගයේම මිනිසුන්ට මෙය පොදු වූවකි. සෑම කෙනෙකුටම පොදු වූ ධර්මතාවයකි. මෙම භාවනා අරමුණු දියුණු කිරීම නිසා අප තුළ නික්ලේශී ආකල්පයක් ගොඩ නැගෙයි. භාවනා අරමුණු සැබෑ ලෙසින්ම ගැළපෙන එකක් නම් වැඩි ආයාසයකින් තොරව එය නිතර නිතර පහළවන බව දක්නට ලැබෙයි. එසේම අප වරින් වර ඒ ගැන කල්පනාවේ යෙදෙන බවද දක්නට නැතිවෙයි. අපගේ දිනපතා ජීවිතයේ තුලින් මේ සඳහා උදාහරණයක් ගත හැකි වන්නේය. ගිහි සදහැවතුන් විසින් භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වීම සඳහා නොයෙකුත් වර්ගයේ ආහාර පාන බඳුන්ගෙන ආවිට අප ප්‍රිය කුමකටද කියා දැනගැනීමට අපි ඒ තුළ බහාලූ ආහාර පාන වෙන්වෙන් වශයෙන් රස බලන්නෙමු. අපගේ කැමැත්ත දැක්විය හැක්කේ ඒ එකිනෙක රස බැලීමෙන් අනතුරුවය. මේ සරල නිදර්ශනයක් පමණකි. අප වළඳනුයේ අපට රසවත්ය කියා සිතෙන දෙයයි. අපට වඩා සුදුසු එය බව අපට වැටහෙයි. විවිධ වර්ගයේ අනෙකුත් ආහාර බඳුන් ගැන අපි කරදර නොවන්නෙමු. අප කවරෙකුට වුවද එකසේ ඍෂි භාවනා ක්‍රමයක් සඳහා නිදසුනක් වශයෙන් ගත හැක්කේ ඇතුල්වන හා පිටවන හුස්ම කෙරෙහි අවධානය යොමු කරගෙන සිටීමේ භාවනා ක්‍රමය වන්නේය. අප කවර තැනකට යමින් නොයෙකුත් ආකාර භාවනා පුහුණු ක්‍රමවලට අනුව පුහුණුවේ යෙදෙන විට ඒ තුළින් එපමණටම යහපත් ප්‍රතිඵලයක් අත් නොදකින බවට අප තුළ යම් හැඟීමක් පහළවන බව දැනගත හැකි වන්නේය. එහෙත් අපි හිඳගෙන හුස්ම දෙස බලා සිටීම ආරම්භ කරත්ම අප තුළ සුවදායී හැඟීමක් ජනිත කෙරේ. එය පැහැදිලිව දැක ගැනීමටත් හැකි වන්නේය. එය පිරික්සමින් එතරම් දුරට යාමක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අප සමීපයේම ඇති දේ යොදාගත හැකිය. එය වඩා සුදුසුද වනු ඇත්තේය. ඔබේ හුස්ම දෙසම හුදෙක් බලා සිටින්න. එය පිටවෙයි ඇතුල්වෙයි, පිටවෙයි ඇතුල්වෙයි. එයාකාරව අප ඒ දෙස බලා සිටින්නෙමු. හුස්ම ඇතුල්වන හා පිටවන ආකාරය දෙස සෑහෙන වේලාවක් බලා සිටින විට මනස ක්‍රමයෙන් සංසුන් බවට පත්වන්නේය. ඒ තුළ වෙනත් ක්‍රියාකාරීත්වයක් පහළ විය හැකි නමුත් අපට හැඟෙනුයේ අප එයින් දුරස්ව සිටින්නක් මෙනි. එය අප අන්‍යෝන්‍ය වශයෙන් දුරස්ථව සිටින විට අප තුළ තවදුරටත් සමීප ඇසුරක් නොතිබෙන හැඟීමට සමාන වන්නේය. ඒ සමග කලින් පැවති දැඩි සම්බන්ධතාවය තවදුරටත් නොපවතින්නේය. ඇතැම් විට කවරම හෝ සම්බන්ධතාවයක් නොපවත්නේය. ආනාපාන සතිය. ආනාපාන සතිය හෙවත් හුස්ම කෙරෙහි සිහිය පිහිටුවාගෙන සිටීම පුරුදු කරන අයෙකු තුල මෙයාකාරයේ වැටහීමක් පැවතිය යුත්තේය. මෙම භාවනාව තුළින් ලද හැකි ඥානය විස්මය ජනකය. හුස්ම ගැන මෙනෙහි කිරීමක් නොකළහොත් එය ආහාරයක් වශයෙන් නොදකින්නෙමු. එහෙත් සත්‍ය නම් අප නිරන්තරයෙන්ම කරමින් සිටුනේ වායව අනුභව කිරීමකි. වරින් වර ඔබ ලබා ගන්නා වායව ගැන මෙනෙහි කරන්න. ඔබේ පුහුණුව මෙයාකාරව වැඩි වැඩියෙන් සිදු කරන විට එයින් අත්වන ප්‍රතිඵල වැඩි වෙන බවත් හුස්ම වැඩි වැඩියෙන් සියුම් වන බවත් දැකගත හැකි වන්නේය. හුස්ම වැටීම නැවතුනාක්සේ දැනීමටද හැකිය. හුස්ම කොහෙත්ම නොගන්නා බවක් දැකීමටත් ඇත්තේය. මෙහිදී සිදුවනුයේ සමේ සිදුරු තුළින් හුස්ම එහා මෙහා ගමන් කිරීමකි. මෙම අවස්ථාව හුස්ම වැඩීමේ ඉතාමත් සියුම් අවස්ථාව වශයෙන් සලකනු ලැබේ.
මනස මුළු මනින්ම තන්පත් වූ විට හෙවත් නිශ්චල වූ විට හුස්ම වැටීමේ පිළිවෙල සාමාන්‍ය වශයෙන් මෙයාකාරව පැවතීමට පිළිවන. ඒ ගැන පුදුමයකට හෝ සන්තාපයකට පත්වීමට අවශ්‍ය නැත්තේය. හුස්ම වැටීමේ සිදුවීමක් නොවන බව දැනෙන්නේ නම් ඔබ ඒ පිළිබඳව කළ යුතු වන්නේ කවරක්ද? ඔබ කළ යුත්තේ ඒ ගැන දැනීමෙන් සිටීම පමණය. හුස්ම වැටීම සිදු නොවන බව දැනීමෙන් සිටින්න ඔබ කළ යුත්තේ එපමණකි. ඔබ මෙම අවස්ථාවේ පවත්වා ගත යුතු නිවැරදි පුහුණු ක්‍රමය මෙය වන්නේය. අප කතා කරමින් සිටිනුයේ සමථ භාවනා පුහුණුව හේවත් සමාධිය වැඩිම ගැනය. යොදා ගන්නා අරමුණු නිවැරදි නම් උචිත නම් එය විසින් අප මෙවැනි අත්දැකීම් කරාගෙන යනු ලබයි. එය මෙම පුහුණුවේ ආරම්භය පමණකි. එහෙත් ඒ තුල අපමණ දුරක් ගමන් කළ යුතුය තිබේ. අප මේ ආකාරයෙන් දිගින් දිගට මෙනෙහි කිරීම තුල රැඳී සිටින විට අප තුලට ශක්ති බලයක් එළඹෙයි. එය විශාල බඳුනක් තුළ පිරී ඇත්තා වූ ජලයට සමානය. අපි ජලය වත් කරමින් එම භාජනය පුරවමු. එහි කරවටටම පිරෙන තෙක් ජලය පුරවමින් සිටීමේ හේතුව නිසා ඒ තුළ වෙසෙන කුඩා ප්‍රාණීහු ජීවිතක්ෂණයට පත් නොවෙති. වීර්ය වඩමින් එදිනෙදා පුහුණුවේ යෙදී සිටීම මෙයාකාර දෙයකි. මේ සියල්ල යොමු වනුයේ භාවනා පුහුණුව වෙතය. අපට ඒ තුලින් සුවදායක හා ශාන්ත භාවයේ හැඟීමක් දැනෙන්නේය. මෙම ශාන්ත භාවය ඇතිවනුයේ මනසෙහි පවත්නා ඒකාග්‍රතාවය තුලිනි. එසේ උවද ඒකාග්‍රතාවය ඉතාමත් පීඩාකාරී වූවක් විය හැක්කේ වෙනත් මනෝභාවයක් එළඹ සිටිමින් එයට බාධා පැමිණවීම ගැන අප අකමැතිවන නිසාවෙනි. මනෝභාවයන්ගේ එළඹීමක් සිදුවන්නේ නම් ඒ ගැන කල්පනා කිරීමක් සිදු වුවහොත් ඒ තුල ඒකාග්‍රතාවයේ පැවතීම එයට විය හැක්කේය. සරල නිදසුනක් වශයෙන් දක්වතොත් අප ස්ත්‍රී හා පුරුෂයන් කෙරෙහි දක්වන්නා වූ සැලකිල්ල අපේ මව්පියන්ට දක්වන සැලකිල්ලට සමාන නොවීමක් වෙනිය. සත්‍යයට අනුව සියලුම පුරුෂයන් අපේ පියා වැනි අය වුවත් සියලුම ස්ත්‍රීන් අපේ මව වැනි අය වුවත් ඔවුන් කෙරෙහි ඇතිවන හැඟීම අපේ මව්පියන් කෙරෙහි ඇතිවන හැඟීමට සමාන නොවන්නේය. අපට හැඟෙනුයේ අපේ මව්පියන් වැඩි වැදගත්කමකින් හෙබි වූවන් දෙසටය. අපට සෙසු අයට වඩා ඔවුන් කෙරෙහි වැඩි වටිනාකමක් දෙනි. මනස තුල පවත්නා ඒකාග්‍රතාවය පිළිබඳවද තිබිය යුත්තේ මෙවැනි ආකල්පයකි. ඒ කෙරෙහි අපේ මව්පියන් කෙරෙහි දක්වන්නා වූ ආකල්පයට සමාන ආකල්පයක් පැවතිය යුත්තේය. මනස තුල පහළවන්නා වූ අනෙකුත් ක්‍රියාකාරීත්වයන් අප අගය කරනුයේ පුරුෂයන් හා ස්ත්‍රීන් කෙරෙහි පොදු වශයෙන් අප තුල ඇතිවන හැඟීමට සමාන ආකාරයේ හැඟීමකින් යුතුවය. දෙවන පරිච්ඡේදය ධර්මයානුකූලව ජීවත් වීම හෙවත් මනා පැවැත්මක් ඇති කර ගැනීම. බොහොමයක් දෙනා භාවනා පුහුණුවේ හරය තවමත් නොදනිති. භාවනා පුහුණුව හෙවත් ධර්ම පුහුණුව වශයෙන් ඔවුන් සිතාගෙන සිටිනුයේ සක්මන් භාවනාව, වාඩි වී කරන භාවනාව හා ධර්මයට සවන් දීම වැනි දේවල්ය. මේ සත්‍යයක් නැතයි කිව නොහැකිය. එහෙත් ඒ සියල්ලක්ම භාවනා පුහුණුවේ බාහිර ලක්ෂණයන් පමණක් බව අවබෝධ කරගත යුත්තේය. නියම පුහුණුවක් සිදුවනුයේ මනසට ඉන්ද්‍රිය අරමුණක් යොමුවන විටය. පුහුණුවිය යුතු තැන මෙතැනය. බුදුන් වහන්සේගේ දවස ඉතාමත් තියුණු බුද්ධි ප්‍රභාවකින් යුත් තෙරුන් වහන්සේ නමක් විසූහ. බුදුන් වහන්සේ දහම් දෙසමින් සිටි එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ මේ තෙර නම දෙසට හැරී මෙසේ විචාලසේක. සාරිපුත්ත තෙරණුවනි, ඔබ මෙය විශ්වාස කරන්නෙහිද? එයට පිළිවදන් දුන් සාරිපුත්ත තෙරණුව මෙසේ පැවසූහ. නැත ස්වාමීනි, මම එය තවමත් පිළි නොගනිමි.
බුදුන් වහන්සේ එම පිළිතුර ගැන සාරිපුත්ත හිමියන්ට ප්‍රශංසා කළහ. අනතුරුව උන්වහන්සේ මෙසේ පැවසූහ. ඉතාමත් මැනවි සාරිපුත්ත. ඔබ ප්‍රඥාවේ පරතරටම ගිය කෙනෙකි. ප්‍රඥාවන්තයා යමක් ඇසූ පමණින් එය විශ්වාසයට නොගනී. ඔහු විවෘත මනසකින් යුතුව ශ්‍රවණය කරමින් එම කාරණය විශ්වාසයට ගැනීමට හෝ නොගැනීමට පෙර එහි සත්‍ය අසත්‍ය ගැන නිසි ආකාර කිරා බලයි. සාමය පහළ වීමට හැකිවනුයේ අවුල් සහගත තත්වයක් පවත්නා තැනකිනි. අවබෝධයෙන් යුතුව අවුල් සහගත ස්වභාවය විනිවිද දක්නා විට ඒ තුලින් ශේෂ වනුයේ සාමයයි. ඇතම්හු විවේචනය පිළි නොගනිති. ඒ ඔවුනගේ උඩඟුව නිසාය. එය භාරගනු වෙනුවට ඔවුන් කරනුයේ ආපස්සට හැරි ඒ ගැන වාද කිරීමය. මෙය විශේෂ වශයෙන් එලෙසින්ම සිදුවනුයේ මව්පියන් තම දරුවන් කෙරෙහි ක්‍රියා කරන පිළිවෙලය. යම් අවස්ථාවල දරුවන් බුද්ධිමත් ප්‍රකාශන කරන අවස්ථා තිබීමට පුළුවන. එහෙත් ඔවුන්ගේ මව ඔබ නම් ඔවුන් පවසන දෙයට එකඟ වීමට ඔබ අකමැති වනු ඇත. ඔබ ආචාර්යවරයෙකු නම් සමහර විට ඔබ නොදන්නා දෙයක් ඔබේ ශිෂ්‍යයෙකු පවසන විට ඊට එකඟ වීමට අකමැති වනු ඇත. ඔහුගේ ගුරුවරයා වී ඇති නිසාම ඔහු පවසන දෙය ඔබ නොසලකා හරිනු ඇත. මෙහිදී බුදුන් වහන්සේ විසින් ගුරුවරයෙකුට යෝග්‍යවන අන්දමේ ආදර්ශයක් පෙන්눔 කර දී ඇත. සාරිපුත්ත හිමි විසින් පවසනු ලැබුවේ සත්‍යකි. එය උන්වහන්සේගේ හැඟීම් අව්‍යාජ ලෙස ප්‍රකාශ කිරීමකි. ගුරුවරයා විසින් උගන්වා දෙනු ලබන යමක් තමාට විශ්වාස කළ නොහැකියයි පැවසීම ගුරුවරයාගේ ආධිපත්‍ය ගැන විමසීමකට සමාන වන නිසා එවැනි දෙයක් ප්‍රකාශ කිරීමට බොහොමයක් දෙනා බිය වෙති. එහෙයින් තම ආචාර්යවරයා සමග ඔවුහු එකවරටම එකඟ වෙති. කාරණා සොයා නොබලා එය සත්‍ය බවට පිළිගනි. ලෞකික ස්වභාවය පවතින්නේ මේ ආකාරයටය. යමක් විශ්වාස කළ නොහැකි නම් ඒ ගැන ප්‍රකාශ කර සිටීම වරදක් නොවේ. මම එය තවමත් පිළිනොගනිමි. යනුවෙන් සාරිපුත්ත හිමියෝ පවසා සිටියේ ඒ නිසාය. සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් යුක්ත වූසේක. යමක් විශ්වාස කිරීමට පෙර ඒ ගැන විමසිලිමත් වනසේක යනුවෙන් බුදුන් වහන්සේ එම තෙරණුවන්ට ප්‍රකාශ කළ සේක. බුදුන් වහන්සේගේ මෙම ක්‍රියාව අන්‍යයන්ගේ ගුරුවරයෙකු වීමට සිටින අයට ඉතා හොඳ ආදර්ශයකි. සමහර විට කුඩා දරුවන්ගෙන් පවා ඔබට යමක් උගෙනීමට සිදුවෙන අවස්ථා එළඹෙනු ඇත. එහෙයින් ආධිපත්‍ය හෙබි තරාතිරම්වල අන්ධානුකරණයෙන් එල්බ නොසිටින්න. තමන්ට එකඟ විය නොහැකි දෙයකට මුහුණ පෑමට සිදු වූ විට බොහෝමයක් දෙනා විවෘත මනසකින් යුක්තව ඒ දෙස නොබලති. නිදර්ශනයක් වශයෙන් දක්වතොත් විවේචනයන්ට භාජනය වූ විට ඔවුන් පවසන්නේ මට කරදර නොකරන්න, මට දොස් නොපවරන්න යනුවෙනි. මෙවැනි අයකු තමා විසින්ම තමා ආවරණය කරගෙන සිටින කෙනෙකි. භාවනා පුහුණුවට යෝග්‍ය වන්නේ මෙවැනි තැන්ය. මිනිසුන් විවේචනයේ යෙදෙන විට අප ඔවුනට සවන් දිය යුතුය. ඔවුන් ඒ පවසනුයේ සත්‍යක්ද? අප අපේ මනස විවෘත කොට ඔවුන් පවසන කාරණා කෙරේ සලකා බැලීමක් කළ යුත්තේය. ඔවුන් එසේ ප්‍රකාශ කර සිටිනුයේ කාරණයක් ඇතිවම විය හැකිය. ඇතැම් විටක චෝදනා කිරීමට හෝ දොස් පැවරීමට තරම් වූ යමක් ඔබ තුළ පැවතීමටත් හැකිය. එහෙයින් ඔවුන් නිවැරදි වීමටත් පුළුවන්. එහෙත් ඔබ කරනුයේ කුමක්ද? අමනාපයට ලක්වීම නොවේද? ඔබේ වැරදි පෙන්වා දුන් විට ඒවා නැති කර දමා වඩාත් යහපත් බවට පත්වීමට ප්‍රයත්න දැරිය යුත්තේය. බුද්ධිමත් පුජ්‍යලයෙන් ප්‍රගුණ විය යුත්තේ මේ ආකාරයටය. එක තැනකම රැඳී සිටීමත් ඔබම ඔබ සක්මන් කරමින් සිටියත් අවට පවත්නා දේවලින් උගෙනීමක් ලැබීමට ඔබට පුළුවන. දැකීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස දැනීම, වේදනා හැඟීම් හෝ සිතිවිලි යනු මේ කුමක් හෝ වේවා
ඒවා වටහා ගනිමින් අප මේ කරණියේ ස්වභාවික ක්‍රමයට අනුව උගෙනීමය ප්‍රඥාවන්ත තනත්තා මේ සියල්ලක් ගැනම සලකා බලති සැබෑ පුහුණුව තුලදී අප වෑයම් කරණියේ මනසට බර පැටවෙන ආසාවන් තව දුරටත් නොපවත්නා තත්වයට පත් කරවීමටය කැමැත්ත හා අකමැත්ත පහළවන අතරම අපි ඒවා ගැන නොදැන සිටිමුනම් අපේ සිත් තුළ යම් ක්ලේශයන් ප්‍රමාණයක් තවමත් ශේෂව ඇත්තේය ඒවායේ සත්‍ය ස්වභාවය ගැන අපි දැන සිටිමුනම් අප ඒවා ගැන සිතා බලනුයේ මෙආකාරවය දැන් මේ එළඹ ඇති කැමැත්ත තුලින් ගත යුතු යමක් නැත එය හුදෙක් පහළ වී නැති වී යන හැඟීමක් පමණකි ආසාව නොමැති වීම තුලින් ඊට වඩා දෙයක් නොමැත එයද පහළ වී නැති වී යන හැඟීමක් පමණකි ඒ තුලින් කවර හෝ දෙයක් මවා ගන්නේ කුමකටද යනුවෙන් සතුට හා වේදනාව යන මේවා පෞද්ගලික වස්තුන් ලෙස කල්පනා කරතොත් අප කරදරයට පත්වන්නේය පීඩාවන්ට හේතු වන්නේය අපට කවර දිනක එම තත්වය අභිබවා මනස තුල කොයිතරම් ආකාරයක හෝ ආසාවක් නොපවත්නා තත්වයට පත්වීමට නොහැක්කේය කෙලවරක් නොසෑදෙන යදමක් හෙවත් දම්වැලක් ආකාරයට මෙම ප්‍රශ්න එකිනෙකින් පෝෂණය කෙරේ බොහෝ දෙනෙකු තුල පවත්නා තත්වය මෙය වන්නේය එහෙත් මේ සමයේ ධර්මය උගන්වා දෙන විට බොහෝ විට මනස ගැන ඉගැන්වීමක් සිදු නොවේයි සත්‍ය ගැනද එසේමය සත්‍ය ගැන කතා කිරීමට මිනිස්සු මැලි වෙති එමෙන්ම සත්‍ය සත්‍ය ලෙස බහර ගැනීමට අකමැති වෙති ඔහු තන නොතන ගැන පවා නොදන්නේය තමා කල යුත්තේ කුමක්ද යන්න ගැනවත් වැටහීමක් නොමැත්තේය යනුවෙන් ඔහු පවසති එහෙත් මිනිසුන් සත්‍යයට සවන් දිය යුතුය සැබෑ ගුරුවරයා සත්‍යයට සවන් දිය යුතුය සැබෑ ගුරුවරයා හුදෙක් මතකයෙන් පමණක් කතා නොකරන්නේය ඔහු කමා කරනුයේ සත්‍ය වූ දෙය පමණකි සමාජය තුල වෙසෙන දනන් සාමාන්‍ය ලෙස කතා කරනුයේ මතකයෙනි එපමණක් නොව තමා ඉස්මතු වී පෙනෙන ආකාරයට ඔහු කතා කරති සැබෑ භික්ෂුව මේ අන්දමට කතා නොකරයි සත්‍ය වූ දේවල් පමණක්ම කතනයේ යොදවයි දේවල් පවත්නා ආකාරය ගැන කතනයේ යෙදෙයි කතරම් පැහැදිලි කළද මිනිසුනට එය වටහා ගත නොහැක්කේය ධර්මයද තේරුම් ගැනීම පහසුය එය අවබෝධ කොට ගතහොත් ඔබ ඒ අනුව පිහුණු විය යුත්තේය භික්ෂු ජීවිතයේ ධර්මය ප්‍රගුණ කිරීම සඳහා කවරතරම් යහපත් වුවත් ඔබ ඒ සඳහා භික්ෂුවක් විය යුතුම නොවේ එසේ සිතනවා නම් එය නිවැරදි නැත සැබෑ වශයෙන්ම පුහුණු වීමට නම් ඔබ ලෝකයේ පවත්නා අවුල් සහගත ස්වභාවයන්ගෙන් ඉවත් වී පෞල් හා දේවල් සම්පත් අතහැර වනගත විය යුත්තේය පුහුණුව සඳහා වඩාත් යෝග්‍ය වනුයේ එවැනි ස්ථානයන්ය එසේනම් පෞල් හා ඒ මත බැඳි වගකීම් යුතුකම් අප තුළ වේ නම් අප පුහුණු වනුයේ කෙසේද සිතීම ඔබට බාරයි ගිහියෙකු වශයෙන් සිටමින් ධර්මය පුහුණු වීම කිසිසේත්ම කළ නොහැකිය යනුවෙන් සමහර අය කල්පනා කරති වැඩියෙන් සිටින්නේ භික්ෂූන් වහන්සේලාද නොමැතිනම් ගිහියන්ද යන මේ කාරණය ගැන සලකා බලන්න ඉතාමත් වැඩි වශයෙන් සිටිනුයේ ගිහි පුද්ගලයන්ය භික්ෂූන් පමණක් පුහුණුවේ යෙදෙමින් ගිහියන් පුහුණුවේ යෙදීම ප්‍රතික්ෂේප කළහොත් එයින් ගම්ය වනුයේ විශාල කලබගෑනියක් සිදුවන බවය මට භික්ෂු සසුනට ඇතුළු වීමට නොහැකිය මෙය නිවැරදි කල්පනාවක් නොවේ කාරණය නම් භික්ෂුවක් වීම නොවේ ඔබ පුහුණු වෙහි නොයදෙන්නේ නම් භික්ෂුවක් වීමේ කිසිදු අර්ථයක් නැත්තේය ධර්ම පුහුණුව කුමක්ද කියා ඔබ සැබෑ ලෙස වටහාගෙන ඇත්නම් ජීවිතයේ කුමන තරාතිරමක් දරමින් හෝ වෘත්තියක් ඉටු කරමින් සිටියත් එනම් ගුරුවරයෙකු වෛද්‍යවරයෙකු සිවිල් සේවකයෙකු හෝ අන් කවර අයකු හෝ වුවත් තවසේ හැම මිනිත්තුවක් තුළම ඔබට ධර්මය පුහුණු විය හැක්කේය කවරෙකු හෝ ඒ නොහැකියයි කියතහොත් එය අර්ථ ශූන්‍ය තර්කයකි
එමෙන්ම යා යුතු මඟ සම්පූර්ණයෙන්ම වරදවා ගැනීමකි. මිනිසුන් වෙනත් දේවල් කිරීමට තමන් තුළ උනන්දුවක් ඇති කරගන්නේ කෙසේද? යම්කිසි දෙයක අඩුපාඩුවක් දැනෙන විට ඒ ලබා ගැනීම සඳහා ඔවුහු උනන්දු වෙති. තමන් තුළ කැමැත්ත යහමින් ඇත්නම් මිනිසුන්ට ඕනෑම දෙයක් කිරීමට හැකිය. ධර්මය පුහුණු වීම සඳහා මට වේලාවක් නොමැත කියා සමහරු ප්‍රකාශ කරති. මා ඔවුන්ගෙන් විමසනුයේ එය එසේනම් හුස්ම ගැනීම සඳහා ඔබට කාලයක් තිබෙන්නේ කෙසේද යනුවෙනි. රහස පවතිනුයේ මෙතනය. හුස්ම ගැනීම සඳහා ඔවුන් කාලය සොයාගන්නේ කෙසේද? හුස්ම ගැනීම ජීවත් වීම සඳහා මිනිසුන්ට අත්‍යවශ්‍යජයකි. ධර්ම පුහුණුව තම ජීවිතවලට අත්‍යවශ්‍ය දෙයක් ලෙස දැකගතහොත් එය හුස්ම ගැනීම මෙන්ම වැදගත් දෙයක් ලෙස ඔවුන් විසින් අවබෝධ කරගනු ලබනවා ඇත. ධර්මයේ ඇතම් කොටස් අසා දැනගන්නා නමුත් ඒවා නියමාකාරයෙන් අපට අවබෝධ නොවේ. ඒවා එසේ විය යුතු නැත යනුවෙන් සිතමින් ධර්මයට අනුව අපි ක්‍රියානු කරමු. ධර්මයේ සියලු ඉගැන්වීම් වලට මුල්වන හේතුවක් සැබවින්ම පවතින්නේය. දේවල් එසේ නොවිය යුතුය යනුවෙන් පෙනෙන නමුත් ඒවා පවතිනුයේ ඒ ආකාරයටමය. මනස වෙත අපේ අවධානය නිරන්තරයෙන් යොමුවන්නේ නම් පුහුණුවේ සංක්ෂිප්තාර්ථය ගැන අපි දැන සිටිමු. මානසික ස්වභාවය අත්දකිනු ලැබුවත් අපට අප අමතක නොවේ. අපි හොඳ හෝ නරක අතර අතරමං නොවී සිටිමු. ඍජු ලෙස ක්‍රියා කරමු. මෙයා කාර්යයට ඉරියව් පවත්වා ගැනීම කළ හැකි වන දෙයකි. පුහුණුව තුළ ස්ථාවර භාවයක් ඇති වූ විට ප්‍රශංසාවක් ලැබුවද එය හුදු ප්‍රශංසාවක් පමණක්ම වන්නේය. නින්දාවක් ලැබුවද හුදු නින්දාවක් පමණක්ම වන්නේය. අප තුළ ඒවා නිසා උද්දාමයක් හෝ පහත්වීමක් හට නොගනී. අප සිටිනුයේ නොවෙනස්වය. ඒ මක් නිසාද? අප ඒවායින් ඇතිවන උවදුරු ගැන දන්නා නිසාය. ඒවායේ ප්‍රතිවිපාක දන්නා නිසාය. ප්‍රශංසාව හා නින්දාව යන මේවායින් ඇතිවන්නා වූ උවදුරු අපි නිරතුරුව දකිමින් සිටිමු. යහපත් මනෝභාවයක් පවතින විට සාමාන්‍ය වශයෙන් අපේ මනස යහපත්ය. එය ඒ ආකාරයෙන්ම පවතින බව අපි දනිමු. අයහපත් මනෝභාවයක් ඇතිවන විට මනස අයහපත් වන්නේය. අපි එයට කැමති නොවෙමු. එහි සැටි ඒ ආකාරය. එය සමබරින් තොර පුහුණුවකි. අප මේ ලෝකය තුලින් සතුටක් කියා දෙයක් ලබනුයේ කෙසේද? සෑම කෙනෙකු විසින්ම ඔබේ මුළු ජීවිත කාලය තුළ ඔබ ප්‍රියකරන දේවල් පමණක්ම කතා කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේද? එය සිදුවිය හැකි දෙයක්ද? නැත. එය සිදුවිය නොහැක. එය සිදු නොවිය හැකි දෙයක් නම් ඔබ ඒ ගැන කළ යුත්තේ කුමක්ද? ලෝකය මෙයාකාරය. එහෙයින් අප ඒ පිළිබඳ දැන සිටිය යුතු වෙමු. ලෝක විදූ යනු ලෝකය ගැන සත්‍ය දැන ගැනීමය. ලෝකය යනු අප පැහැදිලිව දැනගත යුතු වූ දෙයකි. බුදුන් වහන්සේ වැඩ සිටියේද මෙම ලෝකය තුළමය. මෙම ගෘහස්ත ජීවිතය උන්වහන්සේ විසින්ද අත්දකින ලදි. ඒ තුළ පවත්නා සීමා බන්ධනයන් දැනගත් උන්වහන්සේ ඒවායින් නිදහස් වූසේක. එසේනම් ගිහියන් වශයෙන් සිටින ඔබ ධර්මය පුහුණුවේ යුත්තේ කවර ලෙසද? පුහුණු වීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම පිණිස ධෛර්යයක් ඇතිකර ගැනීමය. අධික වීරියෙන් යුතුව පුහුණුවේ යෙදෙත් නම් මේ ලෝකයේ සීමා බන්ධනයන්ගෙන් ඉවත් වී ඒවා අතහැර දැමීමට ඔබටද හැකිවනු ඇත. මත්ද්‍රව්‍ය වලට යොමු වූ අය ඇතැම් අවස්ථාවල පවසන්නේ එය අතහැර දැමීමට මට ඉතාමත් අසීරුය, ඊට මම උත්සාහ ගනිමි, එහෙත් එය මට කළ නොහැකිය යනුවෙනි. එහෙත් එය අත්හැර දැමීමට නොහැකි මන්ද? එසේ වනුයේ ඔවුන් තවමත් මත්ද්‍රව්‍ය නිසා වන අලාභය දැක නොමැති නිසාය. එහි විපාක ඔහු අත්දුටුයේ නම් එය ප්‍රතික්ෂේප කිරීමට ඔහු තවකෙකු උපදෙස් දෙනතුරු නොසිටුනු ඇත. යමක් කිරීමෙන් සිදුවන අලාභය දැක ගැනීමට නොහැකි නම්
එහි අදහස එය නවතා දැමීම තුලින් ලැබෙන වාසියද නොදක සිටීමය යන්නය ධර්මය පුහුණු වීම තුලින් ලැබෙන යහපත නොදක පුහුණුවේ යෙදෙත් නම් එය නිෂ්ඵල දෙයකි ඔබ කරනුයේ ඒ සමග සෙල්ලම් කිරීමක් පමණි යම් දෙයක් නිසා සිදුවන යහපත හා අයහපත පැහැදිලිව කියා දෙන තෙක් සිටීමට ඔබට අවශ්‍ය නොවේ තමන්ගේ කෙමනට යමක් අසු වී ඇති බව දැනගත් එක්තරා මසුන් මරන්නෙකුගේ කතාව ගැන මෙහිදී සලකා බලන්න කෙමනට යමක් අසු වී ඇති බවක් ඔහුට දැනෙයි කෙමන තුල එය දඟලන ශබ්දයද ඔහුට ඇසේ අසු වී සිටිනුවේ මත්ස්‍යකුයේ සිටමින් ඔහු කෙමනට අතපොයි එහෙත් කෙමනේ පැටලී සිටින්නේ වෙනත් එකකු බව ඔහුට හැඟෙයි ඔහුට එම සතා තවමත් නොපෙනෙයි එහෙන් ඔහුගේ සිත තුල දෙගිඩියාවක් ඇතිවේයි සමහර විට ඌ ආන්දක විය හැකිය ඇතම් විට සර්පේකුද විය හැකිය මේ සතා විසිකර දැමුවොත් පසුවට පසුතැවිලි වීමටත් ඉඩ ඇත මක් නිසාද ඌ ආන්දක නොවීමටත් බැරින් නිසාය ඌ සර්පේකු නම් ඇල්ලූ පමණින් දෂ්ට කිරීමටත් හැකිය ඔහු තුල දෙගිඩියාවක් පවතින්නේ එහෙයිනි සමහර විට ඌ ආන්දෙකුම විය හැකිය යනුවෙන් තම සිත තුළ ඇතිවන ආසාව නිසා කෙමන අත නොහැර සතා එළියට ගනි සතාගේ සම මතුයෙහි ඇති වෛරම් දුට සනින් ඌ වතුරට විසිකර දමයි කවරෙකු හෝ ඉදිරිපත් වී ඌ සර්පයකි ඌ සර්පයකි ඌට යන්නට ඉඩ දෙන්න කියා පවසන තෙක් ඔහු බලා සිටිද්ද නැත කලයුතු වන්නේ කුමක්ද යන්න වචනවලින් පැවසීමට වඩා සර්පයාගේ දැකීම මාත්‍රයේ විසින් ඔහුට කියා දෙනු ලබයි ඒ කවරක් නිසාද එහි පවත්නා අන්තරාව එනම් සර්පයෙන් දෂ්ට කිරීමට හැකි බව ඔහු විසින්ම දකිනු ලබන නිසාය තවත් කෙනෙකු ඔහුට ඒ ගැන පවසන්නේ කුමකටද මේ ආකාරයෙන්ම දේවල් වල පවත්නා නියම ස්වභාවය දැක ගන්නා තෙක් අපි භාවනා පුහුණුවේ යෙදී සිටින්නෙමු නම් අපි අන්තරාය කර දේවල් සමග ක්‍රියා කිරීමට නොයමු මිනිසුන් බොහෝ විට භාවනා පුහුණුවල යෙදෙනුයේ මේ ආකාරයට නොවේ ඔවුන් එය කරනුයේ වෙනත් දේවල් වෙනුවෙනි ඔවුහු මහලු වයස ලෙඩ රෝග හා මරණය ගැන මෙනෙහි නොකරති ඔවුන් කතා කරනුයේ වියපත් නොවේ සිටීම පිළිබඳවත් මරණය කවර දිනක හෝ නොලබා සිටීම ගැනත්ය එහෙන් ඔහු ධර්ම පුහුණුව සඳහා නිවැරදි හැඟීමක් ඇති කරන ගණිති. ඔහු ධර්ම දේශනයන්ට සවන් දීම සඳහා යතත් ඒවා නිවැරදි ලෙසින් ශ්‍රවණය නොකරති. වැදගත් උත්සව අවස්ථාවලදී දේශන පැවැත්වීම සඳහා මට ආරාධනා කෙරෙන අවස්ථා ඇත. එහෙත් එය මට එක්තරා අන්දමක කරදරයකි. මක්නිසාද කියතොත් එතැන්හි රස්ව සිටින ජනකාය දුටුවිට ඔවුන් පැමිණ සිටිනුයේ දේශනයක් ශ්‍රවණය කිරීම සඳහා නොවන බවම අවබෝධ කරගන්නා නිසාය. සමහර අය තුළින් මත්පැන් ගඳ වහනය වෙයි. තවත් අය තුළින් දුම්වැටි ගඳ වහනය වෙයි. තවත් සමහරු හරසුන් කතා බහවල යෙදී සිටිති. ඔවුහු පුහු තර්ක ඇදබාති. ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වී පැමිණ ඇති බවක් ඔවුන් තුළින් පිළිබිඹු නොවේ. එවැනි තන්වලට ගොස් කරනු ලබන දේශන ප්‍රතිඵල රහිතය අනවධානය තුල කිදා සිටින අයගේ කල්පනා නැඹුරුව මෙයාකාරයටය එනම් මේ දේශනාව හමාරවන්නේ කීයටද මේ දේ කළ හැකිද එය කළ නොහැකිය යනුවෙනි එම ස්ථානයේ ඇත්තා වූ සෑම පැත්තකටම ඔවුන්ගේ සිත් දුවයි පැකිලෙයි අරගල කරයි සමහර විට කෙනෙක් සිරිතක් කිරීම සඳහාම පමණක් දේශනාවක් සඳහා මට ආරාධනා කරනු ඇත ස්වාමීන් වහන්ස අප වෙනුවෙන් දේශනයක් පවත්වනු මැනවයි ඔවුන් මට කියති ඔවුන්ට මගේ දීර්ඝ කතනයක් අවශ්‍ය නැත එයින් ඔවුන්ට කරදරයක් බාධාවක් සිදු කෙරෙනවා විය හැක මිනිසුන් මෙසේ පවසන විට ඔවුන්ට දිය යුතු පිළිතුර කුමක්ද කියා මම දනිමි මෙවැනි මිනිසුන් තුල ධර්මයට සවන් දීමේ අවශ්‍යතාවයක් නැමැති බව පැහැදිලිය මා ඉතා සරලව කෙටියෙන් කතනයක් කළහොත් ඔවුන්ට එය පැහැදිලි නොවනු ඇත්තේය ඔබ ආහාර ස්වල්පයක් පමණක් ගතහොත්
එය නොසෑහීමට ඉඩ නැත්තේ නොවේ. එය ඔබට පැහැදිලිද? දේශනා පැවැත්වීම සම්බන්ධයෙන් මේ කාලයේ පවතිනා වූ නැඹුරුව මෙය වන්නේය. එය වරින් වර අයහපත් අතට හැරෙමින් පවතී. මිනිසුන් තුල සත්‍ය සොයා දැන ගැනීමට උනන්දුවක් නැත්තේය. ඔවුනට අවශ්‍යව ඇත්තේ හුදෙක් තම ජීවිකාව පවත්වා ගැනීම සඳහාම උගෙනීමේ නිරතව පවුල පෝෂණය කරමින් තමන්ට අයත් කටයුතු ගැන පමණක් බලා සිටීමටය. ඔවුන් උගෙන ගනුයේ ඒ නිසාය. ඔවුන් යම් පමණකට ධර්මයේද ඉගෙන ගනු ඇත්තේය. නමුත් එය වැඩිමනක් වශයෙන් නොවේ. වත්මන් ශිෂ්‍යයනට මනා දැනුමක් තිබේ. ඔවුනට අවශ්‍ය කරන සෑම දෙයක්ම තිබේ. පෙරට වඩා පහසුකම්ද තිබේ. එහෙත් පෙර පැවති තත්වයට වඩා වියවුල් සහගත බවක් තරඟකාරී ස්වභාවයක් ඔවුන් තුල ඇති වී ඇත. ඒ ඇයි? ජීවිකාව ගෙන යාම සඳහා පමණක්ම ඔවුන් දැනුම සොයන නිසාය. ධර්මයේ වටිනාකම හෙවත් අගය පොත්පත් වලින් පමණක්ම උගත නොහැකිය. ඒවා තුලින් දැකගත හැකිවන්නේ ධර්මයේ බාහිර ස්වરૂපයන් පමණි. පෞද්ගලික අත්දැකීමක් ලෙස ධර්මයේ අවබෝධයක් ඒවා තුළ දක්නට නැත. ධර්මය අවබෝධ කර ගැනීම යනු ඔබේ මනස අවබෝධ කර ගැනීම වේ. සත්‍යයනු කවරක්ද දැනගත හැකිවන්නේ ඒ තුලිනි. සත්‍ය දෘශ්‍යමාන වීම තුලින් මෝහය සිඳවාලනු ලැබේ. මෙම සත්‍ය නිර්මාණය කරනු ලැබුවේ කවරකු විසින්ද කියා දැන් බලමු. එය නිර්මාණය කරනු ලැබ ඇත්තේ එය විසින්මය. එය බුදුන් වහන්සේගේ නිර්මාණයක්ද නොවේ. උන්වහන්සේ විසින් කරන ලද්දේ දේවල් වල පවත්නා යථා ස්වභාවය එනම් සත්‍ය සොයා ගැනීම පමණකි. කාලයේ යම් යම් වකවානු තුල සත්‍යයේ ආලෝකය පැතිර ගොස් ධර්ම පුහුණුව ව්‍යාප්ත විය. කාලයත් සමග පරම්පරාවන්ගේ අවසානය සිදුවන විට ධර්මයේ පුහුණුව පිරිහි ගොස් බුදුදහම ලෝකයේ තුලින් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වයයි. කාලයාගේ ඇවෑමෙන් නැවත වතාවක් සොයාගනු ලබන එම දහම ලෝකයේ තුල පැතිර යන්නේය. කාලය මෙසේ ගෙවෙන විට ධර්ම මාර්ගයේ ගමන් කරන්නවුන් වර්තමානයේ වී ලෝකයට සමෘද්ධිය උදාවන්නේය. ඉන්පසු ධර්මය යලිත්වරක් ගණාන්දකාරයෙන් වැසියයි. එය නැවත වරක් පිරිහීමට ලක්වේයි. එය එසේ වනුයේ එම තව දුරටත් පැවතීමට නොහැකි බැවිනි. නැවතත් උදා වනුයේ අවුල් සහගත ස්වභාවයකි. සත්‍ය නැවත වතාවක් නගා සිටුවීමට කාලය එළඹෙන්නේ එවිටය. සත්‍ය ඇත්ත වශයෙන්ම නැති වී නොයේ. බුදුන් වහන්සේලා පිරිනිවීමට පත්වන විට ධර්මය උන්වහන්සේලා සමග අභාවයට පත්නවන්නේය. බුදුන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වුවත් නොවුවත් සත්‍ය සමකල්ලිම සත්‍ය වශයෙන්ම පවතී. බුදුන් වහන්සේ මේ අර්ථයට අනුව ධර්මයේ හිමිකරු වූවා පමණකි. ඒ හැර උන්වහන්සේ විසින් එය නිර්මාණය නොකරන ලදි. සත්‍ය සෑම කල්හිම මෙලව තිබී ඇත්තේය. ලෝකයේ පැවැත්ම. ලෝකය පරිභ්‍රමණය වනුයේ මෙයාකාරයටය. එහි පැවැත්ම විලිකුන් රුකක් මෙනි. ගස වර්ධනය වෙයි. එයින් කැකුළු හටගනි. මල් පිපෙයි. මල්වලින් පල හටගනි. පල මෝරයි, පැසෙයි. ඒවා ඉදෙන්නට පටන් ගනි. ඉදිනු විලිකුන් පලයක් කුණු වී යමින් ඒවා මහපොළොව මත පතිත වනුයේ ඒවා තුළින් නැවතත් ගස් හට ගැනීම සඳහාය. තව උපතක් සඳහාය. එම චක්‍රයම නැවත නැවත සිදුවෙයි. මේ ක්‍රමය නිසා ඉදෙන ගෙඩි ගණන වැඩිවෙමින් ඒවා බිමට වැටෙමින් කුණු වී ගොස් බීජ වශයෙන් මහපොළොව තුළ වැළලී නැවත වතාවක් ගස් බවට පත්වන්නේය. ලෝකය තුළ පවතින්නා වූ ස්වභාවය මෙය වන්නේය. එපමණ ඈතකට විහිදී නොයන එය එකම පැරණි දේවල් වටා හුදෙක් පරිභ්‍රමණය වන්නේය. මේ කාලයේ අප ගත කරන ජීවිතයේද මෙවැනිය. අපි නිතරම කර ඇති පැරණි දේවල් නැවතත් කරමු. මිනිසුන් තුළ පවතින්නා වූ කල්පනාවන්ද බහුලය. ඔවුනට
ඇල්මක් ඇති කර ගැනීම සඳහා දේවල් කොතෙකුත් තිබේ එහෙත් ඒ කිසිවකින් පූර්ණත්වයට පත්විය නොහැක්කේය හරිත විද්‍යාව කායික විද්‍යාව මානසික විද්‍යාව ජනාදී විද්‍යාවන් තිබේ ඒවා කොපමණ සංඛ්‍යාවක් තුළට අවතීර්ණ වීමට හැකි වුවත් දේවල් සම්බන්ධ යථා ස්වභාවය දැකගත හැකිවන්නේ සත්‍ය තුලින් පමණය ගුණෙකු විසින් අදිනු ලබන කරත්තයක් දෙස බලන්න කරත්තයේ රෝද දිගද නැත එහෙත් රෝද කරකැවීම නිසා සෑදෙන පාර දිගය ගුණා කරත්තය ඇදගෙන යන තාක්කල් පාරද පසුපසින් එයි රෝද වටකුරු උවත් පාර දිගය පාර දීර්ඝ උවත් රෝද වක්‍රාකාරය නවත ඇති කරත්තයක් දැස බලන්න එහි දිගයයි කිව හැකි කිසිවක් තිබේද නැත එහෙත් ගුණා ගමන් කරන විට ඌ පිටුපසින් දිගට විහිදෙන පාර පිනේ ගුණා කරත්තය ඇදගෙන යන තෙක් රෝදද කරකැවෙමින් පවතී එහෙත් පීඩාවට පත්වන ගුණා උගේ කාර්ය නිම කරන දිනයක්ද එනු ඇත්තේය හිස් කරත්තය එතන දමා ගුණා එයින්ම ඉවත්ව යයි තවදුරටත් කරත්ත රෝද කර නොකැවෙයි කරත්තය සුදුසු වේලාව පැමිණි කල්හි කඩා වැටෙයි එහි කොටස් පඨවි ආපෝ තේජෝ හා වායෝ යන මහා භූත කොටස් හා එක් වෙයි සනසිලි සුවය මේ ලෝකයේ තුලින් සෙවීමට ගියහොත් කරත්තයේ රෝදපාර කෙලවරක් නොවන ආකාරයට තව තවත් පස්සට දික්වන්නේය ලෝක ස්වභාවය අනුගමනය කරන තෙක් ඔබට පැවැත්මක් හෝ නැවැත්මක් හෙවත් විවේකයක් නොලැබෙන්නේය එය අනුගමනය කිරීම හුදෙක් නවතා දැමුවහොත් කරත්තය නතරව රෝද තවදුරටත් නොකරකවෙන්නේය ලෝක ස්වභාවය අනුගමනය කිරීමෙන් රෝද නොනැවති කරකැවෙයි අයහපත් කර්ම සිදුකර ගැනීමත් මෙයාකාරය පැරණි දේවල් සිදුකරන තාක් නැවතීමක්ද ඇති නොවේ නැවතීම ඇතිවන්නේ ඔබ නැවතුණු විටය ඔබ නැවතුණ තැනය අප අපේ ධර්ම පුහුණුව සිදුකරනුයේද මෙයාකාරයටය අයහපත් යමක් කළ විට එයින් ගැලවී සිටීම සඳහා යා හැකි තනක් නොමැත්තේය සැඟවිය හැකි තනක්ද නොමැත්තේය අන්‍යයන් ඔබ නොදුටුවත් ඔබ විසින්ම ඔබ දකින විට සැඟවෙන්නේ කෙසේද ඔබ ගැඹුරු වලක් තුල සැඟව සිටියත් ඒ තුල තවමත් සැඟව සිටුනේ ඔබම බව ඔබට දැකගත හැකිය අයහපතක් කළ විට ඔබට එයින් එම විපාකයෙන් වසන්ව සිටීමට නොහැක්කේය මානසික ස්ථාවර බව මනස සංසුන්ව පවතින්නේ නම් ඒ සතුටින් තබාගත හැකි නම් ඔබ කවර තැනකට ගියද ඔබට සතුටින් විසිය හැකිය ඔබේ පුහුණුවේදී මනස පීඩාවට ලක් කරන යමක් ඇද්ද දැකීමට සුදුසු තැන එතන වන්නේ යයි බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබ ඇත එසේ පීඩාවට ලක් වී තිබෙනුයේ ක්ලේශයන්ය එය මනස පීඩාවට ලක් කිරීමකයි කිව නොහැකිය සතුටක් ගෙන නොදෙන කවරකින් උවද ඵලයක් නොවේ දැන් ඔබ ජීවත්වන මෙම පිළිවෙලෙහි කිසිදු දොසක් නැත එහෙත් අපහසුවක් වී ඇත්තේ සෑහීමකට පත් නොවීමත් ඔබ අනුගමනය කරන මෙම පිළිවෙල නැතහොත් ක්‍රමය සමග එකඟ නොවීමත්ය අපහසුවක් වී ඇත්තේ ඔබේ ක්ලේශයන් බව පිළිගන්න ඔබ ඔබේ මනස නිශ්චල කර ගැනීමට ඉගෙන ගන්න ඔබෙන් ලෝකයට කෙරෙන ඉමහත් සේවය එයයි යම් දෙයක් ඔසවාගෙන යන අයකු දෙස බලන්න ඔහු සිතන්නේ තමාට යමක් ලැබී ඇති බවය එහෙත් ඒ දෙස බලා සිටින්නෙකු ඒ දකින්නේ තවත් ආකාරයකටය ඔහු කල්පනා කරන්නේ ඔහු ඔසවාගෙන යන මේ දේවල් කවරතරම් බරදැයි යන්න පමණය ඔබ ඔබේම මනස පිරික්සා බලන්න මනසෙහි ගොඩ ගැසෙන බරපොදි ඉවතට විසිකොට ඒවා අමතක කර දැමීමෙන් සිතට දැනෙන සැහැල්ලුව කොපමණද මනස ස්වභාවයෙන්ම සාන්ත වූවකි එහෙත් තවුල් බව හා වියවුල් බව හටගන්නේ මේ ශාන්ත භාවය තුලිනි මේ වියවුල් බව නැතහොත් කැළඹිලි ස්වභාවය දැකගනිමින් යම් පුද්ගලයෙකු ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගතහොත් මනස නැවත වතාවක් ශාන්ත බවට පත්වන්නේය
ඔබට යම් තැනක් ගැන නුරුස්නා බවක් ඇති වුවහොත් හැම ස්ථානයක් ගැනම ඇතිවන්නේ එම නුරුස්නා සහගත සිතුවිල්ලමය. එහෙත් කරදර සිත්තවුල් ඇතිවන්නේ ඔබෙන් බාහිරව පවත්නා එම ස්ථානය තුලින් නොව ඔබ ඇතුළතම පවතිනා වූ ස්ථානය තුලින් බව අවබෝධ කරගන්න. නිවැරදි දැක්මක් ඇති කරගන්න. ප්‍රඥාව ඇති තැනැත්තා සියල්ල දකි. ප්‍රඥාව ඔබ තුල පහළ වී ඇතනම් ඔබ කොතනක බැලුවත් ඒ තුලින් ඔබට සත්‍ය දැකගත හැකිය. ඒද අක්ෂර කියවන්නේ කෙසේද කියා උගෙනගෙන සිටීමක් හා සමානය. ඔබ කවර තැනකට ගියද ඔබට කියවීමට හැකිවන්නේය. කියවීමට තරම් වටිනා පොතකට ඇත්තේ එකම පොතකි. එය ඔබේ හදවතය. බුදුදහම හුදෙක් හදවතට අයත් දහමකි. මක්නිසාද එය ප්‍රඥාවෙන් පිළිතුරු සපයන බැවිනි. එය එපමණක්මය. හදවත පවිත්‍ර කිරීමට පුහුණුවන්නේ බුදුදහම පුහුණුවන්නේකි. මනස පවිත්‍ර කරගන්න. අඳුරු ආලෝකයක් පවතින කාමරයක් ගැන සිතන්න. එහි අහුමුළුවල බැඳී ඇති මකුළුදැල් ඔබට දැකගත හැකිද? එහෙත් කාමරය තුළ මනා ආලෝකයක් ඇතිනම් එහි ඇති මකුළුදැල් දැක ඒවා කඩා දමා පවිත්‍ර කර ගැනීමට ඔබට හැකිවන්නේය. ඔබේ මනස ගැන කිව හැක්කේද එපමණමය. ඔබේ මනස දීප්තිමත් එකක් නම් ඒ තුළ ඇති ක්ලේශයන් පැහැදිලිව දැක ඒවා ඉවත් කර දැමීමට හැකිවන්නේය. තමා දෙස හරි දැක්මක් නැමැති මිනිසුන්ට නොයෙක් තරාතිරමේ වැරදි ක්‍රියාවන් කිරීමට පහසුය. ඔවුහු තමන්ගේ මනස දෙස නොබලති. අයහපත් යමක් කිරීමට සිද්දෙන විට ඒ දෙස කිසිවෙක් බලා සිටින්නේද යන්න නිශ්චය කර ගැනීම සඳහා පළමුවෙන් ඔවුන්ට පිරික්සීමට සිදුවෙයි. මගේ මව්පියන් මා දකීද? මගේ ස්වාමි පුරුෂයා මගේ දරුවන් මා දකීද? මගේ භාර්යාවට නෙත ගැටෙයිද? යන නොයිවසිලි හැඟීමෙන් ඔවුහු අවට පිරික්සති. යමෙකු බලා නොසිටිත් නම් ඔහු වහා ක්‍රියාත්මක වෙති. මෙය තමා විසින් තමාටම කරගනු ලබන නිගරු බවකි. තමන් දෙස කිසිවෙකු බලා නොසිටින බව ඔවුහු සිතමින් ඒ කිසිවෙකුත් දැකීමට ප්‍රථම එම ක්‍රියාව කඩිනමින් හමාර කරති. එසේ වුවද ඔවුන්ගේ තත්ත්වය කවරාකාර විය හැකිද? ඔවුන් ඒ බලා සිටින කෙනෙකුගේ තත්ත්වයට පත් නොවන්නේද? බුදුන් වහන්සේගේ දේශනාවන්ට සවන් දීමට නම් ඔබේ දෙකන්නව හදවත විවෘත කරගන්න. ආධ්‍යාත්මය ජය ගැනීම. ශරීරයේ ශක්තිමත්ව තබා ගැනීමට එය ඒමේ අතට හරවමින් නටමින් දිගහරිමින් අභ්‍යාසයේ යොදවන ආකාරයට මනස ශක්තිමත් කළ නොහැක්කේය. ඒ ශක්තිමත් කළ හැක්කේ නිශ්චල භාවයට පත් කිරීම තුලිනි. ක්ලේශයන් සමග සටන් කරන්න. ක්ලේශයන් සමග සටන් මැද ආධ්‍යාත්මය ජයගන්නා පුජ්‍යලය කොතෙකුත් වෙති. මෙම ක්‍රියාව ඇතුලාන්තයෙන් කෙරෙන එනම් අභ්‍යන්තරයේ ගැටෙන සටනක් වශයෙන් හඳුන්වනු ලැබෙයි. බාහිර වශයෙන් සටන් කරන්නෝ අවි යුද්ධෝපකරණ උපයෝගී කර ගනිති. ඔවුන්ට ජය හෝ පරාජය යන දෙකින් කවරකට හෝ මූණ දීමට සිදුවන්නේය. අන්‍යයන් සමග සටන් කර ඔවුන්ට පීඩා කොට ජයග්‍රහණය ලබා ගැනීම ලෝක ස්වභාවයයි. එහෙත් ඔබට ඔබේ ධර්ම පුහුණුවේදී අන්‍යයන් හා සටන් වැදීමට නොහොත් යුද්ධ කිරීමට අවශ්‍ය නොවන්නේය. ඒ වෙනුවට ඔබ කළ යුත්තේ ඔබේ සිතුවිලි වලට එරෙහිව එනම් ක්ලේශයන්ට එරෙහිව යමින් යුදකොට ඔබේ මනස ජය ගැනීමය. සැබෑ ජයග්‍රහණය එය වන්නේය. වර්ෂාව ලැබෙන්නේ කොහොමද? එය ලැබෙන්නේ මහ පොළවෙන් වාෂ්පවන සියලු ආකාරයේ අපවිත්‍ර ජලය මගිනි. අපවිත්‍ර ජලය උරාගෙන පැහැපත් හා පවිත්‍ර ජලය බවට පත්කිරීමට තරම් ගුවන් ගැබට ඇති හැකියාව කොතරම් ආශ්චර්යමක් දෙයක් දැයි සිතන්න. ඔබත් ඔබේ මනසට අවකාශ දුනහොත් එයටද එවන්නක් කිරීමට හැකිවන්නේය. අන්‍යයන් කවර තරමේ යහපත් හෝ දුෂ්ට වුවත් ඔවුන් විනිශ්චය කිරීමට නොගොස් තමා පිළිබඳව විනිශ්චය කරගන්නයි බුදුන් වහන්සේ විසින් උපදේශාත්මකව වදාරන ලදි. බුදුන් වහන්සේ කරනුවේ සත්‍ය මේයයි පහදා දෙමින්
මාර්ගය පෙහෙලි කර දීම පමණය. ධර්මයේ භාෂාව ඔබේ ශරීරයට කතා කිරීමට හැකිනම් ශරීරය ඔබ අමතා පවසනුයේ ඔබ මගේ ස්වාමියා නොවන බව අවධාරණයට ගන්නය යනුවෙනි. සත්‍ය නම් ශරීරය නිතර විමසන්නේ එයයි. නමුත් ඒ ධර්මයේ භාෂාව නිසා එය ඔබට මට නොතේරෙයි. ඔබේ ශරීරයේ සැබවින්ම ඔබට අයත් එකක් වේ නම් එය ඔබේ අනට ගරු කරනු ඇත. ඔබ එයට වයෝ වෘද්ධ නොවන්නේ නැතහොත් රෝගී නොවන්නේ යනුවෙන් අනපනවනු ලැබුමුත් එය ඔබේ අනට කීකරු වෙයිද නොමැත. එය ඔබේ අන පිළි නොගනි. ශරීරය නැමැති මෙම ගෘහයේහි ඔබ తాවකාලික පදිංචි කරුවෙකු බව සිතන්න. එහි ඔබට කිසිදු අයිතිවාසිකමක් නැත. එහි ඔබට කවරාකාරයේ හෝ ලියාපදිංචිකමක් නැත. මෙම ගෘහය අතහැර කෙදිනක හෝ ඔබට පිටමං වීමට සිදුවන බව අවබෝධ කරගන්න. මෙම ශරීරය නැමැති ගෘහය ඔබ සදාකාලිකව අයත් කර ගැනීමට වෙහෙස දරුවොත් ඒ නික්ම යාමට සිදු වූ දවසක ඔබේ සිත දුකට පත් කරනු ඇත. එහෙයින් මම ඔබට කියමි. යථාර්ථයට අනුව එල්ලී සිටිය හැකි ස්ථිර ආත්මයක් වැනි දෙයක් වෙනස් නොවන හෝ ස්ථිර යයි කිය හැකි යමක් නොතිබේ. ලෝකයේ සිටින්නේ උත්පත්තියක් ලබා මරණයට පත්වන මිනිසුන් වුවද ඔහු කවර දිනක තම ශරීරය තුළින් ප්‍රාණය නොහොත් හුස්ම ඉහළ පහළ යන ආකාරය ගැන එක්වරක් හෝ අවධානයෙන් නොසිටිති. ඔවුන් තමන්ගෙන්ම දුරස් වී වෙසෙන්නේ ඒ ආකාරයටය. සංස්කාරයෝ සම්බන්ධයෙන් ඔබට අයිතියක් නොමැත. ඒවා අනුගමනය කරන්නෝ ඒවාටම අයත් ස්වභාවික ක්‍රියාමාර්ගයෝය. ශරීරය පවත්නා ආකාරය ගැන ඔබට කිසිවක් කළ නොහැක්කේය. යෞවන විය දෙස බලන්න. යෞවනියෝ තම දෙතොල් රත්පැහැයෙන් ආලේප වන්නටත් නිය අලංකාර කර ගැනීමටත් අපමණ වෙහෙසක් දරති. එහෙත් මේ අලංකාරය කෙටි කලකට පමණය. වයෝවෘද්ධ විය පැමිණිදා අප කවුරුත් ඊට අවනත විය යුතුය. අප කාටත් එකම යාත්‍රාවක පැදයාමට සිදුවන බව සැබෑය. ශරීරයේ ස්වභාවය නම් එයයි. යථාර්ථය එයයි. එය කවරෙකුට වුවද වෙනස් කළ හැක්කක් නොවේ. වෙනස් ආකාරයකට තබාගත හැක්කක් ද නොවේ. ඔබ පවසන්නේ භාවනානුයෝගී වීම සඳහා ඔබට කාලයක් නැතයි කියාද මේ ගැනත් සිතන්න. ඔබට හුස්ම ගැනීම සඳහා කාලයක් තිබේද? භාවනාව නම් ඔබේ හුස්මය, හෙවත් ප්‍රාණයය. එසේනම් හුස්ම ගැනීමට මිසක භාවනා කිරීම සඳහා ඔබට වෙලාවක් නැතයි කියන්නේ මන්ද? හුස්ම ගැනීම මිනිසුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් කියා අවබෝධ කරගතහොත් හුස්ම ගැනීමත් භාවනා කිරීමත් යන දෙකම එකසේ වැදගත්ය කියා ඔබට අවබෝධ වනු ඇත. උපත හා විපත නැතහොත් මරණය යනු හුදෙක් එකම දෙයකි. මේ දෙකෙන් එකක් හෝ නොමැතිව අනෙකකට පමණක් පැවතීමට නොහැකිය. මනුෂ්‍යයා විපතකදී එනම් මරණයක් දුටු විටකදී දෙනෙත්වලට අපමණවත් කඳුළු පුරවා ගනිමින් කනස්සලු වීම, වැළපීම හා එසේම උපතකදී ප්‍රීති සන්තෝෂ වීම දකින්ට ලැබීම එක් අතකට හාස්‍යජනකය. එය මුලාවකි. හඬා වැළපීම කවරෙකුට හෝ අවශ්‍යම දෙයක් නම් උත්පත්තියක් සිදු වූ විට හඬා වැළපීම සුදුසුයයි මම සිතමි. හැඬීම කළ යුත්තේ මුලදීමය. වැළපිය යුත්තේ එවිටය. මක්නිසාදයත් උපතක් සිදු නොවූයේ නම් විපතක් නොමැති හේයිනි. හෙවත් මරණයක් නොමැති හේයිනි. ඔබට මෙය වටහා ගැනීමට නොහැකි මන්ද? නිවැරදි පුහුණුව. යම් කෙනෙකුගේ කුස තුළ ජීවත්වීම කවර ආකාරයේ එකක් විය හැකිද කියා දැනගැනීමට මිනිස්සු කැමැති වෙතැයි ඔබ සිතන්නට පුළුවන්. එහෙත් එය කොතරම් අසීරු කාර්යක් වෙයිද? මේ මොහොතේදී වුවත් ඔබට හුදෙකලා කුටියකට වැදී නිකරුණේ ගත කළ හැකිදැයි සිතන්න. කුටියේ දොරවල් පමණක් නොව ජනෙල් කවුළුද වසා දැමුවහොත් ඔබට සිදුවන්නේ කුමක්ද?
ඔබ ප්‍රාණය නිරුද්ධ වනු ඇත එසේ නම් සිතන්න මාස 9ක් වැනි කාලයක් තිස්සේ කෙනෙකුගේ කුස තුළ වැතිරීගෙන සිටීම කුමන ආකාරයේ එකක් වෙයිද එසේ උවද ඔබට අවශ්‍ය වන්නේ නැවත උපත ලැබීමට කුසක් තුළ වැතිරගෙන සිටීම කවර තරමේ අපහසු කාර්යයක් උවත් ඔබට අවශ්‍ය වන්නේ ඒ තුළ ඔබේ හිස රුවාගෙන සිටීමටත් නැවත වරක් ගෙලවලලා ගැනීමටත්ය නිවැරදි පුහුණුව ලෙස සැලකිය හැක්කේ මා උපත ලැබියේ කුමකටද ඔබ ඊතා අවංකව ඔබෙන් ප්‍රශ්න කර බැලීමය මෙම ප්‍රශ්නය උදේටත් සවසටත් රාත්‍රියේදීත් එසේම සෑම දිනකමත් ඔබෙන්ම විමසා බලන්න ජීවිතයේ අනිත්‍ය ස්වභාවය හඳුනා ගැනීම බුදුන් වහන්සේ තම ශ්‍රාවක ආනන්ද තෙරණුවන්ට වදාළේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය දැක ගැනීමටත් සෑම ප්‍රාණයක් සමග මරණය දැක ගැනීමටත්ය ඔබ මරණය ගැන උගත යුතුය ජීවත් වීම සඳහා මරණයට පත්විය යුතුය මින් අදහස් කෙරෙන්නේ කවරක්ද මරණයට පත්වීම කිසිසේත් හෙට කල නොහැක්කකි එය තව ටිකකින් තව මොහොතකින් කියා පසුවට කල් දැමිය හැක්කක්ද නොවේ මරණය විඳිය යුත්තේ මේ මොහොතේමය ඔබට එය කළ හැකිදැයි සිතා බලන්න එය කළ හැකිනම් තව දුරටත් ජීවිතයේ කැළමිලි ස්වභාවයකින් මිදී එම සැනසිලි සුවය ඔබට අත්විඳිය හැකිවන්නේය අපට ප්‍රාණය සමීපව ඇතිවාක් මෙන් මරණයද සමීපව පවති ඔබ නිවැරදිව පුහුණු වී ඇත්නම් රෝග බියක් පැමිණි විට එයින් පීඩාවට පත්වන්නේ හෝ කෙනෙකු මරණය වැළඳ ගන්නා විට කනස්සල්ලට පත්වන්නේ හෝ නැත ඔබේ රෝගී තත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා ආරෝග්‍ය ශාලාවකට යන විට රෝගය සුව අතට හැරුණහොත් එය හොඳ දෙයකි සුව නොවහොත් එයද හොඳයයි ඔබ තරයේම සිතා ගන්න මට වැළඳී ඇත්තේ දරුණු පිළිකා රෝගයක් බවත් එයින් මට තව බොහෝ කලකින් මරණයට පත්වන බවටත් මගේ වෛද්‍යවරුන් තීරණය කරනු ලැබුවහොත් ඔබද ප්‍රවේසම් වන්න මක්නිසාද මරණය ඔබ කරාද පැමිණෙනු හැකි බැවිනි ඒ තුල පවතින්නේ හුදෙක් කලින් මරණයට පත්වන්නේ කවරෙකුද ප්‍රමාද වී මරණයට පත්වන්නේ කවරෙකුද යන ප්‍රශ්නය පමණි යනුවෙන් ඔවුනට පවසන බවට මම ඔබට සහතික වෙමි මරණය සුව කිරීමට හෝ එය පැමිණීම වැළැක්වීමට වෛද්‍යවරුන්ට හෝ ඖෂධවලට නොපුළුවන එවන්නක් කිරීමට හැකි වෛද්‍යවරයෙකු ඌයේ නම් ඒ බුදුන් වහන්සේය එහෙන් මම ඔබට මෙසේ කියමි තවත් ප්‍රමාද නොකොට ඔබ උන්වහන්සේගේ ඖෂධ පාවිච්චි නොකරන්නේ මන්ද කෙනෙකුට මරණය අවබෝධ කොටගත නොහැකි නම් ඔහුගේ ජීවිතය මහත් කලබගෑනියක් වනු ඇත්තේය ඔබ රෝග පීඩාදියට බිය නම් මරණයට බිය නම් ඒවා පැමිණෙන්නේ කොහෙන්ද කියාත් මෙනෙහි කර බැලිය යුතුය ඒවා පැමිණෙන්නේ කොහෙන්ද ඒවා පහළවන්නේ ඔබේ උපතත් සමගය එම නිසා කෙනෙකු මිය යන විට ඒ ගැන සෝතැවුල් නොවන්න මෙම ජීවිතයේ දුක ඔහු විසින්ම අවසන් කර ඇත ඔබට දුක් වීමට අවශ්‍ය නම් මා කලින් කීසේ උපත සමගම දුක්වන්න ඇත්තේ එපමණකි මහලුවන කෙනෙක්ද තරුණවන කෙනෙක්ද යහපත් හෝ අයහපත් කෙනෙක්ද දුර්වල හෝ ශරීරයෙන් ප්‍රබල කෙනෙක්ද නැත්තේය ඇත්නම් ඇත්තේ එපමණකි වෙනත් කවරක් හෝ නැත්තේය පවතින්නේ ස්වභාව ධර්මයේ මූල ධාතුන් එකට එක් වී ක්‍රියාත්මක වීම පමණකි සියල්ල ශූන්‍යය උපදින කෙනෙකු හෝ මරණයට නොහොත් මරණය ගැන කතා කරන මිනිසුන් කතා කරන්නේ කිසිවක් නොදන්නා ලදරුවන්ගේ භාෂාවෙනි හදවතේ භාෂාවට අනුවත් ධර්මයේ භාෂාවට අනුකූලවත් ඉපදීම හා මරණය කියා කිසිවක් නැතයි මම කියමි වරක් වටහා ගතහොත් එය ක්‍රියාත්මක කිරීම එතරම් අපහසු වන්නේ නැත එය එපමණටම සරල එමෙන්ම ඍජු කාර්යයකි ඔබ තුල සතුට දනවන හැඟීම් පහළවන විට ඒවා ශූන්‍ය බව වටහා ගන්න අසතුටට හේතු වන දේවල් පහළවන විටද ඒවා ඔබට අයත් නොවන බව වටහා ගන්න ඔබ කෙරෙන් ඒවා ඉවත් වී යන්නේය
ඒවා තමාගේ යනුවෙන් වටහාගෙන ඒවා සමග සම්බන්ධයක් ඇති කරනොගන්න නොයසේනම් ඒවාහි හිමකරු තමාය කියා දැකනොගන්න පැපොල් ගස ඔබට අයත් එකකැයි ඔබ සිතන්නේය එසේනම් එය කපා දමන විටකදී ඔබට නොරිදෙන්නේ මන්ද මෙය අවබෝධ කරගත හැකිනම් ඔබේ මනස සමතුලිත බවට පත්වනු ඇත එසේ ඌ විට නිවැරදි මාර්ගයත් බුදුන් වහන්සේගේ ධර්මයත් විමුක්තිය කරා ගෙන යනු ලබන ඉගැන්වීමත් එයම වන්නේය යහපත හෝ අයහපත යන දෙකටම ඔබෙන් පවත්නා තත්වය ගැන බොහෝම දෙනෙක් ඉගෙන නොගනිති කවුරුනුත් ඉගෙන ගත යුතු වන්නේ එයයි කවරෙකු උවද පවසන්නේ මම මේ ආකාරයේ කෙනෙකු වීමට යමි මම ඒ වගේ කෙනෙකු වීමට යමි යන්නයි එහෙත් මා වශයෙන් කෙනෙකු සැබවින්ම නොසිටින බැවින් මම මොන වගේ කවරෙකු හෝ වගේ වීමට නොයමි කියා ඔහු කිසි දිනක කියන්නේ නැත ඔහු මේ කාරණය ගැන උගින නොගනිති තමා කියා කිසිවෙකුත් නොමැති බව යම් විටකදී වටහා ගනු ලැබුවොත් එයින් ජීවිතයේ පවත්නා අධික බර සැහැල්ලු වන්නේය එවිට ලෝකයා සමග ඔබට සාමයෙන් විසීමට හැකිවන්නේය තමා යන දෘෂ්ටියට ඔබෙන් දැකගත් විට තව දුරට සන්තෝෂයෙන් විසීමට පහසු වන්නේය අත්තර දැමීම පරිශ්‍රමයකින් තොරව සිදු කිරීමට උගෙනගත යුත්තේය ග්‍රහණය කර ගැනීමක් නොමැතිව ඇලීමක් නොමැතිව නිදහසින් යුතුව ස්වභාවික තත්වයෙන්ම සිටීම සඳහා අත්තර දැමීම ඉබේම සිදුවීමට ඉඩ හරින්න සෑම ශරීරයක්ම සෑදී ඇත්තේ පඨවි ආපෝ තේජෝ හා වායෝ යන මූල ධාතු වලිනි ඒවා එකට එක් වී නොහොත් සංයුක්ත වී ශරීරයෙන් සෑදුණු විට ඒ පිරිමියකි ගැහණියකි යනුවෙන් නාම පුවරුවක් එල්ලා තබනුවේ එකිනෙකා පහසුවෙන් හා වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම සඳහා නොවේද එහෙත් සත්‍යයට අනුව සිටිතී කියා කියව හැකි කිසිවෙක් නැත ඇත්තේ පඨවි ආපෝ තේජෝ හා වායෝ යන දෑ පමණකි එහෙන් ඔබ ඔබේ ශරීරය ගැන කලබලයක් හෝ මුලාවක් හෝ ඇති කර ගත යුතු නැත ඒ තුලට සැබවින්ම එබී බැලුවොත් දක්නට කිසිවෙක නොසිටින බව අවබෝධ වන්නේය සනසිලි සුවය ලැබීම ඔබ ස්වල්පයක් අතහැර දැමුවොත් සනසිලි සුවය ස්වල්පයක් ලැබිය හැකිය ඊට වඩා පමණකින් අතහැර දැමුවොත් තවත් එපමණකින් ලැබිය හැකිය විශාල වශයෙන් අතහැර දැමුවොත් එය විශාල වශයෙන් ලබගත හැකිය සම්පූර්ණ වශයෙන්ම අතහැර දැමුවොත් එය සම්පූර්ණයෙන්ම ලැබගත හැකිය කෙනෙකු තුල සැනසිලි සුවය පවතින්නේ ඔහුගේ කැළඹිලි ස්වභාවය හා දුක කනස්සල්ල පවතින තන්හිමය එය පර්වත මුදුනකින් හෝ වනාන්තරයකින් සොයාගත නොහැකිය එසේම ගුරුවරයෙකු විසින්ද ලබා දිය නොහැකිය ඔබ දුක අත්දකින්නේ යම් තැනකින්ද ඒ නිදහස් වීමේ මං සොයාගත හැකිවන්නේද එතනින්මය දුකෙන් පලා යාම වනාහි තව තවත් එදෙසට හඹා යාමකි සත්‍යයට අනුව නම් මිනිසුන් කියා හඳුන්වන දෙය තුල සැබවින්ම කිසිවක් නැත්තේය ඇත්නම් ඒ දෘෂ්ටි ශ්‍රේෂ්ඨයට හසුවන යමක් පමණකි මෙම දෘෂ්ටි ශ්‍රේෂ්ඨයෙන් ඔබට ගොස් සත්‍ය දැකගත හොත් පළමුවෙන්ම උත්පත්තියකුත් මැදදී වෙනස් වීමේ ස්වභාවයකුත් අවසානයේදී මරණයකුත් පවති පවතින සියල්ල එපමණකි කවර දෙයක් උවද තත්වය එලෙසය කියා දැකගත හොත් ගැටලු සහගත බවක් ඇති නොවන්නේය මේ ආකාරයෙන් කරුණු අවබෝධ කරගත හොත් සතුට හා සැනසීම උදා කරගත හැකිවනු ඇත එක් තැනක නතරව සිටියද චාරිකාවේ යෙදුනද යහපත හා නපුර පිළිබඳ දැන සිටිය යුතුය ඔබට ගල් ගුහාවක් තුලින් හෝ කඳු මුදුනක් තුලින් හෝ සැනසිලි සුවය සොයාගත නොහැක්කේය සත්‍යයට සමීප නොවෙමින් ඔබට බුදුන් වහන්සේගේ බුද්ධත්වය ලබාගත් තැනට උවද යා හැකි වන්නේය තමාගෙන් පිටස්තරව බැලීම සංසන්දනය කිරීමක් හා කොටස් කර බැලීමකි ඒ ආකාරයෙන් ඔබට සතුට සොයාගත නොහැකි බව අවබෝධ කරගන්න
එසේම කවර හෝ අඩුපාඩුවක් නොමැති පුජ්‍යලියෙකු හෝ ආචාර්යවරයෙකු සෙවීම සඳහා ඔබේ වටිනා කාලය වැය කරන්නේ කුමකටද? මක්නිසාද එයිනුත් සිදුවන්නේ සැනසීම නොලැබී යාම නොවේද? බුදුන් වහන්සේ දේශනා කළේ සත්‍ය දේ එනම් ධර්මයේ දෙස බැලීම මිස අන්‍යයන් දෙස බැලීම නොවේ. ලීහා ගඩලින් ගෘහයක් තනා ගැනීමට වෙනත් කෙනෙකුට හෝ හැකියවද එය සැබෑ නිවහනක් බවට පත් කර ගැනීම එතරම් පහසු නැත. ලීහා ගඩොල් වලින් නිම වූ ගෘහය අයත් වන්නේ ලෝකයටය. එය අනුගමනය කරන්නේ ලෝකයේ ස්වභාවයයි. ඔබේ සැබෑ නිවහන නොහොත් ගෘහය වනුයේ ඔබ තුළම පහළවන නිවි සැනසීමයි. වනාන්තරය පවතින්නේ සංසුන් ලෙසිනි. එහි චණ්ඩ බවක් දක්නට ඇද්ද? එහි ශාන්ත බව කෙනෙකුගේ මනස සංසුන් කරනවා නොවේද? ඔබ තුළ පවත්නා වූ සිතුවිලි ගැන බලන්න. ඔබේ චංචල භාවයට හේතුව ඔබ විසින් අපමණවත් දෑ ග්‍රහණය කරගනු ලැබීම නොවේද? ඔබට කරුණු වටහා දීම සඳහා ස්වභාව ධර්මයට ඉඩ දෙන්න. සියතුන්ගේ නාදයට කන් දීමෙන් එය යන්නට හරින්න. ඔබ ස්වභාව ධර්මය ගැන දැනගත හොත් ධර්මයේද දැනගන්නේය. සැනසිලි සුවය සොයා යාම උඩු රැවුලක් සහිත කැස්බෑවක සොයා යාමක් වැනියයි මම ඔබට කියමි. ඔබට එවැනි කැස්බෑවක සොයා යා හැකිද? එය නිෂ්ඵල වෑයමකි. එහෙත් සැනසිලි සුවය එසේ නොවේ. ඔබේ හදවත ශාන්ත බවට පත් කරගත හොත් සැනසිලි සුවය ඔබ සොයා එයි. ඔබ පසුපසම හඹා එනු ඇත. සීලය සමාධිය හා ප්‍රඥාව එකට එක්වීම තුළින් විමුක්ති මාර්ගය සැකසෙන්නේය. එහෙත් ඒ තවමත් සැබෑ ධර්මය නොවේ. බුදුන් වහන්සේට සැබවින්ම අවශ්‍ය වූයේද එය නොවන්නේය. එය හුදෙක් උන්වහන්සේට අවශ්‍ය වූ දෙය කරා රැගෙන යනු ලබන මාර්ගය පමණකි. උදාහරණයක් වශයෙන් කිවතහොත් ඔබ පවසන්නේ වට්බාපොන් අරමට ළඟාවීම සඳහා ඔබ බැංකොක් කිසිට පැමිණ එහි ඇති අතුරු මාවතක් ඔස්සේ ගමන් කළ බවය. එම මාවත ඔබේ ගමන් මාර්ගය වූමුත් ඔබ සොයා පැමිණියේ වට්බාපොන් අරම විය. ඒට එන මාවත නොවේ. ඒ ආකාරයට සීලය සමාධිය හා ප්‍රඥාව යන මේවා බුදුන් වහන්සේගේ සත්‍යයට පරිබාහිරව පවතින බවක් පැහැදිලි කළ හැකිය. එහෙත් ඒවා සත්‍ය වෙත කැඳවනු ලබන මාර්ගයෝය. ඒවා සංවර්ධනය කළ විට ලැබෙන ප්‍රතිඵලය අතිශයින් විස්මය ජනක වූ සැනසිලි සුවය වන්නේය.